අපේ එහෙනම් වැඩ ටික අද දවසේ ආරම්භ කරමු. මම හිතන්නේ තව ළමයි එම් තුළට ඒ ක්ලාස් එකේ අපි වැඩ ටික කරගෙන යම්. රයිට්. අද අපිට වැඩ ගොඩක් තියෙනවා පොතේ. දැන් අද අපි සම්බන්ධ වෙන්නේ 2024 වාලගේ පන්තියත් එක්ක, විශේෂයෙන්ම මේ අපි දැන් මේ වෙනකොට ෆුල් පේපර්ස් කතා කරගෙන යනවා. ඒ කියන්නේ පන්ති වල අපි ෆුල් පේපර්ස් ලියාගෙන යනවා. එහිදී දරුවනේ අපි 46 පේපර් එක පහුගිය සතියේ අපි ලිව්වා. ලියපු පේපර් එකේ අද දවස් අපි වෙන් කරගෙන තියෙන්නේ 46 වෙනි පේපර් එකේ ඩිස්කෂන් එකට. එතකොට 46 පේපර් එකේ ඩිස්කෂන් එක කරගෙන යන්න ඔයාලා මගේ පන්තියේ නුවර සහ කුරුණෑගල හැම දරුවෙකුටම පන්තිය තුල අපි පේපර්ස් ලබා දීම සිද්ධ කළා. යම් විදියකින් පන්තියට ඒ දවස්වල එන්න බැරි වුණ දරුවෙක් හිටියොත් ඒ දරුවෙකුට පාවිච්චි කරන්න කියලා අපි මේ වෙනකොට ලබා දීලා ඉවරයි. 46 පේපර් එකේ PDF එක අපි දීලා ඉවරයි. එතකොට යම් විදියකින් එදාට පන්තියට එන්න බැරි වුණ දරුවෙක් හරි එහෙම නැත්නම් අපි ඔන්ලයින් ක්ලාස් වල ඉන්න දරුවන්ට පාවිච්චි කරන්න අපි PDF එක දාලා තියෙනවා. ඒකත් මම හිතන්නේ මේ වෙනකොට ඔයාලා අරගෙන වෙන්න ඇති, සම්බන්ධ වෙන්නට ඇති. එතකොට දරුවනේ අද දවසේ අපි උපරිම ප්‍රමාණයක් වැඩ කරන්න සූදානමින් තමයි දැන් මේ වෙලා ඉන්නේ. එතකොට රයිට්, අපි ඉස්සරලම පොදේ අවධානය යොමු කරමු අපේ MCQ පේපර් එකට. හරි. මොකද හැම එක්සෑම් එකකම පොදේ MCQ පේපර් එකට තමයි ඔයාලගේ ලකුණු වල අඩුව අපි දකින්නේ. ඒ කියන්නේ දැන් සාමාන්යයෙන් අපි එක්සෑම් එක ගත්තට පස්සේ ඔයාගේ ප්‍රොපර් එක්සෑම් එකේදී නැත්තම් ප්‍රොපර් ටෙස්ට් එකේදී පොදේ MCQ පේපර් එකට තමයි ලකුණු 135ක් හම්බ වෙන්නේ. එතකොට රචනා සහ ව්‍යුහගත කොටසට හම්බ වෙන්නේ ලකුණු 35යි. MCQ පේපර් එකට විතරක් ලකුණු 35ක් හම්බ වෙනවා. ඒ නිසා ඔයාට MCQ පේපර් එකේ වැඩ ටික ගොඩදාගත්තොත් හරියට එතනම ඔයාට S එකක් ගන්න පුළුවන්. පැහැදිලිනේ? රචනා සහ ව්‍යුහගත නැතුව. පැහැදිලිනම් කියප දෙන්නේ. ඒ නිසා MCQ වල ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපි අද දවසේ මුලින්ම MCQ ප්‍රශ්න සාකච්ඡාවට අවධානය පුතේ යොමු කරලා ඉමු. පැහැදිලිනේ? හරි. ඒත් එක්කම මොනවා හරි තැනක ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණොත් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාට ගැටලුවකින් තොරව වැඩවලට සම්බන්ධ වෙන්න හැකියාව තියෙන පොදේ. කාගේ හරි ස්ක්‍රීන් එකක් ෂෙයා වෙනවා. හරි. අපි වැඩ ටික පොදේ සාකච්ඡා කරගෙන යමු. රයිට්. ගැටලු තිබුණොත් කතා කරන්න අපි වැඩ ටික අරගෙන යමු. පොතේ එනවා අපි කෙලින්ම අද දවසේ සාකච්ඡාවට එනවා 46 පේපර් එකේ පොතේ අපි MCQ තැන ඉඳලා පටන් ගනිමු. එතකොට දරුවනේ අපි ෆුල් පේපර් 46 තමයි අපි වැඩ පටන් ගන්නෙ. එයාගේ MCQ කියන තැනින් අපි පොතේ අද වැඩ ටික ආරම්භ කරනවා. පැහැදිලිනේ? MCQ කියන තැනින් තමයි අද දවසේ අපි වැඩ ටික ආරම්භ කරන්නේ. හරි. පුතාලට දීලා තියෙන MCQ පේපර් එකේ අපි එනවා පළවෙනි ප්‍රශ්නෙට. මම පළවෙනි ප්‍රශ්න දෙක පොතේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නම්. ඔයාලා අඩුපාඩු තියෙනවා චෙක් කරගන්න. පැහැදිලිනේ? ඉස්සෙල්ලම MCQ වලට අත දෙමු. මොකද එක්සෑම් එකේ වැදගත්ම මර්මස්ථානය තමයි ඔයාගේ MCQ පේපර් එක කියලා කියන්නේ. පැහැදිලිනේ? හරි. අපි බලමු පොතේ. මෙහෙමයි කියන්නේ. මෝටර් එපීම සඳහා යොදා ගන්නා තඹ කම්බියක විෂ්කම්බය මැන ගැනීමට විදුලි කාර්මිකයෙකුට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු උපකරණය වන්නේ. මොකද අපි දන්නවා කම්බියක ගේජ් එක මනින්න කම්බියක විෂ්කම්බය මනින්න සුදුසුම උපකරණය මොකක්ද? දරුවනේ අපි දන්නවා මේ තියෙන ලිස්ට් වලින් මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙන් පුළුවන් වර්නියර් කැලිපරෙන් දරුවනේ මනින්න අමාරුයි. බැරිත් නැහැ, නමුත් ටිකක් අමාරුයි. බැරි නැහැ. කම්බියාමානය හොඳටම හොඳයි. අපි දන්නවා කම්බියක විෂ්කම්බය මැනීම සඳහා තමයි පොදේ කම්බි ආමාණය කියන උපකරණ භාවිතා කරන්න කියලා අපි දන්නවා පොදේ. තේරුණාද? එනිසා මේ වැඩේට වඩා හොඳම උපකරණය මොකක්ද? කම්බි ආමාණයයි. කම්බියක විෂ්කම්බය මනින්න වඩා සුදුසුම උපකරණය තමයි පොතේ කම්බි ආමාණය කියලා කියන්නේ. හරිද? හොඳයි. එහෙනම් පුතාලගේ පළවෙනි කොටසට උත්තරය වෙන්නේ අංක 3. ඔයාලා වෙනම කොලේක උත්තර ටික සිලෙක්ට් කරගන්න. හරි වැරදි බලා ගන්න පුළුවන් එතකොට. තේරුණානේ? හරි. ඊට පස්සේ පොතේ දෙවැනි ප්‍රශ්නයට එනවා. වර්නිය කලපාසයක ප්‍රධාන පරිමාණයේ ඒකක 9ක් වර්නිය පරිමාණයේ ඒකක 10ක් සමග ප්‍රධාන පරිමාණ ඒකක 9ක් වර්නිය පරිමාණ ඒකක 10ක් සමග සමපාද වෙනවා. නිවැරදි කුඩාම මිනුම වන්නේ.
මේවා නම් හරිම ලේසියිනේ. වර්නියර් කැලි 10ක් පුතේ, වර්නියර් කැලි 10ක්. ඔව් ප්‍රධාන පරිමාණ කොටස් 9ක් එක්ක. එහෙනම් දරුවනේ ප්‍රධාන පරිමාණ 9ක් වර්නියර් කැලි 10කට සමාන වෙනවා. එතකොට අපෙන් අහන්නේ නිවැරදි කුඩාම මිනුම. එතකොට දරුවනේ අපි වර්නියර් කැලි තියෙනවා මෙතන, වර්නියර් කැලි මෙතන තියෙනවා 10ක් තියෙනවා, ප්‍රධාන පරිමාණ 9ක් එක්කයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් 1 ඍණ 10න් 9 උත්තරයක් විදිහට එනවා 0.1ක් කියලා මිලිමීටර වලින්. මේවා අපි දන්න සරල සම්බන්ධතා. මේවන ලොකු සීන් එකක් නැහැනේ ඔයාලට. මේ ගැටට වලට උත්තර නම් ඔයාලට දඩස් ගාල උත්තරේ ගන්න පුළුවන් වෙනවා. ඒකට උත්තරෙත් 5. ඒක දන්නවා. තුන්වෙනි ප්‍රශ්නෙට එනවා. ශ්‍රී ලංකාව තුල නැවත පාවිච්චියට ගන්න පුළුවන් පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් බලශක්තිය නිපදවීමට පහත A, B, C සහ D වලින් වඩා සුදුසු වන්නේ මොනවද කියලා අහනවා. පුනර්ජනනීය බලශක්තිය අහන්නේ. පුනර්ජනනීය බලශක්තිය බලමු දැන් පුතේ. සුලං කියන්නේ පුනර්ජනනීයයි. මධ්‍යසාර කියන්නේ පුනර්ජනනීයද? මධ්‍යසාර ද්‍රවණය පාවිච්චි කරාට පස්සේ, දැවුවට පස්සේ නැවත උත්පාදනය වීමක් සිද්ධ වෙනවද? නැහැ. නැවත උත්පාදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සුලං නම් හැමුවා නැවත හමනවා. පැහැදිලිද? සුලං ගැටලුවක් නැහැ. සුලං පුනර්ජනනීයයි. මධ්‍යසාර අපි කෘතිමව නිෂ්පාදනය කිරීම කරනවා. ස්වාභාවිකව නිෂ්පාදනය වෙන තැනක වුණත් ඒක එතනින් පාවිච්චි කරාට පස්සේ ඉවර වෙනවා. පැහැදිලිද? හරි. එතකොට මධ්‍යසාර පුනර්ජනනීය නෙවෙයි. සූර ශක්තිය පුනර්ජනනීයයි. ජෛව ස්කන්ධ පුනර්ජනනීයයි. අපෙන් අහන්නේ පුනර්ජනනීය බලශක්ති මොනවද? ඒ හරි සුලං, මධ්‍යසාර ගන්න බැහැ, සි ගන්න පුළුවන් සූර ශක්තිය, ඩි ජෛව ස්කන්ධ ගන්නත් පුළුවන්. උත්තරය ඒ සි ඩි තමයි අපිට ගන්නට වෙන්නේ. ACD කියන උත්තරේ කියද? 4. උත්තරේ 4. උත්තරේ 4. තුනට උත්තරේ 4. හරිනේ. 4 බහුවරණය. නිවසේ ඇති විදුලි උපකරණයක් මගින් ගින්නක් ඇති වූ විට එම ගින්න පැතිරෙන ස්වභාවයක් ගත්තේ නම් ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය වන්නේ? දැන් ගින්නක් ඇති වෙනවා, ගින්න පැතිරෙනවා, ගින්න පැතිරෙනවා විදුලිය නිසා ඇතිවෙච්ච ගින්නක් මේක. ගින්න පැතිරෙනවා නම් අපිට පුතේ ගින්න නිවන්න වතුර දැම්ම හැකිද? වතුර දාපු ගමන් වතුර දාන්නේ කාට? කරන්ට් එක වදිනවා. පැහැදිලිද? එහෙම නැතුව දරුවනේ අපිට මේ ගින්න නිවන්න වෙන ක්‍රමයක් නැහැ. කළ යුතු හොඳම දේ තමයි මොන දේ කරන්නත් කලින් විදුලිය විසන්ධි කරන්නට ඕන. කාන්දු වෙන්නේ විදුලිය කොතනින්ද? අපිට ඒ සඳහා මූලික වශයෙන් ප්‍රධාන සූචයෙන් ගෘහ පරිපථයේ විසන්ධි කරන්න පුළුවන්. මූලික වශයෙන් ගෘහ පරිපථයේ විසන්ධි කිරීමෙන් අනතුරුව අපිට හැකියාව ලැබෙනවා ඕනම දෙයක් කරලා එතනින් එහාට ගින්න නිවා ගන්න පුළුවන්. නැතුව ගින්න නිවන්න මොන ක්‍රම පාවිච්චි කළත් විදුලිය පරිපථයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් අනතුරුදායකයි. එහෙනම් කරන්න ඕන මුලින්ම පරිපථයේ විසන්ධි කිරීමයි. බලමුකෝ දීලා තියෙන උත්තර ටික. පළවෙනි එක, රබර් සපත්තු පැළඳගෙන ගින්නට ජලය දැමීම. රබර් සපත්තු පැළඳගෙන ඉන්නකොට ගැටලුවක් නැති වෙන්න පුළුවන්. හැබැයි ගින්නට වතුර දාන්න යනකොට ඒ ගින්න මත විදුලිය හැමතැනම පැතිරෙන්න පුළුවන් වතුරත් එක්ක. අනිත් අයට හෝ වෙන දේවල් වලට කරන්ට් එක වදින්න පුළුවන්. හොඳම දේ ඒක නෙමෙයි. දෙක, ප්‍රධාන ස්විචේ විසන්ධි කිරීමෙන් පස්සේ ජලය දැමීම. ඒක නම් හරියටම හරි. ප්‍රධාන ස්විචේ විසන්ධි කරලා ජලය දානවා. ඒක හරි. සි, උපකරණ තුල අධිභාර වීම වැළැක්වීමට පෙර ගින්නට වතුර දානවා. ඒ කියන්නේ උපකරණ තුල පොතේ ඕවර්ලෝඩ් වෙන්න කලින් ගින්නට වතුර දානවා. බැහැනි, කරන්ට් එක මේ වෙනකොට කාන්දු වෙනවනේ. දාපු ගමන් ඉවරයි. ඔන් ද ස්පොට් එච්චරයි. කඩනදක් කරනවා, දුමක් දානවා, ශකබුම්. පැහැදිලිද? ඉවරයි. ඒ නිසා තුන්වෙනි එකත් වැරදි. 4, ගිනි නිවන හමුදාවේ සහාය පතනවා. ගෙදර කරන්ට් එක ලීක් වෙලා, හරි ගෙදර කරන්ට් එක ලීක් වෙලා කුස්සිය දිහා චූටි ගින්නක් ඇති වෙලා තියෙනවා. ටක් ගාලා දරුවනේ ගිනි නිවන හමුදාවට කියන අපේ ගෙදර ගින්නක් ඇති වෙලා තියෙනවා. හේතුව කරන්ට් ලීක් එක. කුස්සිය දිහා ගිනි දැල් දෙක තුනක් නම් උඩට එනවා. රෙද්දක්පගේ චූටි එකක් ගිනි ගන්නවා. එන්න ගිනි නිවන හමුදාවෙන් කියලා කිව්වට තේරෙනවත් නෑ. ඒක සාර්ථක ක්‍රමය නෙමෙයි. ඒක වැරදි. 5, ආරක්ෂාකාරී පියවරක් ලෙස මේ ස්ථානයෙන් සියලු දෙනා ඉවත් කිරීම. දැන් මේ ගොඩනැගිල්ල ගිනි ගන්නවා, විදුලි සර වැදිලා ඉන්නේ. උන් සේරම ටික ඒ පැත්තෙන් අයින් කරනවලු. අයින් කරන්නේ හොඳයි, උන්ට කරන්ට් එක වදින්නේ නැහැ. නමුත් ඒක හොඳම දේ නෙමෙයි. එතකොට අර අපිට නිවා ගන්න පුළුවන්කම තියෙන ගින්න නිවන්න බැරුව ලුකෝ ගින්නක් බවට පත් වෙන තැනට කඩ වැඩි වෙනවා. ඒ නිසා පස්සෙනි එකක් හොඳම ක්‍රියාව නෙමෙයි. එහෙනම් අපි කරන්න ඕනේ ගින්දර ඇති, ඒ කියන්නේ
විදුලි කාන්දුවක් නිසා ගිනි ගන්නවා. එහෙනම් මුලින්ම අපි කරන්න ඕනේ ඒ විදුලි සැර ඇතුල් වෙන එක වළක්වන්න ඕන පරිපථයට. ඒ කියන්නේ පරිපථය තුළ ප්‍රධාන සූචිය විසන්ධි කරන්නට ඕන. එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ දෙක පිළිතුරයි. හතර ප්‍රශ්නෙට උත්තරේ දෙකයි. හරිනේ හොඳයි. පහ බංගුරතාවයෙන් වැඩි ඉංජිනේරුමේ ද්‍රව්‍යයක් වන්නේ. පුතේ මොකද්ද බංගුරතාවය කියන්නේ? ඔයාලා දන්නවා බංගුරතාවය කියන්නේ මොකද්ද පුතේ? බංගුරතාවය කියලා කියන්නේ ඇඹරීමේදී, නැවීමේදී කැඩී බිඳී සුණු විසුණු වී යාමේ හැකියාව. කැඩී බිඳී සුණු විසුණු වී යාමේ හැකියාව තමයි අපි කියන්නේ බංගුරතාවය කියලා. එතකොට බංගුරතාවයෙන් වැඩිම ගැන අහනවා ඇලුමිනියම්. ඇලුමිනියම් බංගුරතාවයෙන් වැඩිම කෙනෙක් නෙවෙයි. හරිද? ඇලුමිනියම් බංගුරතාවයෙන් වැඩිම කෙනා නෙවෙයි. වානේ නැමද්දි කැඩී බිඳී සුණු විසිරු වී යන්නේ නැහැ. රන් ඒත් නැහැ. ලී වෙන්න පුළුවන්. හැබැයි ලී වලට වඩා වීදුරු ගත්තාම වීදුරු දරුවනේ නමද්දි අමරද්දි කැඩී බිඳී සුණු විසිරු වී යාමේ හැකියාව වැඩි. එහෙනම් බංගුරතාවයෙන් ඉහළම කෙනා කවුද? එයා. එයා කියන්නේ කවුද? පස්වෙනි කෙනා වීදුරු. උත්තරේ පුතා පහ. පහට උත්තරේ පහ. හය බහුවරණය දෙවන ලෝක යුද සමයේ සිදුවිච්ච තාක්ෂණික නිෂ්පාදනයක් නෙමෙයිලෝ. ජරිබඳුන. ජරිබඳුන සොයාගන්න දරුවනේ මොන යුගය තුළද? ජරිබඳුන දෙවන ලෝක යුද්ධ කාලෙදී. ජෙට් එන්ජිම. ජෙට් එන්ජිම කාගේ හරි මයික් එකක් කොටලා තියෙනවා බලන්න. ඒ මයික් එක ඔෆ් කරලා ගත්තරන ලේසි වලට. හරි. එතකොට කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ සිදුවිච්ච තාක්ෂණික නිෂ්පාදනයක් නෙමෙයිලු. පුතේ දෙවන ලෝක යුද්ධ කාලේ සිද්ධ වුණා නැත්තම් දෙවන ලෝක යුද්ධ කාලේ නිර්මාණය කළපු තාක්ෂණික නිර්මාණයක් තමයි ජෙරි බඳුන. ඒක හරි. ජෙට් එන්ජිම ඒකත් දෙවන ලෝක යුද්ධ කාලේ නිර්මාණය කළේ. රේඩාර් තාක්ෂණය ඒකත් දෙවන ලෝක යුද්ධ කාලේ නිර්මාණය වුණේ. නිෂ්ටික බලය ඒකත් දෙවන ලෝක යුද්ධ කාලේ නිර්මාණය වුණේ. කුමාර එන්ජිම ඒක නිර්මාණය වෙන්නේ කාර්මික විප්ලවයේ කාලේ. එහෙනම් දෙවන ලෝක යුද්ධ කාලේ නෙවෙයි. උත්තරේ පහ. හයට උත්තරය පහ. හයට උත්තරේ පහ. ඊට පස්සේ පොදේ හත්තනි බහුවරණය යම් කර්මාන්තයක නිෂ්පාදන වැඩි දියුණු වීම තක්සේරු කිරීමට යොදා ගන්නා නිර්ණායකයක් නෙමෙයි කියලා කියනවා. යම් කර්මාන්තයක නිෂ්පාදන වැඩි දියුණු වීම තක්සේරු කිරීමට යොදා ගන්න නිර්ණායකයක් නෙමෙයි. පුතේ දැන් බලන්නකො මෙහෙම. දැන් යම් නිෂ්පාදනයක වැඩි දියුණු වීම තක්සේරු කරන්න යොදා ගන්න පුළුවන් නිර්ණායක කීපයක් තියෙනවා. දැන් එකක් තමයි පුතේ ඒ යන්ත්‍රයක නැත්තම් භාවිතා කරන මේ මෙවලමක ඉහළ කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ කාර්යක්ෂමතාවයෙන් ඉහළයි නම් යම් කිසි භාණ්ඩයක් නැත්තම් නිෂ්පාදනයක් එයාගේ නිෂ්පාදනයන් වැඩි දියුණු වෙන්න හැකියාව තියෙනවා. මොකද හේතුව ඒ යම්කිසි භාණ්ඩයක නිෂ්පාදනයේ ඉහළ කාර්යක්ෂමතාවයක් තියෙනකොට අපි ඒවා මිල දීලා ගන්න වැඩි කැමැත්තක් තියෙනවා. ඒ නිසා නිෂ්පාදනය වැඩි දියුණු වීම තක්සේරු කිරීමට අපි මේ තියරි නෝට් එකේ පළවෙනි පාඩමට අදාළව ඔහොමම ලියපු කරුණු වෙ තියන්නේ නිර්ණායකයක් නවන්නේ. දැන් ඉහළ කාර්යක්ෂමතාව නිර්ණායකයක් තමයි. භාණ්ඩයේ මිල නම් අපි සලකන්නේ නැහැ. බහුකාර්යංග සලකන නිර්ණායකයක්. ප්‍රමිති වලට අනුකූල බව නිර්ණායකයක්. උසස් නිමාව නිර්ණායකයක්. එහෙනම් නිර්ණායකයක් නොවන්නේ මොකක්ද? භාණ්ඩයේ මිල කියන කෙනා. භාණ්ඩයේ මිල ගුණාත්මක බව එහෙම නැත්නම් නිෂ්පාදන වැඩි දියුණු සඳහා බලපාන සාධකයක් හෝ නිර්ණායකයක් නෙවෙයි පුතේ. පැහැදිලිද? හරි. අඩුපාඩු හදාගන්න තියෙනවා නම් හරි. ඔන්න හත්වෙනි ප්‍රශ්නකට අපි උත්තරයක් ගත්තා. හත්වෙනි ප්‍රශ්නකට පොතේ උත්තරය දෙක කියලා අපි දන්නවා. අට බහුවරණයට එනවා. තාක්ෂණවේදී කළමනාකරණයේදී අවධානය යොමු කළ යුතු කරුණක් නෙමෙයිලෝ. තාක්ෂණවේදී කළමනාකරණයේදී අවධානය යොමු කරන්න කරුණු තියෙනවානේ හතරක් පොතේ. පළවෙනි කෙනා කියනවා සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව. සංවිධානය එහෙම නැත්නම් සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව කියන්නේ අවධානය යොමු කළ යුතු කරුණක් කියලා අපි දන්නවා. මේවා තියරි තනිකර තියරි ඈ. මේවා දන්නවා. දෙක තාක්ෂණවේදී සම්බන්ධ අනාවැකි.
තාක්ෂණ වේදයේ සම්බන්ධ අනාවැකි කියලා කියන්නේ අවධානය යොමු කළ යුතු කරුණක්. එකක් හරි. තුන, තාක්ෂණ වේදයේ ගමන් මඟ හඳුනා ගැනීම. තාක්ෂණ වේදයේ ගමන් මඟ හඳුනා ගැනීම අපි අවධානය යොමු කරන්න ඕන කරුණක්. හරි. ව්‍යාපෘතියේ පරිමාණය. ව්‍යාපෘතියේ පරිමාණය කියන්නේ අපි අවධානය යොමු කරන්නට ඕන කරුණක්. ඊට පස්සේ පහ, තාක්ෂණ වේදයේ විකාශය. තාක්ෂණ වේදයේ විකාශය කියන්නේ නම් අපි අවධානය යොමු කරන්න ඕන කරුණක් නෙවෙයි. අපි එහෙම එකක් ඉගෙනගෙන නැහැ. එහෙනම් උත්තරේ වෙන්නට ඕනේ පස්වෙනි එක. මොකද කරුණක් නොවන්නේ කියලායි අහන්නේ. උත්තරේ පහ. උත්තරේ පහ. නවය, බහුවර්ණය. තාක්ෂණ වේදී කළමනාකරණ ක්‍රියාවලියට අයිති කාර්යයක් නොවන්නේ. තාක්ෂණ වේදී කළමනාකරණ ක්‍රියාවලියට අයිති පුතේ කරුණු තියෙන්නේ පහයිනි. මොනවද? සර්, තාක්ෂණ වේදී කළමනාකරණ ක්‍රියාවලියට අයිති දරුවනේ කරුණු තියෙන්නේ හතරයිනි. මොනවද? සංවිධානය, මෙහෙයවීම, පාලනය, සැලසුම්කරණය. පැහැදිලිද? ඒ කියන්නේ සංවිධානය, සැලසුම්කරණය, පාලනය, මෙහෙයවීම. ඔය කරුණු හතර තියෙනවානේ. හරි, ඔය කරුණු හතරට අමතර කරුණක් තිබුණොත් ඒක තමයි උත්තරේ වෙන්නට ඕන. මොකද අපෙන් අහන්නේ කළමනාකරණ ක්‍රියාවලියට අයිති කාර්යයක් නෙමෙයි කියලායි කියන්නේ. දැන් සංවිධානය කියන්නේ කළමනාකරණ ක්‍රියාවලියට අයිති කාර්යයක්. මෙහෙයවීම කියන්නේ කළමනාකරණ ක්‍රියාවලියට අයිති කාර්යයක්. සැලසුම්කරණය කියන්නේ එමම කාර්යයක්. පාලනය කියන්නේ කාර්යයක්. ගවේෂණය කියන්නේ එහෙම කාර්යයක් නෙමෙයි පුතේ. උත්තරේ පහ. 10, බහුවර්ණය. වැරගන් වූ කොන්ක්‍රීට් සෑදීමේදී භාවිතා කරන වැලි පිළිබඳව ප්‍රකාශ හතරක් දෙනවලු. ඒ වයින් සත්‍ය වන්නේ මොනවද කියලා යහන්නේ. දැන් ඔන්න බලන්නකෝ, වැලි ගැනයි අපිට අදහසක් දෙන්නේ. හරි. දැන් ඉදිකිරීමක් සඳහා පාවිච්චි කරන වැලි ගැන කතා කරනකොට අපිට කියනවා මෙහෙම. පළවෙනි කෙනා මිලිමීටර 0.0006 ඉරක් මිලිමීටර 5 ප්‍රමාණය අතර වෙන්නට ඕන. ඇත්තරම ඉදිකිරීම සඳහා පාවිච්චි කරන වැලි ගත්තහම වැලිවල ප්‍රමාණය මිලිමීටර වලින් 5කට වඩා අඩු වෙන්නට ඕන කියන කාරණාව හරි. ඒක අපි දන්න දෙයක්. එතකොට පළවෙනි ප්‍රකාශනය හරි පොතේ. 2, වඩා රවුම් බවින් සහ අඩු කෝණික බවින් යුක්ත විය යුතුයි. නෑ පුතා, වැලි නම් අනිවාර්යයෙන්ම කෝණික බවකින් යුක්ත වෙනවා. අඩු කෝණික බවකින් නෙමෙයි, ඉහළම කෝණික බවකින් යුක්ත වෙනවා. ඒ වගේම රවුම් බවකින් තොර වෙන්න බෑ. ඒ කියන්නේ ගෝලාකාර වෙන්න බෑ. එතකොට දරුවනේ, දෙක ප්‍රකාශනීය වැරදි. එක හරි, දෙක වැරදි. C. ඒ කියන්නේ A හරි, B වැරදි ඈ. C. ධන සමාහාරයේ හිස්තැන් පුරවන පෙරවුම් ද්‍රව්‍යයක් විය යුතුයි. ඒක හරිනේ පොතේ. ධන සමාහාරවල හිස්තැන් පුරවන පෙරවුම් කාරකයක් තමයි වෙන්නට ඕනේ C. ඒකත් හරි. D. ලවණ අඩංගු විය යුතුයි. පොතේ ලවණ අඩංගු වෙනවා කියලා කියනකොට අපි ඉදිකිරීම සඳහා ගන්න වැලිවල ලවණ තියෙන්න පුළුවන්ද? බැහැ. ලවණ තිබුණොත් දරුවනේ අනිවාර්යයෙන්ම සිමෙන්ති ලවණ කියන්නේ ඕක අනිවාර්යයෙන්ම සල්පේට තියෙනවා. එතකොට ඔය ලවණ වල සල්පේට අඩංගු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එතකොට සිමෙන්ති දුර්වල වෙනවා. පැහැදිලිද? ඒක ගැටලුවක්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම D නිවැරදි ලෙස සලකන්නේ නැහැ. ඒතකොට මෙතන හරියන්නේ A හරි, B වැරදි, C හරි, D වැරදි. නිවැරදි පිළිතුරු දෙකයි A සහ C පමණක්. හරි, උත්තරය A සහ C පමණි. උත්තරය A සහ C පමණි. හරිද? හොඳයි. ඒ කියන්නේ දෙක. 11, බහුවර්ණය. නිර්මාණ කටයුතුවලදී භාවිතා කරන ගඩොල්වල පරීක්ෂා කරන්නේ නැත්නම් මොකක්ද කියලා යහන්නේ. ගඩොල්වල පරීක්ෂාව නොකරන්නේ. මොන බලන්නක, සම්මත ගඩොල්වල මිනුම්, ඒ කියන්නේ ගඩලක සම්මත මිනුම් පරීක්ෂා කරනවා. ගඩලේ බර පරීක්ෂා කරනවා. ගඩලේ වර්ණය පරීක්ෂා කරනවා. ගඩලේ සම්පීඩන ප්‍රබලතාව පරීක්ෂා කරනවා. ගඩලේ අන්තර්ගත වැලි ප්‍රමාණය කොහෙවත් තැනක පොතේ ගඩලක වැලිවල ප්‍රමාණය ගැන කොහෙවත් තැනක සඳහනක් වෙන්නේ නැහැ. ඒ නිසා වැරදින උත්තරය, නොකරන උත්තරය පහ. උත්තරේ පහ. හරි. ඊට පස්සේ 12, බහුවර්ණයට එනවා. 12, බහුවර්ණය. 12, බහුවර්ණයට එනකොට පොතේ කියනවා බිම් මහලේ ගඩොල් ඇතිරීමට පෙර පස්දමා තද කරනවා. ඒ කියන්නේ ගොඩනැගිල්ලක බිම මහල, ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක පස් දාලා තලනවලු. පහත ප්‍රකාශනයේ සත්‍ය වන්නේ. දැන් පුතේ පස් දාලා තලනවා කියලා ගත්තහම පස් දාලා තලන්නේ, හොඳට අහගන්න, පස් දාලා තලනකොට තලන්නේ අඩි භාගයක්. ඒ කියන්නේ මිලිමීටර 150ක් වගේ ප්‍රමාණයකට පස් තට්ටුවක් දානවා. ඒක හොඳට තලනවා, වතුර හිනවා, ආයෙ තලනවා. ආයෙ අඩි භාගයක පස් තට්ටුවක් දානවා,
කලනවා, වතුර දානවා, ආයෙ කලනවා. ඔය විදිහට තට්ටු ක්‍රමයට තමයි පුතේ බැම්මක් සඳහා පස් දාලා තැලීම කරනු ලබන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට මෙතනදී කියන්නේ මෙහෙමයි. ඔන්න බලන්නකෝ, කැපිටල් A පස් අත්තිවාරමේ මට්ටමට පුරවන තලනවා. ඇත්තද පුතා? පස් මේ අත්තිවාරමේ මට්ටමට පස් දාලා තැලුවොත් එimhe යට හරියේ තියෙන පස් තැලෙන්නේ නෑනේ. අඩි භාගෙන් භාගෙට තට්ටු ක්‍රමයට තමයි පස් දාලා තලා ගන්නට ඕනේ. ඒ නිසා A ප්‍රකාශනයේ වරදිනවා. B පස් තට්ටු දමා පැලිය යුතුයි. හරි. C හොඳ මැටි පසක් විය යුතුයි. පුතේ මැටි පසක් වුණොත් එහෙම තලන්න පුළුවන්ද? බෑ. තලන්න බෑ මැටි පසක්. බොරළු වගේ තියෙනවනම් වඩාත් හොඳයි. එතකොට දරුවනේ A හරි B වැරදි C වැරදි. D පස් තට්ටු වලට වතුර දමමින් තැලිය යුතුයි. ඒක හරි. ඒක හරි. එතකොට B හරි D හරි. එච්චරයි පුතේ හරියන්නේ. උත්තරය දෙක. උත්තරය දෙක. 13 බහුවරණයට එනවා. 13 ගොඩනැගිල්ලක ඉඩකඩ ප්‍රශස්තව භාවිතා කිරීම සඳහා බෙදුම් බැමි යොදා ගන්නවා. පහත ප්‍රකාශවලින් අතරින් සත්‍ය වන්නේ මොකක්ද කියලායි අහන්නේ. හොඳයි. දරුවනේ දැන් ඔය බෙදුම් බැමි කියලා කියන්නේ අපි ඔය භාවිතා කරන, ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් ඔය ඒ කියන්නේ ගොඩනැගිල්ලක් එහෙම ගත්තොත් එහෙම අපි ඔය බෙදුම් බැමි වලින් කරන්නේ ගොඩනැගිල්ලක ඒ කාමර වෙන් කරනකොට ඒ කාමරවල, ඒ වෙන් කරන කාමරවල ලැබෙන බර දරා ගන්න අපි උදව්වක් තමයි එතනදී ලබා දීම කරන්නේ. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. දැන් ඔයාලට මම මේ දිලා තියෙන ගැටලුවත් එක්ක සාකච්ඡා වඩෙන්නම්කෝ. දැන් ඔයාලගෙන් ඔයාලට කියනවා පහත සඳහන් ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ. දැන් පළවෙනි එකේනවා කියනවා බෙදුම් බැමි අඩු ඉඩක් ගන්නවා. දරුවනේ දැනුමය මේ බෙදුම් බැමි කියලා කියන්නේ ඇත්තටම මේ යම් කිසි ව්‍යුහයක බරදරන අවයවයක්. හරිද? ඒ කියන්නේ යම් කිසි ව්‍යුහයක බරක් දරා ගන්න පුළුවන් අවයවයක් වෙනවද? ඒක බෙදුම් බැම්මක් කියලා අපි කියනවා. හරිද? ඒ කියන්නේ දැන් ඒකෙන් වෙන්නේ ගොඩනැගිල්ලක ව්‍යුහ මත, දැන් විශේෂම වහලෙන් පහලට ක්‍රියාත්මක වන බර වගේ දේවල් දරා ගන්න මෙයාට හැකියාව දෙනවා. එතකොට බෙදුම් බැමි අඩු ඉඩක් ගන්නවා කියන එක නම් වැරදි. දෙක කියනවා නවීන බෙදුම් බැමි සිත් ගන්නාසුළු ක්‍රමවලට සකස් කරලා දෙනවා. ඒකත් නම් හරි. නමුත් අපි බලමුකෝ හරිම උත්තරේ. 3 ජිප්සම් තහඩු බෙදුම් බැමි සඳහා බහුල වේදා ගන්නවා. හරි. ඊට පස්සේ 4 කියනවා බෙදුම් බැමි ව්‍යුහයක බහරය දරන අවයවයක්. ඔව්. කඩලින් කරන බෙදුම් බැමි සඳහා බඩගල් බැමි යොදා ගැනීම. හරි. එතකොට මෙතනදී මම පුංචි පැහැදිලි කිරීමක් තව කරන්නත් ඕන. ඇත්තටම දැන් ඔය බෙදුම් බැම්මක් කියලා කියනකොට තව අපිට කියන්න පුළුවන් ගොඩනැගිල්ලක දැන් ඔය පාටේෂන් කරනවා කියලා අපි කියන්නේ. පාටේෂන් කරනවා කියලා කියන්නේ. එතකොට මේ වගේ වැඩවලට යොදා ගන්න බැමි ගැන මේ කියන්නේ. එතකොට ඔය බෙදුම් බැමි දැන් ඔයා දැකලා තියෙනවා ඔයාගේ ගෙදරක, එහෙම නැත්නම් ඔයා ඉන්න ගොඩනැගිල්ලක බෙදුම් බැමි නැත්නම් ආයතනයක, ඔක පාසලේ වුණත් වෙන්න පුළුවන්. දරුවනේ බිත්ති නිර්මාණය කරන්න නැත්නම් කාමර වෙන් කර ගන්න අපි ජිප්සන් බෝඩ් වලින්, එහෙම නැත්නම් අපි ගඩොල් බැමි වලින් ඔය බැමි නිර්මාණය කිරීම කරනවා. يعني වෙන් කරන්න හදනවා. අපි දැන් බලමුකෝ මේ තියෙන උත්තර. අපෙන් අහන්නේ සත්‍ය වල දේ. හරි. එතකොට අර බෙදුම් බැමි පාවිච්චි කරලා පස් වලින් කරන්නේ ඇත්තටම කාමරවල මේ ඉඩකඩ වෙන් කරන එක. අන්න එහෙම අදහසක් ගන්නකෝ. හරි. අර දැකලා තියෙනවනේ දැන් ජිප්සන් බෝඩ් එහෙම දාලා తాවකාලික, ඒක తాවකාලිකවමත් නෙමෙයි ගොඩින් දැන් ඔය හිතන්න මෙහෙම ඩිස්පෙන්සරි එකට යනවා. ඩිස්පෙන්සරි එකට ගියාට පස්සේ දැන් වෛද්‍යවරයා ඉන්න තැන, වෛද්‍යවරයා ඉන්න තැන බෙහෙත් දෙන තැන, එහෙම නැත්නම් තව ඔය පොඩි ඔය ඔපරේෂන් හරි නැත්නම් පොඩි ප්‍රමාණයේ දැන් ඔය තුවාල වලට බෙහෙත් දාන්න වගේ තැනක් එහෙම තියෙනවා නම් එතන ඒ තැන් තැන් ඒ ඉන්න වෛද්‍යවරයා ඉන්න තැන පොඩි පොඩි පාඩේෂන් වලට වෙන් කරලා දෙනවා නේද කොටස් වලට. ආන් ඒ සඳහා භාවිතා කරලා තියෙන බැමි දිනවනේ. අන්න ඒ ගැන අයෝ කියන්නේ. පැහැදිලිද? හරි. අපෙන් දැන් අහන දේවල් බෙදුම් බැමි අඩු ඉඩක් ගන්නවා. ඒක හරි. ඒක හරි ඈ. ඒක හරි. බි ඒ එක හරි. දෙක නවීන බෙදුම් බැමි සිත් ගන්නා සුළු ක්‍රම වලට සකස් කරලා තියෙනවා. ඒකත් හරි. 3 ජිප්සන් තහඩු බෙදුම් බැමි සඳහා බහුලව යොදා ගන්නවා. ඒකත් හරි. ඒක හරි ඈ. 3ක් හරි. 4
බෙදුම් ගැමි ව්‍යූහයක පහරේ දරන අවයවයකි. ආ ඒක වැරදි. ඒක හරියන එකක් නෙමෙයි, ඒක වැරදි. මොකද හේතුව බෙදුම් බැම්මකින් වෙන්නේ අර ගොඩනැගිල්ලක් පාටිෂන් කරනවා, කොටස් වලට වෙන් කරනවා කියන දහස මතක තියාගන්නකෝ. එතකොට හතර වැරදි. පහ, ගඩලින් කරන බෙදුම් බැමි සඳහා බඩගල් බැමි යොදා ගන්නවා. ඒකත් හරියි. එතකොට පොතේ මෙතන මේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා, ඔයාලට දීලා තියෙන ගැටලුව. පහත සඳහන් ප්‍රකාශ අපරින් සත්‍ය ප්‍රකාශ නෙමෙයි මේක වෙන්න ඕනේ, අසත්‍ය ප්‍රකාශය කියලායි වෙන්නට ඕනේ. සත්‍ය නෙමෙයි අසත්‍ය. එතකොට එක හරි, දෙක හරි, තුන හරි, පහත් හරි අසත්‍ය ප්‍රකාශය කියලා එන්නට ඕන. එතකොට ඔයාලගේ ප්‍රශ්න ළඟ දාගන්න අසත්‍ය වන්නේ කියලා, සත්‍ය නෙමෙයි අසත්‍ය වන්නේ කියලා දාගන්න. අසත්‍ය ප්‍රකාශයයි අහන්නේ. එතකොට අසත්‍ය ප්‍රකාශය කියන්නේ හත්තරවෙනි පිළිතුර කියලා ගමු. හරි, ඒක දන්නේ නැත්නම් පැත්තක ලියා ගන්න. දැන් ওই බෙදුම් බැමි කියලා කියන්නේ පාඩේෂන් කරන්න ගන්න, නැත්නම් කොටස් වෙන් කර ගන්න ගන්න බිත්ති. ඒව ගඩොල් වලින් බඳින්නත් පුළුවන්, ජිප්සන් බෝඩ් වලින් බඳින්නත් පුළුවන්, නිර්මාණය කරන්නත් පුළුවන්, ඇලුමිනියම් තහඩු දාන්නත් පුළුවන්, නැත්නම් ක්ලැඩින් බෝඩ්ස් වලින් නිර්මාණය කරන්නත් පුළුවන්. හරි, අන්න ඒ වගේ එකක්. හරි, එතකොට උත්තරේ හතර. 13 හරි. 14ට අපි එනවා. 14 14 කියන පොතේ 14 වෙනි කෙනාගේ කියන්නේ ලිම් බැඳීම සහ ආරුක්කු වැනි දේ ඉදිකිරීම කටයුතු සඳහා යොදා ගන්නා බඩගල් බැමි ක්‍රමය වන්නේ. පොතේ ලිම් බඳින්න, ආරුක්කු වගේ දේවල් නිර්මාණය කරන්න යොදා ගන්න බඩගල් බැමි ක්‍රමය. දැන් මතකයිනේ, දැන් ලීඩක් එහෙම බඳිනකොට ඉදිමේ අර බාහිර කවය නිර්මාණය කරන්නේ දරුවනේ ගඩොල් බෙන්න මෙහෙම යදා ගැනීම කරනවානේ. හරි, එතකොට ගඩොල් මෙහෙම යදා ගන්නකොට ඒ වගේම ආරූප බෙම්මක් නිර්මාණය කරනකොට ගඩොල් බෙන්න මෙහෙම යදා ගන්නවානේ. හරි, එතකොට මෙන්න මේ හැමතැනකම පාවිච්චි කරලා තියෙන්නේ මොන රටාවද? ගඩොල් වල පොළු මුහුණත, ඒ කියන්නේ පොළු ගල් මුහුණතක් තමයි භාවිතා කරන්නේ. අපේ ගහන්නේ ලිම් බැඳීම සහ ආරූප වෙන්න ඉදිකිරීම සහ යදා ගන්න ගඩොල් බැමි ක්‍රමය. ඉංග්‍රීසි බම්ම නෙමෙයි, ප්‍රවිෂ් බම්ම නෙමෙයි, ඔළුගල් බම්ම. ඔව්, ඔළුගල් බම්ම තමයි මේ. ඔළුගල් බම්ම, බඩගල් බම්ම නෙමෙයි, ඔළුගල් බම්ම. ඒක හරි. උත්තරේ පුතේ 3. ඒක නම් ඔයාලට පුළුවන් ලේසින් ගන්න. හරි, 15. පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. මේක ලේසි පේපර් එකක්, ලොකු අවුලක් නෑ ඔයාලට. කැපිටල් ඒ, වැලි මෘදු කිරීමට උපකාරී වන, වැලි මෘදු කිරීමට උපකාරී වන අතර ගඩොල් පිලිසීමේදී එයට ආවේණික වර්ණයේ වෙච්ච රතු පැහැය ලබා දෙන්නේ ෆෙරස් ඔක්සයිඩ් මගින් ලෝ. පුතේ වැලි වලට නැත්තම් ගඩොල් වල තියෙන මැටි වල ෆෙරික් නැත්තම් ෆෙරස් ඔක්සයිඩ් ගත්තාම, ඒ කියන්නේ යකඩ ඔක්සයිඩ් ගත්තාම යකඩ ඔක්සයිඩ් මගින් තමයි ගඩොලේ පාට රතු පාටට හරවන්නේ. එතකොට කැපිටල් ඒ ප්‍රකාශනය නම් නිවැරදි. B, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පළලින් අඩුම බැමි වර්ගය ලෙස බඩගල් බැම්ම හඳුන්වන්න පුළුවන්. පළලින් අඩුම බැමි වර්ගය කියලා කියන්නේ බඩගල් බැම්ම. හරි, අතරම බැමි වර්ගයේ පළල බැමි වර්ගයේ පළල මිලිමීටර 200ක් වෙනවා, 220ක් වෙනවා. හරිනේ, ඒ කියන්නේ අපි ගත්තොත් පොතේ ගඩලක් එහෙම මෙහෙම ගඩලක් ගත්තාම මේ ගඩලේ දිග 220යි, පළල 105යි, උස 65යිනේ. එතකොට බඩගල් බැම්මක්, ඒ කියන්නේ දැන් අපි මෙතනදී ගත්තහම අපිට කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පළලින් අඩුම බැම්ම තමයි බඩගල් බැම්ම කියලා කියන්නේ. එතන ඒ වගේම කියනවා බැමි වර්ගයේ පළල මිලිමීටර 220. දැන් බඩගල් බැම්ම ගත්තහම මේ විදිහට දැන් ওই ගඩොල් බැම්ම බැඳගෙන බැඳගෙන යන්නේ. ඒ කියන්නේ දැන් බඩගල් බැම්මක් ගත්තහම අපි දකින්නක 3D shape එකකට ගත්තහම මෙන්න මෙහෙමනේ දකින්නේ. මෙහෙම මෙහෙමනේ ගඩල් බැම්ම බැඳලා තියෙන්නේ. ඔය විදිහටනේ බලන්න. එතකොට ඔය ගඩල් බැම්මේ පළල වෙන්නේ 105යි. 220ක් නෙමෙයි ඈ, 105යි. දැන් බලමු පළවෙනි එක. වැලි මෘදු කිරීමට උපකාර වන අතර ගඩොල් පිලිසීමේදී එයට ආවේණික වර්ණය වෙච්ච රතු පැහැය ලබා දෙන්නේ ෆෙරස් ඔක්සයිඩ් මගින්. ඒක හරි. 2, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පළලින් අඩුම බැමි වර්ගයේ ලෙස බඩගල් බැම්ම හඳුන්වන්න පුළුවන්. හරි. 4, අතරම එහි නැත්තම් අතරම බැමි වර්ගයේ පළල 220යි. දැන් මේ බැමි පළල 220ක් නෙමෙයි, පළල වෙන්නේ මෙන්න මේ 105යි. පළල 105යි. හරිද? එතකොට ඒ නිසා B නම් වරදිනවා. C, කුහර සහිත බ්ලොක් ගල්, කෝෂ සහිත බ්ලොක් ගල් වලට වඩා සාපේක්ෂව ඝනත්වය අඩුයි.
කුහර සහිත බ්ලොක් ගල් කෝෂවලට වඩා ඝනත්වයෙන් අඩුයි. ඒක හරි. නමුත් එහි ඵලදායි පරිමාව නොවෙනස්ව පවතී. ඒකත් හරි. අපෙන් අහනවා ඉහත ප්‍රකාශ අතරින් සාවද්‍ය ප්‍රකාශයක් නොවන්නේ. සාවද්‍ය ප්‍රකාශයක් නොවන්නේ කියන්නේ වැරදි ප්‍රකාශයක් නොවන්නේ. ඒ කියන්නේ ඇත්ත ප්‍රකාශයක් වන්නේ. ඒත් හරි, සීත් හරි. B විතරනේ වරදින්නේ. එහෙනම් A C දෙකම හරි පුතේ. A සහ C දෙකම හරි. උත්තරේ 3. උත්තරේ 3. 16. ආන භාණ්ඩුවක් යොදා ගන්න බැමි වර්ගයක් ලෙස සලකන්නේ. පුතේ ආන භාණ්ඩුවක් යොදා ගන්න බැමි වර්ගය කියපු ගමන් අපේ ඔළුවට එන්නේ මොකක්ද? ඉංග්‍රීසි බැම්ම. හැබැයි ඒ වගේම ෆ්ලෙමිෂ් බැම්මෙත් එනවා. පැහැදිලිද? ඉංග්‍රීසි බැම්මෙත් ඕක තියෙනවා, ෆ්ලෙමිෂ් බැම්මෙත් ඕක තියෙනවා. එතකොට ඉංග්‍රීසි බැම්ම හෝ ෆ්ලෙමිෂ් බැම්ම ගත්තාම අපි ওই සිද්ධිය දකිනවා. මම ඔතනදී තව දෙයක් කියන්නම්. මම මේක තියරි පන්තියෙත් කිව්වා. ෆ්ලෙමිෂ් බැම්ම මත අලුත් දෙයක් කියන්නම්. දැන් මේ ඉංග්‍රීසි බැම්ම ගත්තාම ඉංග්‍රීසි බැම්ම වලට මතකයි අපි එල් සන්ධිය ගමක ඉංග්‍රීසි බැම්මේ. ඉංග්‍රීසි බැම්ම එල් සන්ධිය. එල් සන්ධිය ගත්තාම ඉංග්‍රීසි බැම්මක එල් සන්ධිය ගත්තාම අපි දකිනවා මෙන්න මෙහෙම. මෙතන ආන බාන්දුවක් තියෙනවා. මේක ඉංග්‍රීසි බැම්ම එල් සන්ධියේ අපි පළවෙනි වරිය කියලා ගනිමුකෝ. මේක පළවෙනි වරිය නම් හරිද? මේක ඉංග්‍රීසි බැම්මේ පළවෙනි වරිය නම් අපි දෙවෙනි වරිය ගමුකෝ. මෙහෙම දැන් ඉංග්‍රීසි බැම්මේ පළවෙනි වරිය සහ දෙවෙනි වරිය අපිට මෙහෙම ඉදිරිපත් කරන්න පුළුවන් නේ. එතකොට මේ තියෙන්නේ ඉංග්‍රීසි බැම්මේ පළවෙනි සහ දෙවෙනි වරිය. එතකොට මේ දෙකටම අපි ආන බාන්දු දානවනේ. ඒක හරි. ඒ වගේම දැන් ප්‍රෙමිෂ් බැම්ම ගත්තාම ප්‍රෙමිෂ් බැම්මේ මම ඒකත් මෙතනදී පැහැදිලි කිරීමක් කරන්නම්කො. දැන් අපි ප්‍රෙමිෂ් බැම්ම ගත්තට පස්සේ හරි මම ප්‍රෙමිෂ් බැම්ම ගන්නම්කො. මම මේ පැත්තෙන් ඉඳන් නෝට් කරන්නම්කො. ඔය ඉංග්‍රීසි බැම්ම හරිද? හරි, මම එක පැහැදිලි කරන මේ තේ ඉංග්‍රීසි බැම්ම. මේක දැනගන්න. මේක ඉංග්‍රීසි බැම්ම. ඊට පස්සේ පුතේ හරි, ඊට පස්සේ අපි යනවා කතා කරන්න අපේ ඊළඟ බැම්ම විදියට. මම එන්නම්කො ප්‍රෙමිෂ් බැම්මට අදාළව කොහොමද ගණන් හදන්නේ කියලා මම කියන්නම්කො. ප්‍රෙමිෂ් බැම්ම ගන්නම්කො. මම ප්‍රෙමිෂ් බැම්ම. ප්‍රෙමිෂ් බැම්ම ගත්තාම ප්‍රෙමිෂ් බැම්මේ අපි එල් සංඛ්‍යාවක් ගනිමුකෝ. ප්‍රෙමිෂ් බැම්ම එල් සංධියක් ගත්තාම අපි දකින්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒක තියෙනවා ඔළු ගලක් තියෙනවා, ඊට පස්සේ ආන බාන්දුවක් එන්න ඕනේ, ඊට පස්සේ බඩ ගලක්. ඔළු ගලක්, බඩ ගලක්. මෙන්න මෙහෙම බැම්ම යනවා. එතකොට මෙතන තියෙනවා බඩ ගලක්, ඔළු ගලක්, ඊට පස්සේ බඩ ගල් යුගලක්. ඔය විදිහට තමයි යන්නේ. මේක පළවෙනි වරිය. ඔන්න ප්‍රවිශ් ධර්මයේ පළවෙනි වරිය. බිත්ති මුල්ලා. මෙතෙන්ට දාලා තියෙන ආන බාන්දුවා. උඩින් බලපුවම පේන විදිහක් මම මේ යන්නේ. හරිද? ඊට පස්සේ මේක දෙවෙනි වරිය ගත්තාම يعني දෙවෙනි වරිය ගත්තාම මෙතන එනවා ඔළු ගලක්, ආන බාන්දුවක්, ඊට පස්සේ ටච්. ඊට පස්සේ මම මෙතෙන්ට ගන්නවා. මම දැන් කර පහදලා කියන චිත්‍ර බලන්න. දැන් අපි ප්‍රෙමිෂ් බැම්මක් ගත්තාම ප්‍රෙමිෂ් බැම්මක මුල් ඔළු ගලට පිටිපස්සෙන් ආන බාන්දුවක් තියෙන්නට ඕනේ. එතකොට දැන් මුල් ඔළු ගලට පිටිපස්සෙන් ආන බාන්දුවක් තියෙනකොට ඊට පස්සේ එතනින් පස්සේ අපිට සම්බන්ධ වෙන සාමාන්‍ය ගඩොල් ටික අපිට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මෙතනදී බඩ ගලක්, ඊට පස්සේ මෙතනින් එහාට අපිට ලැබෙනවා ඉතිරි සෙට් එක. ඉතිරි සෙට් එක කියන්නේ මෙන්න මෙහෙම සෙට් එකක් එනවා. මෙතනින් එහාට අපි ගත්තාම එනවා මෙන්න මෙහෙම සෙට් එකක් එනවා. ඒ කියන්නේ රයිට් මෙහෙම එනවා බඩ ගලක්, ඊට පස්සේ ආයෙ මෙතනින් එනවා ඔළු ගලක්, ඊට පස්සේ බඩ ගල් යුගලක්, ආයෝ ඔළු ගලක්, බඩ ගල් යුගලක්,
ඔය ටයිප් එකට ආයෙනවා. මේ තියෙන අනබාණ්ඩුව. පැහැදිලිද? මේක අපි දෙවෙනි වරිය කියලා ගන්නවා. මෙතනින් මෙහෙම ආයෙම යනවා දිගටම. ප්‍රශ්න. ඔන්න මේ ඔය තියෙන ප්‍රවිශ් බම්මක අපි දකින එල් එල් සංදියේක පළවෙනි සහ දෙවෙනි වරි දෙක. මේක දන්නේ නැත්නම් ඔයාලා පැත්තක නෝට් කරගත්තත් කමක් නැහැ. හරිද? දැන් ඔයාලට පේනවද මේ ප්‍රවිශ් බම්මේ වරි තියෙන විදිහයි ඉංග්‍රීසි බම්මේ වරි තියෙන විදිහයි. දැන් ඉංග්‍රීසි බම්මේ ගත්තත් බලන්න දැන් මේ ඔලු ගලක් ආන බාන්දුවක් ඔලු ගලක් තියෙනවා මේ පැත්තට. එහෙනම් ඒ කියන්නේ දැන් මෙතන ඔලු ගලකට පස්සේ ආන බාන්දුවක් එනවා. මෙතනත් එහෙමයි. දැන් මෙතනත් මේ ඔලු ගලකට පස්සේ ආන බාන්දුවක්. මෙතනත් ඔලු ගලකට පස්සේ ආන බාන්දුවක්. දැන් මේවා දන්නේ නැත්නම් ඇඳගත්තත් කමක් නැහැ. පැත්තක ටික ඇඳගමුද දැනගන්නත් එක්ක. නැත්තම් ටිකක් මඤ්ඤම් වෙනවනේ. හරි. ඒ නිසා ටක් ගාලා බලන්න පොතේ ඇඳ ගන්න ඔය දෙක. ඉංග්‍රීසි බම්ම සහ ෆ්ලෙමිෂ් බම්මේ. හරි. ඉංග්‍රීසි බම්ම සහ ෆ්ලෙමිෂ් බම්මේ තියෙන ඔය වරි වල රටා ටික ටක් ගාලා ඇඳ ගන්නකො පැත්තක. ඉක්මන් කරන්නකො. ඒක දරුවෙක් කනසලා අද 47ක් කරනවා දැන් නැහැ නැහැ. අද 46යි කරන්නේ. අදලි සය වැඩ ගොඩක් තියෙනවා තව ඉවර කරන්න. ඉක්මනින්ම වරි දෙක ඇඳ ගන්න බලන්න. වරි දෙක ඇඳලා ඉවර කරන්න කට්ටක් ගාලා. ඇඳලා ඉවරද? ඉක්මන් කරන්න. ඉක්මන් කරලා දෙමු අපි. හරි, ඇඳලා ඉවරයි කියලා අපි හිතමුකෝ. හරි, ඉංග්‍රීසි බම්ම වල ගේමක් නැහැ. හැබැයි ප්‍රෙමිෂ් බම්ම තමයි පොඩි සීන් එකක් තියෙන මම හිතන්නේ. ප්‍රෙමිෂ් බම්ම වල කටයුතු ටික ඇඳලා ඉවර කරන්න. හරි, ඉක්මන් කරන්න බලන්න. right the english බම්ම හරි ප්‍රෙමිෂ් බම්මේ වල ටික ඇඳලා ගත්තා. දැන් එතකොට ඔන්න බලන්න මම ප්‍රශ්නට එනවා ආය 16 වෙනි ප්‍රශ්නට. ආන බාන්දුවක් යොදාගෙන බැමි වර්ගයේ වන්නේ ඉංග්‍රීසි බැම්මේ ආන බාන්දු දානවා ෆ්ලෙමිෂ් බැම්මේ ආන බාන්දු දානවා. පළවෙනි කොටසෙන් කියනවා ඉංග්‍රීසි බැම්ම සහ ෆ්ලෙමිෂ් බැම්ම. ඒක හරි. දෙක, ඉංග්‍රීසි බැම්ම හා බඩගල් බැම්ම. දැන් ඉංග්‍රීසි බැම්ම නම් අපි ආන බාන්දුවක් දැම්මට බඩගල් බැම්මට දානවාද? නැහැ. තුන, බඩගල් බැම්ම සහ ඔලුගල් බැම්ම. නෑනේ, වැරදි. ඒ වට දාන්නේ නෑ. තුන හරි වැරදි. හතර, ඔලුගල් බැම්ම සහ ප්‍රෙමිෂ් බැම්ම. ප්‍රෙමිෂ් වලට නම් දානවා, ඔලුගල් වලට දාන්නේ නෑ. පහ, ප්‍රෙමිෂ් බැම්ම සහ බඩගල් බැම්ම. ප්‍රෙමිෂ් නම් හරි, බඩගල් බැම්ම වැරදි. එතකොට පොතේ උත්තරය වෙන්නේ පළවෙනි එකනේ. 16 උත්තරය අපිට ගන්න වෙන්නේ එක. 16 උත්තරය එක. හරි, 16 උත්තරය එක. ඊට පස්සේ රයිට්. හරි, ප්‍රශ්නයක් අහනවා දරුවෙක්. රයිට්, බලමු. ඒ ප්‍රශ්න අහපු දරුවට මම ඔන්න උත්තරයක් දැම්මා. හරි, ඊට පස්සේ පොතේ 16 හරි 14 එනවා. SLS ප්‍රමිතියට අනුව, SLS ප්‍රමිතියට අනුව සකසන ලද කුහර රහිත බ්ලොක් ගලක දිග. දැන් අපි දන්නවා පොතේ බ්ලොක් ගලන් ගත්තට පස්සේ බ්ලොක් ගලක දිග පළල සහ උස ගත්තාම 400යි 100යි 200යි කියලා දන්නවා. දිග පළල උස ගත්තාම 400යි 100යි 200යි. දැන් ওই 400 100 200 කියන්නේ මොකද්ද? අපි දන්නවා 400 කියන පුතේ බ්ලොක් ගලේ දිග. හරි? 400 හරි 400 කියන දිග. ඊට පස්සේ දරුවනේ පළල සහ උස තමයි ඉතිරි ටික දරුවනේ වෙන්නේ. හරි? අපි දැන් මෙහෙම පැහැදිලි කිරීමක් කරමු. මොකක්ද කරන පැහැදිලි කිරීම? බ්ලොක් ගලක දිග පළල උස 400යි 100යි 200යි. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. 400යි 100යි 200යි. තියෙනවා. උත්තරේ කීයද? දෙක පිළිතුර, දෙවෙනි පිළිතුර. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ඉක්මනින්ම. හරි, right. ඊට පස්සේ අපි අවධානය යොමු කරන අපේ ඊළඟ කොටස් ටික සඳහා. හරි, අපි අවධානය යොමු කරමු. මෙහෙම
17 තුනට උත්තර දෙක 17 උත්තර දෙක 18 එකට එකට 6 සිමෙන්ති වැලි කුණු බදාම බදාමයක ද්‍රව්‍ය අනුපාතය වන්නේ එකට එකට 6. දැන් ඔය එකට එකට 6 කියන්නේ එක කියලා කියන්නේ පුතේ මෙතන සිමෙන්ති. එක කියන්නේ සිමෙන්ති. ආයත් එක කියන්නේ කුණු. 6 කියන්නේ පුතේ ඔය කියන රටාවේ හැදිර වැඩි. එතකොට සිමෙන්ති එකයි කුණු එකයි වැලි 6යි. ඔන්න අනුපාතය සිමෙන්ති එකයි කුණු එකයි වැලි 6යි. උත්තරය 2. මේක දන්නව සාමාන්‍ය දේවල්නේ. උත්තරේ පුතා 2. උත්තරේ 2. එතකොට හරි 17 හරි 18 හරි. ඊට පස්සේ එමු අපි 19ට. එන්න පුතේ 19ට එන්න. 19. කොන්ක්‍රීට් එකක් සඳහා භාවිතා කරන ද්‍රව්‍ය වන්නේ කොන්ක්‍රීට් එකක් සඳහා පාවිච්චි කරන ද්‍රව්‍යයක් කියලා කියනවා. දැන් අපි දන්නවා කොන්ක්‍රීට් සඳහා පාවිච්චි කරන අපදේ සංඝටක හතරක් මොනවද? රළු සමාහාරක, සියුම් සමාහාරක, බැඳුම් ද්‍රව්‍ය සහ සජලිකාරක. මතකයිනේ පළවෙනි උත්තරේ රළු සමාහාරක, සියුම් සමාහාරක, සජලිකාරක. කෝපදේ බැඳුම් ද්‍රව්‍ය නෑනේ. එක වැරදි. 2. රළු සමාහාර හරි සියුම් සමාහාර හරි බැඳුම් ද්‍රව්‍ය හරි කෝපදේ සජලිකාරක නෑනේ. වැරදි. 3. රළු සමාහාරක හරි සජලිකාරක හරි බැඳුම් ද්‍රව්‍ය හරි කෝ සියුම් සමාහාරක නෑ. 3ක් වැරදි. 4. රළු සමාහාර හරි සියුම් සමාහාර හරි බැඳුම් ද්‍රව්‍ය හරි සජලිකාරක හරි. 4 දෙනාම තියෙනවනේ උත්තරේ පුතේ. එහෙනම් කීයද? 4. උත්තරේ 4. ඊට පස්සේ 20 බහුවර්ණ දෙනවා. ඉංග්‍රීසි සෝරි මේ ඉංජිනේරු ගඩොල් බැමි බැම්මක ගඩොල් දෙකක් අතර වෙදෙන බදාම ස්ථානයේ මේ බදාම ස්තරයේ ඝනකම පුතේ. දැන් ගඩොල්කට දෙකක් අතරට යොදන බදාම තට්ටුවේ ඝනකම කියන්නේ කුස්තුර ඝනකම නේද? කුස්තුර ඝනකම මිලිමීටර කීයද? 10යි. 10යි. උත්තරේ එහෙනම් පළවෙනි එක එනවා 21. බ්ලොක් ගල් බැම්මක් බැඳීමේදී භාවිතා කරන ක්‍රමය. පුතේ බ්ලොක් ගල් බැම්මක් බඳින්නේ මොන රටාවටද? ඔලු ගල්ද බඩගල්ද? බඩගල් රටාවට. මේ රෝණි බ්ලොක් ගල් බැම්මක් බඳින්නේ බඩගල් බැම්මක රටාවට. බඩගල් බැම්මක රටාවට උත්තරේ කීයද? 2. උත්තරේ 2. 22. ගොඩනැගිල්ලක විවරයක් සඳහා ලින්ටල් කොන්ක්‍රීට් එකක් තැබීම අනිවාර්ය වන්නේ. පුතේ දැන් ගොඩනැගිල්ලක විවරයක් කියන්නේ ජනේලයක් හෝ දොරකට උඩින් අපි අනිවාර්යම කොන්ක්‍රීට් ලින්ටල් එකක් තියෙනවා. ඒ ලින්ටල් එක තියෙන හේතුව තමයි වහලේ ඉහළින් තියෙන කොටස්. ඒ කියන්නේ විශේෂම බිත්තිය ඉහළින් තියෙන කොටස්. ඒ කියන්නේ දැන් ඔය දොර කවුළුවක ජනේල් කවුළුවක උඩ තියෙන බිත්ති කොටස් සහ වහලේ අවයව මගින් ඇති කරන බර තියෙනවනේ. අන්න ඒ බර කවුළුව මත ඇතිවීම වළක්වන්න තමයි ඒ කවුළුවට උඩින් අපි ලින්ටල් එකක් දාන්නේ. තේරුණානේ? බලමු උත්තර කැපිටල් මම පළවෙනි එක කෙනා. ගොඩනැගිල්ලකට අලංකාර නිමාවක් දෙන්න නැහැ. 2. විවරයට ඉහළින් ඇති බිත්ති කොටස රඳවා තිබීම හා එහි බර දරා සිටීම අන්න එක හරිම උත්තරයක්. 3. ලින්ටල් කොන්ක්‍රීට් එකක් තැබීමෙන් මුදල් ඉතිරි වෙන නිසා. වැරදි. 4. ගොඩනැගිල්ලක් සඳහා සම්මත කොන්ක්‍රීටයක් අවශ්‍ය වන බැවින්. වැරදි. 5. ගොඩනැගිල්ලට විශේෂ ආරක්ෂාවක් සැලසෙන බැවින්. වැරදි. එහෙනම් උත්තරේ මොකක්ද? 2. උත්තරය 2. හරි. රාජ දරුවෙක් අහනවා සජලිකාරක කියන්නේ සජලිකාරක කියන්නේ ඒ ආකල ද්‍රව්‍යද කියලා අහනවා නේද? සජලිකාරක කියලා කියන්නේ ජලය. හරි. සජලිකාරක කියන්නේ ජලය. හරි. සජලිකාරක කියලා කියන්නේ ජලය. ඇත්තටම එතකොට ඔතනදි ජලය තමයි සජලිකාරක විදිහට ගන්නෙ. එතකොට දැන් ඔය අපි මූලික වශයෙන් ආකල ද්‍රව්‍ය කියන්නේ ආකල ද්‍රව්‍ය කියලා කියන්නේ සිමෙන්ට් කොන්ක්‍රීට් එකේ තියෙන සවිවීම පමා කරන්න හෝ සවිවීම ඉක්මන් කරන්න යොදන, එහෙම නැත්නම් ඝනත්වය අඩු කරන්න හෝ වැඩි කරන්න යොදන, එහෙම නැත්නම් වර්ණය වැඩි වෙනස් කරන්න යොදන ද්‍රව්‍යයක් තමයි ආකල ද්‍රව්‍යයක් කියලා කියන්නේ. සජලිකාරක කියන්නේ පොතේ ජලයට. හරි. එතකොට උත්තරය වෙන්නේ 22ට 2. උත්තරය 23.
පහත අරමුණු අතරින් එන්ජිමක ලිහිච්ච තෙල් භාවිතයට හේතු වන අරමුණු මොනවාද කියලා අහනවා. කැපිටල් ඒ එන්ජිමක අභ්‍යන්තර යාන්ත්‍රික කොටස් එකිනෙක ඇතිල්වීම පහසු කරන්න ඒකට අපි ලිහිසි තෙල් යොදන්නට ඕනේ. ඒ හරි. B තාප සංනයනය පහසු කරන්න තාපය සංනයනය පහසු කරන්නත් ලිහිසි තෙල් යොදනවා. හරි. මොකද ලිහිසි තෙල් මගින් තාපය යම් ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවනේ. C ශෝධන කාරකයක් ලෙස ක්‍රියා කරන්න. හරි. D චලනය වන කොටස් අතර පටලයක් ලෙස ක්‍රියාත්මක වෙන්න. හරි. A B C D හතරම හරි පොතේ. හතරම හරි. හරි. එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ පහ උත්තරය. උත්තරේ පහ. 24 සිව්පහර පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් පිළිබඳව කරලා තියෙන පහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ. ඩීසල් පෙට්‍රල් එන්ජින් ගැන මේ අහන්නේ. කැපිටල් A එන්ජින් වර්ග දෙකෙහිම දහන ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න දඟල කඳ වට දෙකක් කරකවන්නට ඕනේ. දැන් සිව්පහර එන්ජිමක් නම් ඩීසල් උනත් පෙට්‍රල් උනත් දඟල කඳ වට දෙකක් කරකවෙද්දී තමයි එක පහරක් නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ එක පහරක් කියලා කිව්ව එක එන්ජින් සර්කල් එකක් නිර්මාණය කරන්නේ දඟල කඳ වට දෙකක් කරකුණාම. අපෙන් අහන්නේ එහෙමනේ දහන ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න දඟල කඳ වට දෙකක් කරකවන්නට ඕනේ. ඒක හරි. ඒ හරි. B ඩීසල් එන්ජින් හා සංසන්දනය කරද්දී පෙට්‍රල් එන්ජිමක චූෂණ සහ පිටාර පහරවලදී කපාට විවෘත වීමේ කාලය අඩුයි. ඒක හරි. දැන් ඩීසල් එන්ජිමක් එක්ක සංසන්දනය කරද්දී පෙට්‍රල් එන්ජිමක චූෂණ සහ පිටාර පහරවලදී කපාට විවෘත වීමේ කාලය අඩුයි. හරි. එතකොට C කියනවා එන්ජින් වර්ග දෙකම චූෂණ පහරේදී ඉන්ධන වායු මිශ්‍රණය සිලින්ඩරය තුළට ගමන් කරවනවා. නෑ පුතේ, පෙට්‍රල් වල විතරයි ඉන්ධන වාත මිශ්‍රණය සිලින්ඩරය තුළට ගත්තේ. ඩීසල් වල කලේ පිරිසිදු වාතය පමණයි සිලින්ඩරය තුළට ගත්තේ. ඩීසල් ගත්තේ නෑ. පැහැදිලිනේ. එහෙනම් ඒ අදහස වැරදි. C වැරදි. A B නම් නිවැරදි. A B පමණක් හරි. උත්තරය කීයද? 3/4 4. 25 කියන පොතේ කාබියුරේටරේ ඇති වෙන්චූරියෙහි ක්‍රියාත්මක වන්නේ. පුතේ දැන් කාබියුරේටරේ තියෙනවනේ වෙන්චූරියක්. වෙන්චූරිය කියන්නේ මොකක්ද? කාබියුරේටරේ වෙන්චූරි නලය තියෙනවනේ. මෙහෙම තියෙන නලයේ අභ්‍යන්තරයේ පුතා මෙන්න මෙහෙම හීනිරිච්ච කොටසක් තියෙනවනේ. පැහැදිලිද? කාබියුරේටරේ මෙන්න මේ කොටසක තමයි කියන්නේ වෙන්චූරිය. එතකොට වෙන්චූරිය තුළ ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? බර්නෝලි තියරිය ගැනේ. දැන් ඇයි මේ හරහා වාතය ඇදීගෙන එනකොට වාතයේ වේගය මේ කලාපය තුළ වැඩි වෙලා පීඩනය අඩු වෙනවා. එතකොටනේ අර වෙන්චූරි එතකොටනේ අපි අර දරවන ඉපිලි කුටීරය හරහා ප්‍රධාන නලය තුළින් ඉන්ධන නැත්තම් පෙට්‍රල් ලැබිලා මේ වෙන්චූරිය කලාපයේ විදින්නේ. එහෙනම් මතක තියාගන්න වෙන්චූරිය ගත්තාම වෙන්චූරිය මෙතන මෙහෙම මේ හැඩය කුඩා වෙනකොට වේගය උඩින් එන වාතයේ වේගය අඩු වෙලා පීඩනය වැඩි වෙනවා. වේගය අඩු වෙලා පීඩනය වැඩි වෙනවා. එතකොට මෙතන ක්‍රියාත්මක වෙන්නේ බර්නෝලිගේ තියරි එක. එතකොට අපෙන් අහන්නේ මෙහිදී ක්‍රියාත්මක වන්නේ කර්චොෆ් මූලධර්මය නැහැ, පයිතගරස් නියමය නැහැ, බර්නෝලි මූලධර්මය. ඔව්. උත්තරය 3. උත්තරය 3. හරි. 26 ඩීසල් එන්ජිමකට තාප පේනවල අවශ්‍යතාවය වන්නේ. පුතේ ඇත්තටම ඩීසල් එන්ජිමක් ගත්තට පස්සේ ඩීසල් එන්ජිමක මෙහෙම තියෙනකොට ඩීසල් එන්ජිමේ සිලින්ඩර් එක උදෑසන කාලයේදී නැත්තම් එන්ජිම සිසිල්ලා තියෙනකොට ඉන්ජෙක්ටරය මගින් ඩීසල් දහන කුටීරයේ විද්දා කියලා ඉන්ධන දහනය වීම සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ සිලින්ඩර් එක තුල පිස්ටන් එක ඉහළට ගමන් කරනකොට සම්පීඩනය වෙච්ච වාතය මතරණී ඉන්ජෙක්ටරකින් ඩීසල් විදින්නේ. හැබැයි උදෑසන කාලයේදී එහෙම නැත්තම් එන්ජිම සිසිල්ව තියෙන වෙලාවක අපි මේ වාතය කම්ප්‍රස් කළා කියලා ඩීසල් දහනය වෙන්න පුළුවන් තරම් ප්‍රමාණයකට රත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආන් ඒ නිසා මෙන්න මේ දහන කුටීරය තුළට යොමු වෙන පරිදි යොදලා තියෙනවා හීටර් එකක්. හරි. ආන් ඒ හීටර් එකට අපි කියනවා තාප පේනවා කියලා. එතකොට මෙයා එන්ජිම පණ ගන්නවන්න පෙර මේ හීටර් එක ක්‍රියාත්මක කරලා දහන කුටීරයේ තුල තියෙන වාතය රත් කරනවා. ඒ රත් කරපු වාතය තමයි ඉන්ජෙක්ටරකින් ඩීසල් විදින්නේ. එතකොට එන්ජිම තුල ක්‍රියාව ඉක්මනින් පවත්වා ගන්න හැකියාව ලැබෙනවා. හරි. එතකොට අපෙන් අහන්නේ තාප පේනවල අවශ්‍යතාවය. පළවෙනි එක ඩීසල් රත් කරන්න නැහැ. දෙක ඉන්ධන විදිනේ රත් කරන්න නැහැ. 3
ඉන්ධන විදුලි පම්පය රත් කරන්න නැහැ. හතර දහනු කුටීරය රත් කරන්න, ඔව් දහනු කුටීරය රත් කරන්න තමයි හීට් ප්ලග් එකක් නැත්නම් තාප පේනුවක් ඕන වෙන්නේ. හරිද? හොඳයි. උත්තරේ හතර. 27. 27. මෝටර් රථයක ආන්තර මූට්ටුවකින් සිද්ධවන්නේ. ඒ කියන්නේ මෝටර් රථයක ආන්තර මූට්ටුවක්. ඒ කියන්නේ ඩිෆරන්ෂල් ජොයින්ට් එකකින් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අහනවා. ඇත්තටම දරුවනේ අපි ගත්තට පස්සේ රූටන මූට්ටුව සහ ආන්තර මූට්ටුව, එහෙම නැත්නම් කුරුස මූට්ටුව කියලා අපි ඒක හඳුනා ගන්නවා. විශේෂයෙන්ම ඔය ආන්තර මූට්ටුව ගත්තට පස්සේ ආන්තර මූට්ටුව තුල, ඒ කියන්නේ ඩිෆරන්ෂල් ජොයින්ට් එකක අපිට ඔය අවස්ථාව ලැබෙනකොට අපෙන් අහන්නේ ආන්තර මූට්ටුවකින් මොකක්ද වෙන්නේ කියලා. දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ ඩිෆරන්ෂල් ජොයින්ට් එකකින් වෙන්නේ අර එන ජවයේ ආනතිය වෙනස් කරන එකක් නේ කරන්නේ. ඒ කියන්නේ අපි ගත්තාම එන්ජිම මෙහෙම තියෙනවා නම් මෝටර් වාහනයක මෙතන තියෙනවා නම් ක්ලච් එක, ගියර පෙට්ටිය මෙහෙම තියෙනවා නම් වෙන්න මෙහෙමනි ප්‍රොපලර් ෂාෆ්ට් එක සම්බන්ධ වෙලා ඩිෆරන්ෂල් එකත් එක්ක සෙට් වෙලා තියෙන්නේ. මේක එකම මට්ටමක නෑනි, ටිකක් මේක පාතින් තියෙන්නේ. හරි, එතකොට ඇත්තටම මෙන්න මේ ආන්තර කට්ටල මත ඇති කරන, එහෙම නැත්නම් ওই ආන්තර කට්ටල මත ඇති කරන ඔය ආනතිය වෙනස් වීම අපිට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ඔය කියන සම්බන්ධක දන්න, එහෙම නැත්නම් මේ කියන අවර ප්‍රතිකඳ නම් මේක ඩිෆරන්ෂල් එක නම් මෙන්න මෙතන දාලා තියෙනවා, මෙතන සහ මෙන්න මෙතන දාලා තියෙනවා ඔය කියන ආන්තර මූට්ටු. එතකොට ඒ වගේ මොකක්ද වෙන්නේ කියලා යහන්නේ. පළවෙනි එක්කෙනා කියනවා ආනත චලිතයක් ලබා ගන්නවලු. ඒක හරි. දෙක කියනවා ගැස්සීම් හා කම්පන උරා ගන්නවලු. එහෙම එකක් නම් අතරදි වෙන්නේ නැහැ. තුන කියනවා චලිත දිශාව සොයා ගන්නවා. නැහැ. රථයේ ස්ථායීතාවයේ රකින්නවා. නැහැ. චලිතයේදී ඇතිවන ඇඹරුම වළක්වනවා. නැහැ. පොතේ ඇත්තරම මෙතන ඉඳලා මෙතෙන්ට සිද්ධ වෙන චලිතයේ ආනත බව පවත්වාගෙන ජවය හානිවීමකින් තොරව ලබා ගැනීම තමයි මේ මූට්ටුවල කාර්යය. එතකොට ඇත්තරම වෙන්නේ ආනත චලිතයක් ලබා ගන්න දායකත්වයක් දෙනවා ආන්තර මූට්ටු මගින්. හරි, පැහැදිලි කරන්න ඉක්මනින්ම. හරි, ඊට පස්සේ හොඳයි. එතනින් පස්සේ උදේ අපිට කියන මෙන්න මෙහෙම කාරණාවක්. එතකොට ඇවිල්ලා 24 උත්තරේ එක. හරි, 28. ඩීසල් එන්ජිමක් සහිත මෝටර් රථවල ඉන්ධන පෙරහන් භාවිතා කරන්නේ. ඩීසල් එන්ජිමක් සහිත මෝටර් රථවල ඉන්ධන පෙරහන් පාවිච්චි කරන්නේ. ඉන්ධන පෙරහන් කියලා කියන්නේ ඩීසල් ෆිල්ටර්. හරිද? පළවෙනි කෙනා ඉන්ධන විදිනේ ආරක්ෂාවට. ඇත්තරම ඉන්ජෙක්ටර් එකට පුතේ ඩීසල් එනකොට ඒ ඉන්ජෙක්ටර් එක තුලට එන ඩීසල් වල අපද්‍රව්‍යයෙන් නොරඳෙන පරිදි එවුවොත් තමයි ඉන්ජෙක්ටර් හිර වෙන්නේ නැතුව ඩීසල් ස්ප්‍රේ කරන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? හරි, එහෙනම් ඔය කියන කතාවේ හැටියට ඉන්ධන විදුලි ආරක්ෂාවට කියන හරි. ඊට පස්සේ B. හරි, කැපිටල් B. ඉන්ධන විදුම් පොම්පේ ආරක්ෂාවට. ඉන්ධන විදුම් පොම්පේ කියන්නේ ඉන්ජෙක්ටර් පම්ප් එක. ඉන්ජෙක්ටර් පම්ප් එකේ ආරක්ෂාවට ඩීසල් ෆිල්ටර් එකකින් ඩීසල් පෙරලවන්නට ඕනේ. ඒක හරි. C. පුලිඟු පේරුවේ ආරක්ෂාවට. දැන් ඩීසල් එන්ජිමක පුලිඟු පේරු නෑ නේ පුතා. 3 B C වැරදි. D. කාබියුරේටරේ ආරක්ෂාවට. ඩීසල් එන්ජිමක පොදේ කාබියුරේටර තියෙන්නත් බෑනි. ඒකත් වැරදි. එහෙනම් හරියන්නේ A B පමණයි. උත්තරය පළවෙනි එක ගන්නවා A සහ B පමණයි. හරි. A සහ B පමණයි. ඊට පස්සේ පොතේ කියනවා එතන 28 උත්තරේ එක. හරි, 29. බලවර්ධකයක් යනු. පොතේ බලවර්ධකයක් කියලා කියන්නේ ටර්බෝ චාර්ජර්, සෝරි, සුපර් චාර්ජර් එකක් නේ. දැන් සුපර් චාර්ජර් එකක් ක්‍රියාත්මක වෙන්නේ, දැන් ටර්බෝ චාර්ජර් එකක් නම් ක්‍රියාත්මක වෙන්නේ පිටාර වායුවේ ශක්තියෙන්. එතන ටර්බෝ චාර්ජර් එකක් වැඩ කරන්නේ එන්ජිමේ ශක්තියෙන්. පැහැදිලිද? එන්ජිමේ ශක්තියෙන්. බලමු පිටාර වායුවෙන් ක්‍රියා කරන උපකරණයකි. නැහැ. දෙක, චූෂණ වායුවෙන් ක්‍රියා කරන උපකරණයකි. නැහැ. තුන, තලබමරයක් මගින් ක්‍රියා කරන උපකරණයකි. නැහැ. හතර, එන්ජිම මගින් ක්‍රියා කරන උපකරණයකි. ඔව් පුතේ, එන්ජිම මගින් නේ සුපර් චාර්ජර් එක වැඩ කරවන්නේ. එහෙනම් 29 උත්තරේ කියද? හතර. 29 උත්තරේ පුතේ හතර. හරි, 29ට හතර. 30 බහුවර්ණයට එනවා. 30.
එන්ජිමක් තුළ ඇතිවන අධික උෂ්ණත්වය නිසා නිපදවන්නන්ගේ නිපදවන්නේ පහතේ වතරින් කවරක්ද? එන්ජිමක් තුළ ඇතිවන අධික උෂ්ණත්වය නිසා නිපදවන්නේ මොනවද කියලා යහන්නේ. හරි දරුවනේ, ඇත්තටම අපි ඉන්ධන දහනය වෙනකොට, හරි දැන් ඩීසල් වේවා පෙට්‍රල් වේවා, අපි ඉන්ධන කියලා ගනිමුකෝ. ඉන්ධන දහනය වෙනකොට වාතයත් එක්ක ප්‍රතිඵලයක් ලෙස හැදෙන දේවල් ටිකක් තියෙනවනේ. හරිද? මොනවද හැදෙන්නේ? නයිට්‍රජන් හැදෙනවා, නයිට්‍රජන් හැදෙනවා. ඒ වගේම හැදෙනවා මොනවද? කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඊට පස්සේ හැදෙනවා පුතේ මොනවද තව? ජල වාෂ්ප හැදෙනවා, ජල වාෂ්ප හැදෙනවා, තාපය හැදෙනවා. හරිද? ඉන්ධන වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප සහ තාපය. ඉන්ධන කියලා කියන්නේ හයිඩ්‍රෝකාබන, වාතය කියන්නේ N2O2 වල එකතුවක්. හදනවා නයිට්‍රජන් N2, කාබන් ඩයොක්සයිඩ් CO2, ජල වාෂ්ප H2O, තාපය ඩෙල්ටා හදනවා. ඩෙල්ටා හදලා තාපය නම් පිට වෙනවා. පැහැදිලිද? ඕක අපි දන්න සාමාන්‍ය තත්ත්වයක් නේ පුතේ. ඕක අපි දන්න සාමාන්‍ය තත්ත්වයක්. එතකොට ඉන්ධන දහනය වෙද්දී විෂ වායුවත් විෂ නොවන වායුත් කියලා විමෝචක වායුවෙන් පිට වෙනවනේ. ඇත්තටම ඉන්ධන දහනය වෙද්දී මෙන්න මේවා පිට වුණොත් හයිඩ්‍රෝකාබන, ඒ වගේම කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් මේවා විෂ සහිතයි. හරිද? ඒ වගේම CO2, H2O මේවා විෂ රහිතයි. හරිද? එතකොට අපි මේක ඕන නම් ඔයාලා ලියා ගන්න. විෂ සහිත දේවල් සහ විෂ රහිත දේවල් අවශ්‍ය නම් ඔයාලා ලියා ගන්න. මම ලියන්න කියන්නේ නැහැ, ඔයාලා අවශ්‍ය නම් බලලා නෝට් කරගන්න. දැන් අහන්නේ අපි මොකක්ද? 29 30ට අහන්නේ එන්ජිමක් තුල ඇතිවන අධික උෂ්ණත්වය නිසා නිපදවන්නේ පහතේ වතරින් කවරක්ද? කැපිටල් A නොදැවුණු හයිඩ්‍රෝකාබන, හරි HCN, හරි නයිට්‍රජන් ඔක්සයිඩ් NOx, හරි කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, ඔය සේරම පුතේ හදනවා, සියල්ලක්ම හදනවා, ABCD හැම එකක්ම. හරි අවශ්‍ය නම් මේ ප්‍රකාශන නැත්තම් ඔය පැහැදිලි කිරීම ටික නෝට් කරගන්න, අවශ්‍ය නම් නෝට් කරගන්න. හරි අවශ්‍ය නම් බලලා නෝට් කරගන්න. හරිනේ, රයිට්. ඊට පස්සේ එනවා පුතේ 30, හරි 31ට එනවා. එන්ජිමක උපදින තාප ශක්තිය පිළිබඳ නැත්නම් තාප ශක්තිය සිසිලන පද්ධතිය මගින් ඉවත් කරන ලබන ප්‍රතිශතය වන්නේ. එන්ජිමක උපදින තාප ශක්තිය සිසිලන පද්ධතිය මගින් ඉවත් කරන ලබන ප්‍රතිශතය වන්නේ. හරි දැන් අපි ගත්තට පස්සේ පොදී එන්ජිමක උපදින තාපය, හරි එන්ජිමක උපදින තාපය ගත්තට පස්සේ මේ එන්ජිමක උපදින තාපය ගත්තහම අපි දකිනවා මෙන්න මෙහෙම. මේක තමයි එන්ජිමේ උපදින තාපය. මේ උපදින තාපය 100%ක් කියලා ගත්තොත් මේ 100%ෙන් 30% සිසිලන පද්ධතිය මගින් අයින් කරනවා. ඵලදායි ජවය 25%. හරි එතකොට අපි මේක පැත්තකින් තියමුකෝ. හරි අපිට ඕනේ වෙන්නේ මෙන්න මෙයා සිසිලන පද්ධතිය මගින් ඇත්තටම ඉවත් කිරීම කරනවා එන්ජිමේ උපදින තාපයෙන් 30%. හරිද? එතකොට අපෙන් අහන්නේ ඒක එන්ජිම උපදින තාපය සිසිලන පද්ධතිය මගින් ඉවත් කරන ප්‍රතිශතය. සිසිලන පද්ධතිය මගින් ඉවත් කරන ප්‍රතිශතය තමයි 30%. 30%. ඔක ඇහුවා නම් ඵලදායි ජවය කීයද කියලා? 25%. එතකොට සිසිලන පද්ධතිය මගින් ඉවත් කරනවා එන්ජිම උපදින තාපයෙන් 30%. ඒකයි උත්තරේ. උත්තරේ දෙක. 32. වැල්ව මුහුර්තන සටහනකින් දැක්වෙන්නේ, හරි වැල්ව මුහුර්තන සටහනකින් දැක්වෙන්නේ මොකක්ද කියලා යහන්නේ පුතේ. වැල්ව ටයිමින් ඩයග්‍රෑම් එකකින් කියවෙන්නේ එන්ජිමක එක්කෙක් පහරට අදාළව දඟර කඳේ කැරකෙන කෝණයක්. පැහැදිලිද? වැල්ව මුහුර්තන සටහනකින් දැක්වෙන්නේ එන්ජිමේ එක්කෙක් පහර. ඒ කියන්නේ මොනවද? චූෂණ පහර, සම්පීඩන පහර, බල පහර, පිටාර පහර කියන පහරවල් හතරට අදාළව දඟර කඳේ කැරකෙන කෝණයක්. පැහැදිලිද? දඟර කඳේ කරගෙන කෝණයන් ටික තමයි අපි ඔය වැල් ටයිමින් ඩයග්‍රෑම් එකකින් කියන්නේ පුතේ. හරි හොඳට මතක තියාගන්න. අතර පළවෙනි එක නහන එන්ජිමක පිස්ටනය, ඒක ඔය ඊතර ෆ්‍රන්ට් එකේ පොංචි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එන්ජිමක පිස්ටනය
TDC සහ BDC කියලා වෙ තියෙන්නේ. TDC සහ BDC පිහිටන අවස්ථාවක් කියලා කියන්නේ TDC හා BDC පවතින අවස්ථාවක් නැහැ. දෙක, එන්ජිමක කපාට ක්‍රියාත්මක වන අවස්ථාවට අදාළ කැමි දණ්ඩේ කෝණිකාගයන්ලු නැහැ. තුන කියනවා එන්ජිමක කපාට ක්‍රියාත්මක වන අවස්ථාවන්ට අදාළ දඟර කඳෙහි කෝණිකාගයන් අන්න කියනවා. මොකද දඟර කඳෙහි කෝණිකාගයන්, ඒක තමයි හරිම උත්තරේ. උත්තරේ තුන. 33. සිව්පහර එන්ජිමක් හා සංසන්දනය කරද්දී දෙපහර එන්ජිමක තියෙන වාසියක් නෙමෙයිලු. ෆෝර් ස්ට්‍රෝක් එන්ජින් එකක් එක්ක සංසන්දනය කරද්දී ටූ ස්ට්‍රෝක් එන්ජින් එකක තියෙන වාසියක් නෙමෙයිලු. පළවෙනි කෙනා ප්‍රමාණයෙන් කුඩා සහ බරින් අඩුයි. පොතේ දැන් ටූ ස්ට්‍රෝක් එන්ජිමක් ප්‍රමාණයෙන් කුඩායි බරින් අඩුයි. හරි, ඒක වාසියක්. දෙක, දඟර කන්ද භ්‍රමණය වන සෑම වටයකට වරක්ම බලපහරක් නිපදවනවා. දඟර කන්ද එක වටයක් අරගෙද්දී බලපහර එකක් හදනවා. ඒක ටූ ස්ටොක් වල වාසියක්. ෆෝර් ස්ටොක් වල දඟර කඳ වට දෙකක් කරගද්දී බලපහරක් හදන්නේ. එතකොට ටූ ස්ටොක් වල එක දඟර කඳ එක පාරක් කරගද්දී බලපහර එකක් හදලා ඉවරයි. ඒ නිසා ඒක අරයට වඩා වාසි. දෙක වාසි. තුන, කපාට සුව කපාට රයිට් එක වෙන්නට ඕන රයිට්ස්. කපාට ස්වභාවිතයේ අඩු බැවින් සැලැස්ම ඉතා විරලයි. ඒ කියන්නේ ඔය කියන්නේ පොතේ ටූ ස්ටොක් එන්ජිමක කපාට සමහර පෙට්‍රල් ටූ ස්ටොක් එන්ජින් එකක් ගත්තාම නම් කපාට නැහැ. පැහැදිලිද? දැන් කපාට නැති වුණාම නිර්මාණය සරලයි. ඒක හරි. ඒකත් වාසියක්. හතර, දහණය වෙලා ඉතිරි වෙච්ච වාතය සම්පූර්ණයෙන්ම ඉවත්ව නොවන නිසා අන්න ටූ ස්ටොක් ලව් ලෝක තමයි. දඟර කඳේ දහණය, දඟර කඳ කියන්නේ එන්ජිමේ සිලින්ඩර් එක තුළ දහණය වෙච්ච වාතය සම්පූර්ණයෙන්ම පුතා ඉවත් වෙන්නේ නැහැ සමහර වෙලාවට. හරි, සම්පූර්ණ ඉවත් නොවන නිසා නැවත චූෂණය කළ හැකි වාත ඉන්ධන පරිමාව අඩුයි. ආන්න එතන පොඩි අවුලක් වෙනවා. දැන් ටූ ස්ට්‍රෝක් එන්ජිමක දහණය වෙච්ච ටික එළියට යනකොට එක පැත්තකින් ආය සිලින්ඩර් එක තුළ ඉතිරි වෙනවා දහණය නොවෙච්ච ටිකකුත්. ඒකනේ මතකද ඔයාලට ටූ ස්ට්‍රෝක් එන්ජින් එකේ හැඩය මතකයිනේ. හරි, දැන් ටූ ස්ට්‍රෝක් එන්ජින් එක අපි හැඩය ගත්තට පස්සේ ඔයාලට එක මතකයි මං හිතන්නේ, මම පැහැදිලි කිරීමකුත් කරන්නම්කෝ. ඔබ තියෙන කාරණා හොඳට අවබෝධ කරගත්තාම ඔය ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් එනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ටූ ස්ට්‍රෝක් එන්ජින් එක ගත්තාම, ටූ ස්ට්‍රෝක් එන්ජින් එක මෙහෙම ගත්තාම දැන් මෙතන තියෙන මාරු පවුලුව. හරි, ඔහමනේ තියෙන ටූ ස්ට්‍රෝක් එන්ජින් එක. එතකොට මෙයාට අපි කියනවා චූෂණ, මෙයාට පිටාර පවුලුව. පිටාර පවුලුව. මෙයා චූෂණ කවුලුව. මෙයාට කියන්නේ මාරු කවුලුව. හරිද? දැන් ඔය ඉන්ධන දහනය වෙනකොට මේ පැත්තෙන් දහනය නවිච්ච වාතය පෙට්‍රල් වාත මිශ්‍රණය කෙලීම මෙතනින් උඩට ගිහිල්ලා දහනය වෙච්ච ටික මෙතනින් මෙහා පහළට යනවනේ. පහළට යද්දී දහනය නවිච්ච ටිකකුත් මෙහා උඩට එනවනේ. එතකොට මෙතන මේ දහනය වෙච්ච අය එළියට යනකොට මෙයා තුල මෙයක් එක්ක මිශ්‍ර වෙලා දහනය නවිච්ච ටිකක් මේක ඇතුළ රැඳෙන්න පුළුවන්. ආන් එහෙම රැඳෙනකොට ඇතුලේ පරිමාව අර අලුත් ඒවාට එන්න තියෙන ඉඩ අඩු වෙනවා. ඒකයි ඔය කියන්නේ. හරි, එතකොට හතර හරි. හතර හරි වුණාට ඒක වාසියක්ද? අවාසියක්. එතකොට මේ සිලින්ඩර් එක තුළ දහනය වෙච්ච අයත් ඉන්නවා, දහනය නොවෙච්ච අයත් ඉන්නවා, කලවම් වෙලා. එතකොට ඇත්තරම අමුතෙල් වලට අතුරට එන්න තිය�ن ඉඩකඩ අඩු වෙනවා. ඇයි? දෙවිච්ච කට්ටිය සේරම එළියට යන්නේ නැති වුණාම අවුලක් වෙනවා. ඒ කියන්නේ දහනය වෙලා ඉතිරි වෙච්ච වාතය සම්පූර්ණයෙන්ම ඉවත් නොවන නිසා නැවත චූෂණය කරන්න පුළුවන් වාත ඉන්ධන ප්‍රමාණය අඩුයි. ඒක තමයි හරි. ඒක වාසියක් නෙමෙයි, ඒක නම් අවාසියක්. පහ, තෙල් දෙනක් නැවත නිසා එන්ජිම බරින් අඩුයි. මේකේ සම්පයක් නැති නිසා එන්ජිම බරින් අඩුයි. එක වාසියක් තමයිනේ. එක වාසියක්. ඉතින් වාසියක් නොවන්නේ පස්වෙනි එක. සරි, හතර. 33 උත්තරේ හතර. 33 උත්තරේ හතර. ඊට පස්සේ 34. එන්ජිමක කොටස් දෙකක් සම්බන්ධ කරද්දී ගෑස්කට් පාවිච්චි කරනවා.
ඇත්තටම ගෑස්කට් එකක් දාපුවම දැන් මතක් කරනකොට එන්ජින් එකේ හෙඩ් එකයි බ්ලොක් එකයි අතරට අපි ගෑස්කට් එකක් දානවා. හෙඩ් එකයි බ්ලොක් එකයි අතරට ගෑස්කට් එකක් දාලා තමයි ඒක අපි හරියට සම්බන්ධ කරන්නේ. ඔය ගෑස්කට් එකට ගෑස්කට් එක හරියට ගෑස්කට් එක ගත්තාම ගෑස්කට් එකෙන් කරන්නේ ඔය එන්ජින් හිස සහ බඳ අතර නැත්නම් එන්ජින් හිස සහ මේ ඔය බඳ අතර තියෙන ඒ මුද්‍රාව, ඒ කියන්නේ ඒ සීල් එක හරියට ගහන්න බැ. දැන් ඇත්තට මේ මුද්‍රාවට පුංචි හරි දෝෂයක් වුණොත් ඔතනින් සම්පීඩිත වාතය එළියට පයින්වාමයි. පැහැදිලිද? ඒ කියන්නේ ගෑස්කට් එකෙන් ලීක් වෙන්න ගන්නවා සම්පීඩිත වාතය විදිහට, ඔය දේවල් ඇතුළේ කම්ප්‍රෙස් වෙද්දී එළියට පයින්න පුළුවන්. ආන් එක වළක්වන්න තමයි හරියට ගෑස්කට් ගහන්නට ඕනේ. දැන් අපෙන් අහන්නේ ගෑස්කට් භාවිතා කරන්නේ මොකටද කියලා. පළවෙනි එක කොටස් දෙකක් අතර පීඩනය පවත්වා ගන්න නැහැ. මුහුණක් දෙකක් අතර වායු රෝධක තත්ත්වයක් ඇති කර ගන්න. ඒක හරි. තුන එන්ජින් හිසෙහි බර එන්ජින් බදට නොදැනීමට නැහැ. හතර තෙල් දෙනෙහි තෙල් කැළතීම වළක්වන්න නැහැ. පහ සම්බන්ධ වන මුහුණක් අතර හොඳ තාප ස්ථායීතාවය පවත්වා ගන්න නැහැ. උත්තරේ මොකක්ද? ගෑස්කට් එක පාවිච්චි කරන්නේ වායු ප්‍රතිරෝධී බව ඇතිවීම වළක්වා ගන්න. හරි, උත්තරය දෙක උත්තරය දෙක උත්තරය 35 කියනවා දෙපහර පෙට්‍රල් එන්ජිමක දඟර කඳ වට අටක් කරකැවෙන විට එන්ජිමේ ඇති වෙන බලපාර සංඛ්‍යාව. පුතා ටූ ස්ට්‍රෝක් එන්ජින් එකක් නේ. ටූ ස්ට්‍රෝක් එන්ජින් එකක දඟර කඳ එකපාරක් කරකැවෙනකොට බලපාර එකක් දෙනවා. දඟර කඳ වට දෙකක් කරකැවෙද්දී බලපාරවල් දෙකයි. දඟර කඳ වට පහක් කරකැවෙද්දී බලපාරවල් පහයි. දඟර කඳ වට අටක් කරකැවෙද්දී බලපාරවල් අටයි. අටයි. උත්තරය දෙක. උත්තරය දෙක. 36 හරි. 36 කියන මෙහෙම 36 සිලින්ඩර් එකේ අරය 6යි උස 12යි. සිලින්ඩර් එකක් තියෙනවා මෙහෙම, අරය 6යි 6 සෙන්ටිමීටර්, උස 12යි. උස 12යි. හරිද? රයිට්. මෙම සිලින්ඩරයේ මෙම නම් මේ නම් සිලින්ඩර් හතරක් සහිත එන්ජිමක ධාරිතාවය කොච්චරද? ධාරිතාවය හරි. එතකොට ධාරිතාවය කියලා කියන්නේ සිලින්ඩර එක පරිමාප වැඩි කරනවා සිලින්ඩර හතරකින්, සිලින්ඩර ගණනේ. හරිද? ධාරිතාවය කියන්නේ සිලින්ඩරයක පරිමාප වැඩි කරන කොට සිලින්ඩර ගණනේ. එතකොට මේ කියන කතාවට අනුව, හරි, ඔය කියන කතාවට අනුව අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මෙයාගේ ධාරිතාවය කියන්නේ, දැන් නැත්තම් පැත්තකින් ලියා ගන්න මේවා. ධාරිතාවය කියන්නේ සිලින්ඩරයක ධාරිතාව වැඩි කරනවා සිලින්ඩර ගණනේ, වැඩි කරනවා සිලින්ඩර ගණනේ. හරිද? දැන් සිලින්ඩරයක ධාරිතාව වෙනවා, සිලින්ඩරයක ධාරිතාව යන්නේ phi r වර්ගයේ h, වැඩි කරනවා සිලින්ඩර හතරක් තියෙනවා. පැහැදිලිද? phi r a කියන්නේ 6යි, phi a වර්ගය, h කියන්නේ කීයද? 12යි. වැඩි කරනවා කියෙන්ද? හතරේ. සුළු කරමුකෝ. එතකොට අපේ උත්තරයක් ඒයි. ධාරිතාව වෙනවා 5428.67 කියලා වෙනවා. ඒකක මොනවද ඉන්නේ? ඝන සෙන්ටිමීටර වලින්. හරි. ඔන්න ඉංජිමේ ධාරිතාවය. අපෙන් අහන ඉංජිමේ ධාරිතාවය කියල 5428යි. 5428යි. දශම 6.7යි. එහෙම උත්තරයක් නැහැ නේද? එහෙම උත්තරයක් නැහැ නේ? හරි. එහෙම උත්තරයක් නැහැ. හරි. ඔයාලට මං හිතන්නේ පේපර් එකේත් ඔය ප්‍රශ්න තිබිච්ච නිසා, ඔයාලට පේපර් එකේ ඔක අපින් වෙච්ච වැරද්දක් නිසා හැමෝටම මේ ප්‍රශ්නකම ලකුණක් එකතු කරලා ඇති. එහෙම තමයි දාලා තිබුණේ. නමුත් ඔයාලා මේ ගාන පැත්තක හදා ගන්න හරියටම මේක එන විදිය. ඔයාලට මම මාකින් එකේ ඔකට ඕල් කියලා උත්තරයක් දීලා ඇති. හැබැයි يعني දීලා ඇති කියලා තාම ඔයාලට මම දුන්නේ නැහැ. ඉදිරියට يعني අද මේ පන්තියෙන් පස්සේ මම ඒක දාන්නම්. ඒ වගේම ඒ වටිනාකමේ නිවැරදියගේ මේ ගණනය කරලම පැත්තක පොතේ නෝට් කරගන්න. හරි. ඔක දාගන්නකො ටක් ගාලා ගණනය කරලම හදා ගන්නකො සයිඩ් එකේ. එතකොට ඔක වඩාත් වටිනවා ඔයාලට. ඉක්මන් කරන්න බලන්න. ඉක්මනින් නෝට් කරගන්න.
ඉක්මන් කරලා දාගන්න. හරි, ඉවරද? ඔය ගාන හදලම දාගන්න. එතකොට ඔයාලගේ ඔයාලගේ මාකින් එකේ මම ඕල් කියලා උත්තරයක් දාලා තිබ්බට මේ උත්තරේ නිවැරදිව අරගෙන ලැබෙනවා. හරි. තව කීප දෙනෙක් අහනවා ප්‍රශ්න. 5 වෙනුවට 7 22 දාපුවම උත්තරයක් එනවා නේද? උත්තරයක් ආවද? 5 දාපුවම රැකින් වාඩ. අතෙන් විසඳුම් උත්තරයක් එනවා කියනවා. අද්දාසාලසි 30යි. එහෙම වුණාම නම් ආසන්න වශයෙන් පිළිතුරක් එනවනේ. ඔව්. එහෙම වුණාම මොකක් 5 දැන් 5 වෙනකොට 7 22 දාපුවාම 5 වලට අපි ඇත්තටම අර 3.14 කියන වටිනාකම දාපුවාම එන්නේ නිවැරදි මගේ මෙන්න මේක. ඒතර 5 වලට 7 22 දාලා ගත්තාම අපිට එනවා ඔව් 5430.85 7ක් කියලා එනවා. මේක ආසන්න වශයෙන් අපිට ලියන්න පුළුවන් 5430.9ක් කියලා ඝන සෙන්ටිමීටර්. එතකොට එහෙම ගත්තාම නම් පළවෙනි උත්තරේම හරියටම ගන්න පුළුවන් උත්තරයක් විදිහට එනවානේ. ඔව් ඔව් ඔව්. මෙහෙම කරන්න. හරි, මම ඔයාලා හැමෝටම ඔය ප්‍රශ්නට මම MCQ paper එකේ මම දීලා ඇත්තේ all කියලා උත්තරයක්. මොකද ඔක අර 5 ඇත්තම 5 වටිනාකම අර 7 22 නෙමේ, අර 3.14 කියන වටිනාකම දාලා ගත්තා මේනාගේ නිවැරදිම නිසා මම ඒක අරන් ඇදී. නමුත් ඇත්තම 7 22 දාපුවම උත්තරේ කුංචි වෙනසක් වෙනවා තමයි. ඒ නිසා ඔයාලා මේ උත්තරේ එතකොට ඕල් නෙමෙයි, ඒකට මේ උත්තරයක් තියෙනවනේ. ඒතර උත්තරේ ගන්න එක. හැබැයි ඔයාලගේ MCQ paper එකේ මම ඕල් කියලා දීලා තියෙන උත්තරයක්. ඕල් කියන්නේ හැමෝටම ලකුණක් ඒකට දීලා තියෙන නිවැරදි මාගේ නොවන නිසා. නමුත් එතන 7 22 දාපු ගමන් උත්තරයක් එනවා තමයිනේ. ඒතර පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. ඔයාලා මෙහෙම කරන්න. ඒකට උත්තරේ 1 කියලා ගන්නකො 36 උත්තරේ 1 කියලා මේ උත්තරේ දාගෙන select කරගන්න. මේක 7 22 දාපු ගමන්, ඒ කියන්නේ 5 සමානයි 8 22 කියලා දාන්නට පස්සේ තමයි මේ උත්තරය අපිට ආවේ. ඒ හරි රයිට්. ඔතන 5 වල වටිනාකම් ආදේශ කරද්දී මේ පොඩි සීන් එකක් යනවා තමයි නේද? හරි හරි. ඔතන කීප දෙනෙම දාලා දෙනවා 5 වලට මෙහෙම දාපුවම සේනවා කියලා. හරි. හරි, එතකොට එහෙනම් උත්තරේ 1 කියලා ගන්න. හරි. හරි. 36 හරි 37 රූපයේ දැක්වෙන්නේ එක්තරා එන්ජිමක වැල මුහුර්තන සටහනක් කියලා කියනවා. හරි, වැල මුහුර්ත සටහනක්. මම එක මකන්නම් දැන්. හරි, ඊට පස්සේ කියනවා මෙන්න මේ කතන්දරයක් කියනවා. මොකද්ද කියන කතන්දරේ? කියනකොට මෙහෙම එකක්. රූපේ දැක්වෙන්නේ එක්තරා එන්ජිමක වැල් මුහුර්තන සටහනක් කියලා කියනවා. එහි පිටාර වැල්වේ විවෘතව පවතින කාලයට අදාළව කෝණය කොයි කියද කියලා අහනවා. පුතේ දැන් පිටාර වැල්වේ විවෘත වෙලා තියෙන කාලය කියන්නේ ඔක ඔයාලා දන්නවා. මෙහෙම TBC තියෙනවා නම්, මෙහෙම BDC තියෙනවා නම්, දැන් අපි කියන්නේ පිටාර වැල්වේ විවෘතව පවතින කාලයනේ. දැන් පිටාර වැල්වේ මෙතන පුතා එක්සෝස්ට් ඕපන් වුණොත් මෙතන එක්සෝස්ට් ක්ලෝස් වුණා. මේ දෙන්න අතර කෝණය තමයි පිටාර වැල්වේ පවතින කෝණය කියලා කියන්නේ. එතකොට ඔය කෝණය ගත්තාම මෙතන දෙන අංශක වලින් 12ක් කියලා, මෙතන දෙන අංශක වලින් 54ක් කියලා. එතකොට ඔය කෝණය කියන්නේ අපිට ගන්න වෙන්නේ අංශක 12යි. දැන් මෙන්න මේ අංශක 12 කියන්නේ මේ කොටස. මේක සරල රේඛාත්මක කෝණයක්. ඒක එකතු කරන අංශක 180යි. මෙතන කෝණය අංශික 54යි. පොයින්ට් එක එකතු කරනවා. එකතු කරද්දී අපිට අඩියක් ලැබෙයි.
දොළහට එකතු කරනවා 180ක් එකතු කරනවා 54ක් එකතුනහම වෙනවා අංශක වලින් 246ක් 246ක් උත්තරේ පුතා දෙක උත්තරේ දෙක දන්නේ නැත්තම් ඔයිට බලමු නෝට් කරගන්න තිස් අට හර්ස් 50ක් වන ශ්‍රී ලංකාවේ විදුලි සපයීමේ කාලාවර්තය වෙන්නේ පොතේ අපි දන්නවා t සමානයි 1 යට f කියලා සම්බන්ධතාවයක් කාලාවර්තයේ t නම් t සමාන 1 යට f 1 යට f කියන්නේ හර්ට්ස් වලින් 50යි එතකොට t සමානයි 1 යට 50 1 බෙදෙනවා 50 පොතේ 1 50 බෙදලා පස්සේ උත්තරයක් එනවනේ අපිට 0.02ක් කියලා තත්පර වලින් දැන් තත්පර දශම 0.2ක් තියෙනවද බලන්න නැහැ මිලි තත්පර වලින් නම් තියෙනවා මන් තප්පර මිලි තප්පර කරන්න මේක වැඩි කරන 1000 0.02 වැඩි කරුවොත් 1000 උත්තරයක් එනවා මේක මිලි තප්පර වලින් මේක 1000 වැඩි වුණොත් එනවා උත්තරයක් 20යි මිලි තප්පර කියලා එහෙනම් කාලාවර්තයේ මිලි තප්පර 20ක් කියලා එනවා බලන්න මිලි තප්පර 20ක් තියෙන තරම් තියෙනවද කියලා තියෙනවා උත්තරය කීයද තුන්වෙනි කෙනා උත්තරේ තුන්වෙනි කෙනා හරි අඩුපාඩු හදාගන්න ඊළඟට 39 මෙම ප්‍රතිරෝධකයේ සහ දාරිත්‍රකයේ අගය පිළිවෙලින් දක්වා ඇත්තේ හරි උදේ දැන් බලන්න මෙයාගේ කියනවා 39 දුඹුරු පාට දුඹුරු කළු දුඹුරු රතු උදේ දැන් දුඹුරු පාට කියලා කියන්නේ එකයි කළු බිංදුවයි ඊට පස්සේ දුඹුරු පාට කියලා කියන්නේ තුන්වෙනි පාටනේ මේක ආයේ 10 පළවෙනි බලයක් ධන හෝරින හතරවෙනි වලලට රතු පාට ආවොත් වටිනාකම 2යි හරිද right එතකොට ඔය කියන කතන්දරේ හැටියට 10 පළවෙනි බලයක් කියන්නේ 10යි 10 මේකෙන් වැඩිනොත් වෙනවා 100යි උත්තරේ ඕම් 100යි ධන හෝරින 2යි 100ට ඔන්න හතරවෙනි වලල්ලේ රතු පාට තිබ්බ නිසා අපි එයාගේ ප්‍රතිරෝධකයේ වටිනාකම ගත්ත විදිය. ඊට පස්සේ පුතේ මේ කියනවනේ අර 87යි NK කියලා. තවත් දාරිත්‍රකයක් කියනවනේ. දැන් 87යි NK කියන්නේ මෙතනින් අදහස 87යි නැනෝ ෆැරඩ්. K කියන්නේ උපසර්ගයක්නේ. K කියන්නේ පුතේ ධන හෝරින 10යි 100. දැන් බලන්න මෙන්න මේ උත්තර දෙක කොහෙද තියෙනවද කියලා. ඕම් 100යි ධන හෝරින 102යි තියෙනවා. නැනෝ ෆැරඩ් 87යි ධන හෝරින 110යි තියෙනවා. උත්තරය කීයද? 2. උත්තරේ 2. හරි. උත්තරේ 2. 40. වෝල්ටීයතාවයේ 3.7ක් වෝල්ට් වන කෝෂයක මිලි ඇම්පියර් පැය 2400ක් ලෙස සඳහන්ව තියෙනවා. මේ මගින් මිලි ඇම්පියර් 50ක ධාරාවක් කොච්චර වේලාවක් ගලන්න පුළුවන්ද කියලා අහනවා. හරි. දරුවනේ දැන් මේ කෝෂයේ ධාරිතාව දීලා තියෙනවනේ. ධාරිතාව කීයද? ධාරිතාව දෙන්නේ අපිට 2400යි මිලි ඇම්පියර් පැය. බෙදන්න ඕනේ මේක හරහා යන්නේ මිලි ඇම්පියර් 50ක කරන්ට් එකක්. දරුවනේ 2400 ඒකක බලන්නකො මිලි ඇම්පියර් මිලි ඇම්පියර් කැපුණම පැය වලින් උත්තරයක් එනවා. 2400 බෙදෙනවා 50. එතකොට එනවා 48යි පැය. මෙතනදී උත්තරයක් එනවා පැය 48ක් කියලා. හරි? පැය 48ක් පුරාවට විදුලිය අපිට යවන්න පුළුවන්. උත්තරේ පුතේ 5. උත්තරේ 5. හරි. මේ ටික අහවරයි. හරි. ඊට පස්සේ පොදේ ඊට පස්සේ අපිට කියනවා හරි 40 උත්තරේ හරි 41 ධාරාව මයික්‍රොෆැරඩ් 100ක් වන දාරිත්‍රකයකට වෝල් පහක විදුලි කෝෂයක් සම්බන්ධ කරාට පස්සේ දාරිත්‍රකයේ රැස් වෙන ආරෝපණ ප්‍රමාණය හරිද ආරෝපණ ප්‍රමාණය දරුවනේ ආරෝපණ ප්‍රමාණය අපි ගත්තාම දැන් මෙතනදී ධාරාව ඒ කියන්නේ ධාරිතාව මයික්‍රොෆැරඩ් 100ක් කියලා කියනවා වෝල්ටීයතාවය අපිට ලබා දෙනවා. එතකොට මේ අහන්නේ Q සමානයි CV නි. Q සමානයි CV. ආරෝපණ ප්‍රමාණය Q කියලා ගත්තාම
Q සමානයි CV නිවේ කියන්නේ C ධාරිතාව දෙනවා C I මයික්‍රොෆැරඩ්. මයික්‍රොෆැරඩ් ෆැරඩ් කරන 10 න් 6 ගුණ කරනවා. B වෝල්ටීයතාව 5යි. මේ ටික සුළු නම් යනවා. 500 වැඩි කිරීම 10 න් 6ක් කියලා කූලෝම් වලින්. ආරෝපණ ප්‍රමාණය කූලෝම්නේ. දැන් මෙයා සුළු කරගත්තාම මෙයා මේකෙන් සුළු කරපුවාම බලමුකෝ 500 බෙදෙනවා 1.6. උත්තරයක් එනවා 0.00005 කූලෝම් 0.00035. හරිනේ හොඳයි. ඔහොම උත්තරයක් තියෙනවා පුතේ කීයද? අංක 1. 42 උත්තරේ 1. 42 උත්තරේ 1. ඊට පස්සේ පුතේ 43 සර 42 දේශීය කර්මාන්තයක් නෙමෙයි කියලා කියනවා. හරි. දේශීය කර්මාන්තයක් නොවන්නේ. පුතේ දේශීය කර්මාන්තයක් නෙමෙයිලු. දේශීය කර්මාන්තයක් නෙමෙයිලු. බලන්නකෝ වේවැල් කර්මාන්තය දේශීයයි, බීරළු දේශීයයි, මැටිවරන් දේශීයයි, වාහන ගොඩස් නිෂ්පාදනය එකලස් කිරීම නම් දේශීයයි, නිෂ්පාදනය දේශීය නැහැ, ඒක විදේශීයයි. උත්තරේ 4. 43. හරි. 43 කොටස දෙනවා. හරි. අපි බලමු. හරි. 43 කොටස දෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කර්මාන්ත පරිමාණය අනුව වර්ග කරනු ලබන සාධකය පරිමාණය අනුව වර්ග කරුණිය කුමන සාධකයේ පදනම් කරගෙනද? පුතේ මහ බැංකුව විසින් කර්මාන්ත වර්ගීකරණය කරන්නේ පාවිච්චි කරන විදුලි පරිභෝජන ඒකක ප්‍රමාණය නැත්නම් පාවිච්චි කරන විදුලි ඒකක ගණන අනුව. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කර්මාන්ත වර්ගීකරණය කරන්නේ භාවිතා කරපු විදුලි ඒකක ගණන අනුව, ඒ කියන්නේ පාවිච්චි කරපු යුනිට් ගණන අනුවයි කර්මාන්ත වර්ගීකරණය කරන්නේ. උත්තරේ පුතේ කියද? 3. මේවා නම් සම්පූර්ණ තියරි. 44. තාක්ෂණික දියුණුව පරිසරයට හිතකර ලෙස සිදු කරලා තියෙන අවස්ථාවක් වන්නේ. පළවෙනි එක කියනවා දෙමුහුම් මෝටර රථ නිපදවීම. ඒක නම් හරි. 2. දිරාපත්වන පොලිතින් නිෂ්පාදනය. ඒක හරි. නමුත් ඒක ලොකුවට දැනෙන්නේ නැහැනේ. මොකද විතරම පාවිච්චි කරන කෙනෙකුත් නෙමෙයිනේ. හරි, ඊට වඩා එක හොඳයි. 3. නිකාශක වර්ග යොදා ගන්නවා. ඒක ලොකුවටම දැනෙන්නේ නැහැ. 4. නලලින් භාවිතය. ඒක නම් හොඳ නැහැ. 5. ඇයි නලලින් හොඳ නැහැ කියන්නේ? පුතේ අර ගැඹුරු පොළවේ ගැඹුරේම තියෙන උල්පත්තල ජලයේ නලලින් මගින් එළියට ඇදලා ගන්නෙ. ඒක හොඳ නැත්තේ ඒ නිසයි. 5. බහුකාර්මික යන්ත්‍ර නිෂ්පාදනය කිරීම. නැහැ. මම උත්තරේ තමයි දෙමුහු මෝටර රථ නිෂ්පාදනය කිරීම. 45. වියරි කෝෂයක පහත කරුණ සඳහන්ව දෙනවා. පළවෙනි එක සිම්පල් ඒ වෝල් 12යි. වෝල් 12 කියන්නේ වෝල් ඩියතාව. සිම්පල් බී මිලියම්පියර් පැය 970යි. ඔය කියන්නේ මොකක්ද? ඔය කියන වියරි කෝෂයේ ජවය තමයි මිලියම්පියර් පැය 970ක් කියන එක ජවය. සී ඇම්පියර් දශම 0.2යි. ඒ කියන්නේ මොකක්ද? කරන්ට් එක නැත්තම් ධාරාව. එතකොට පළවෙනි එක්කෙනාගේ වෝල්ටියතාව, දෙවෙනි එක්කෙනාගේ ජවය, තුන්වෙනි එක්කෙනාගේ ධාරාව නිරූපණය කරනවා. උත්තරය 2. ඊට පස්සේ 46. 46 දී පුතේ කියන්නේ මෙන්න මේ පරිපථයක් අපිට දෙනවානේ. මෙයා ෆෝම් 4යි. මෙයා ෆෝම් 4යි. මෙයා ෆෝම් 4යි. AB අතර සමකය. පොදේ සමකය ගත්තාම මෙයා කොම් 4යි. මේ දෙන්නක සමකය මම ගන්නවා R 2 කියලා. මේ දෙන්නක සමකය. සමාන්තර ගත නිසා මම ලියනවා 1 R 1 සමානයි 1 4 දාන 1 4යි. 1 R 1 සමානයි පොදු වලය 4යි. ලව දෙක එකතු කරනවා 2යි. එහෙනම් R 1 කියන්නේ 4 බෙදුවා 2 න් උත්තරේ 2යි කොම්. R 1 කියන්නේ මෙයාගේ අගය. සමකයෙන් අහන්නේ R සමක සමානයි මේ දෙන්න එකතු කරනවා. R එකට ඕම් 4ක් එකතු කරනවා. R එක කියන්නේ ඕම් 2යි. 2ට 4ක් එකතු කරනවා 6යි. R සමක කියන්නේ ඕම් කීයද එහෙනම්? ඕම් 6යි. මේ උත්තරය නම් හැමෝටම ඇවිල්ලා තියෙයි. 2 උත්තරයයි නිවැරදි වෙන්නේ. දෙවන උත්තරය.
අඩුපාඩු තැන හදාගන්න දෙක උත්තරය. 44ක් තියෙනවා. AB අතර සමග දහරිතාව හනවා. මෙයා ඇවිල්ලා මයික් එකට 4යි 4යි මෙයාත් 4යි මෙයාත් 4යි. පොතේ දාරිත්‍රික පද්ධතියක සමාන්තරගත අවස්ථාවේදී දාරිත්‍රික මොකද කරන්නේ අපි? එකතු කරනවා. එතකොට මෙයා 4යි මෙයා 4යි මේ දෙන්න සමාන්තරගත නිසා එකතු කරනවා. 4යි 4යි 8යි. දැන් මේක සමක වෙනවා. 1 යට C සමකය ගත්තාම මෙයාලා ලියන්නේ 1 යට 8යි 1 යට 4යි 1 යට 4යි. පොදු හරය 8ක් කියලා ගත්තාම 1යි. 8ට 4 ව 2යි 2 ලක් 2යි. 8ට 4 ව 2යි 2 ලක් 2යි. 2යි 2යි 4යි 1යි 5යි. 5 බිඳුව 8 නෙමෙයි 1 යට C. එහෙනම් C කියන්නේ මොකද්ද? 8 බිඳුව 5. එහෙනම් C කියන්නේ 8 බෙදෙනවා 5. 8 5න් බෙදාගත්තට පස්සේ 1.6යි. ඒකේ මයික්‍රෝ ෆැරඩ්. පුතේ ඔය කියන සර්කිට් එකේ සමක ධාරිතාව මයික්‍රෝ ෆැරඩ් 1.6යි. හරි. මයික්‍රෝ 1.6යි. එහෙම උත්තරයක් තියෙනවා පළවෙනි කෙනාගේ. අදාගමු. පළවෙනි කෙනාගේ. අඩපාඩු දෙන හදා ගන්න. හරි. හදා ගන්න ඉක්මනින්. තව අඩුපාඩු තියනා ඉන්නවද? ඉක්මනින් ඉවර කර ගන්න. හරි. 48 මෙගා ඕම් එකක් සමාන වන්නේ. හුදේ මෙගා ඕම් එකක් කියන්නේ කොච්චරද? කිලෝ 1000ක්. කිලෝ 1000ක්. මෙගා ඕම් එකක් කියන්නේ කිලෝ ග්‍රෑම් 1000ක්. උත්තරය 4. 49 අකුරු කේත අකුරු සංඛ්‍යා කේත ක්‍රමය යටතේ දාරිත්‍රකයක ධාරණාව සඳහන් කරලා තියෙන්නේ 4යි 40යි n 5ක් ලෙසයි. එහි ධාරණාව අදහස් කරන්න කීයද කියලා අහනවා. 40යි n 5 කිව්වොත් අදහස කීයද? 4යි sorry 40යි දශම 5යි නැනෝ ෆැරඩ්. 40යි දශම 5යි නැනෝ ෆැරඩ්. 40යි දශම 5යි නැනෝ ෆැරඩ්. උත්තරය 4. 50 A3 ප්‍රමාණයේ කඩදාසියක සම්බන්ධ වෙනුම් වන්නේ. A3 ප්‍රමාණයේ කඩදාසියක සම්බන්ධ වෙනුම් කොහොමද ලියන්නේ? ඔ 420 mm 297 mm. හරි. උත්තරේ 3. මේවා ඔයාලා දන්න අර පොත්වල අපි ලියාගෙන තියෙන සටහන් ටික. හරි. උත්තරේ පොතේ එහෙනම් 50ට 3 කියලා අපි ගන්නවා. ඔන්න MCQ 50 වැඩ ටික නම් අහවරයි. හරි. MCQ 50 වැඩ ටික ඉවරයි. රයිට්. අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නනම් හදාගෙන හවර කරගන්න. ඉබ්බරි ඉවර කරගන්න. හරි. දැන් ඔන්න අපි අද දවසේ දරුවනේ ඔයාලට පොරොන්දු වෙච්ච විදිහට MCQ වලට අපි දරුවනේ පිළිතුරු ටික සාකච්ඡා කරලා හවරයි. හරි. 50ට මොකද්ද උත්තරේ කියලා කිව්වා. මම කිව්වේ කීයද? 420 297. උත්තරේ 3. උත්තරේ 3. හරි. හරි. ඔන්න පොතේ ඒ වැඩේ නම් අහවරයි. දැන් එන්න ඔයාලගේ දෙවෙනි කොටසට එන්න. 46 මේ වර්ගයේ දෙවෙනි කොටස. හරි. දෙවෙනි කොටස. පැච්. හරි. දැන් නිදිහෙම නෑ නේද කට්ටිය? නිදාගත්තේ නෑ, නිින්දයක් නෑ නේ. හරි. සර් 49ට 3-4 දෙකම හරි නේද? 49 49 49 49ට 3-4 දෙකම හරි නේද කියලා අහනවා. 3-4 දෙකේම තියෙන 3ෙත් තියෙන 4.5යි නේද? එතකොට ඔය එහෙම සීන් එකක් තියෙනවා තමයි. මං 4 කියලා නිකත්ති 40.5ක් නැනෝ ෆැරඩ් කියලානේ. ඒක 3ෙත් තියෙන මේ උත්තරේම නේ. එතකොට මෙතන 3යි 4යි දෙකම හරි එතකොට. හරි. ඔව්.
එකකට උත්තරේ මොකක්ද? එකට උත්තරේ අපි ගත්තේ මොකක්ද? කම්බියාමානය කියලානේ තුන්වෙනි උත්තරේ. එකට උත්තරේ තුන. 45ට උත්තරේ මොකක්ද කියලා අහනවා. 45 කියන්නේ කීයද? 45. 45ට උත්තරේ අපි ගත්තේ වෝල්ට් 12 කියන්නේ වෝල්ට් යථාව, මිලියම්පියර් 900, මිලියම්පියර් පැය 970ක් වි ජවය, කරන්ට් එක ධාරාව. උත්තරේ දෙක කියලා ගත්තේනේ. 45ට උත්තරේ දෙක. 10ට උත්තරේ මොකක්ද කියලා අහනවා. අපි 10ට උත්තරේ ගත්තේ පුතේ දෙක. 10ට උත්තරේ දෙක කියලා ගත්තේ. 10ට උත්තරේ දෙක. හරි. ඔන්න MCQ පැත්තකින් දැන් තියාගන්න. හරි. MCQ එක පැත්තකින් තියලා ගන්න පුතේ. ඔයාලගේ 46 අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු. මේ ස්ට්‍රක්චර් එක නම් ලේසි. කොතනින්ද පටන් ගන්න කියලා මම මේ බැලුවේ. හරි, අපි පටන් කරගෙන යන්කෝ. හරි, පටන් ගමු. අපි පටන් ගමු. පළවෙනි කොටසෙම පටන් ගමු. ව්‍යුහගත පේපර් එකේ පළවෙනිම ප්‍රශ්නෙට මම ඩ්‍රෝවින් එකට මම එතනින්ම වැඩි ආරම්භ කරන්න. හරි, ඔය මොකද අතාරින්න නැතුව කරගෙන යන්කෝ. හරි, අතාරින්න දෙයක්වත් නැණි. ඕකේ. හරි, හොඳයි. දැන් ඩ්‍රෝවින් එක ගත්තාම තව එකක්. දැන් ඔයාලා සාමාන්‍ය පොතේ ඩ්‍රෝවින් එක හැම ගත්තාම ඩ්‍රෝවින් එකට උත්තර ලියනකොට නැත්නම් ඩ්‍රෝවින් එකට උත්තර ගන්නකොට ඔයාලා ඔය දැන් පාස් අපි කියන දැන් ඔයාලා දැන් ඔය පේපර් වල උත්තර ලියනකොට පුතේ හරි පේපර් වල උත්තර ලියනකොට ඔයාලා පුතේ ඩ්‍රෝවින් ගාන ගන්න අවසානයේදී ඩ්‍රෝවින් එක මුලින්ම ගන්න එපා. මොකද අර අවසාන පැය භාගය ගන්න ඩ්‍රෝවින් එක. නැත්තම් ඩ්‍රෝවින් එක මුලින්ම අත තිබ්බහම ඔයාලට වෙන්නේ පැය භාගයකට වඩා ඩ්‍රෝවින් එකට යනවා. එතකොට වෙන ප්‍රශ්නවල උත්තර ලියන කාලය වැඩි වෙනවා. ඒ නිසා ඔයා දැන් අපි දැන් ඔය ලබන සතිය වලට එනවා 48 පේපර් එක එනවා. 48 පේපර් එක ලියන්න එනවා. තුන්වෙනි පේපර් එක ලියන්න එනවා මේ සතියේ. ආයතනවල ඇවිල්ලා ඒක ලියන්න. එතකොට මේ මොනවද අපි කුරුණෑගල දරුවන්ට දීලා තියෙනවා, කවද්ද බදාදා දීලා තියෙනවා. ඒ බැරි කීප දෙනෙක් ඉන්නවා. ඒ අයට අපි එන්න කියලා තියෙනවා සිකුරාදාට. ඒ වගේම මහනුවර දරුවන්ට අඟහරුවාද බදාදා කියන දවස් දෙකෙන් කැමති දවසක් ඇවිල්ලා ලියන්න කියලා අපි අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා ඔයාලා එකින් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම දැන් මේ සතිය 48 පේපර් කරනවා. 48 පේපර් කරනකොට ඒ පේපර් එකට උත්තර ලියද්දි මතක තියාගන්න ඔයාලා රචනා පේපර් එකට, ඒ කියන්නේ ව්‍යුහගත පේපර් එකට උත්තර ලියද්දි බහුවත් මේ විවගත පේපර් එකේ මේ ප්‍රශ්න හතරෙන් තුනකට ලියලා ඩ්‍රෝවින් එක අතහැරලා ලියන්න තුනකට. ඩ්‍රෝවින් එක අවසාන පැය භාගය තුළ ගන්න. සමහරවිට පැය දෙ තුන පැය තුනක් රචනා කොටසට රචනා විවගත වලට පැය තුනක් අපි අයින් කරනවානේ. ඒ අයින් කරන පැය තුනෙන් ඔයා පැය දෙකක දෙකමාරක කාලයක් වෙන් කරගෙන අවසාන පැය භාගය තියාගන්න ඔයාගේ ඩ්‍රෝවින් එකට. එතකොට ඩ්‍රෝවින් එක කරද්දී අර අඳින පොඩි කොටසකට පවා ලකුණු හිමිවීම සිද්ධ වෙනවා. ඒ නිසා ඔයා ඒ ලකුණු ටික සම්පූර්ණයෙන්ම ඩ්‍රෝවින් එක කම්ප්ලීට් කරගන්න බැරි වුණත් අඳින කොටස් වලට ලකුණු හිමිවීම වාසි සහගතයි. පැහැදිලිනේ? හරි. හරි. එහෙනම් පුතේ එන්න අටුවා ටීකා වලින් තොරව අපි එමු ව්‍යුහගත පේපර් එකට. හරි. එන්න ව්‍යුහගත පේපර් එකට පළවෙනි එක කෙනා. පහත දැක්වෙන්නේ මෘදුවානේ වලින් හදලා තියෙන යන්ත්‍ර කොටසක සමාංශක රූපයක් කියලා කියනවා. දීලා තියෙන මෙනුම් වලට අනුව අල්ලුවේ ඉදිරි පෙනුම, පැති පෙනුම සහ සැරසුම ඊළඟ පිටුවේ තියෙන කොටු දැල මත තෙවන කෝණ ක්‍රමයට අඳින්න කියලා කියනවා. සියලුම මිනුම් මිලිමීටර වලින් භාවිතා කරන්නන පරිමාණ එකට එකයි. ඔබ විසින් අඳින මෙම කාර්මික චිත්‍රය 24.44 දෙන කාර්මික විද්‍යාලයේ සුමින්ද විසින් ඇඳලා 24.45 දෙන රංජනී විසින් පරීක්ෂා කරපු චිත්‍රාංක 10 ලෙස සලකලා වගබෝධ පුරවන්න කියලා කියනවා. මම මෙතනදී ඔය ඩ්‍රෝවින් එක අඳින්න අවශ්‍ය රූප සටහන් ටික අපි අඳිමු. ඒක ඔයාලා ඉතිරි ටික ගෙදරින් සම්පූර්ණ කරගමු. අපි රූප ටික අඳිමුකෝ. හරි. දැන් මේක මේ අපිට කියන්නේ තෙවන කෝණ ක්‍රමයේනේ. දැන් කැපිටල් A කියන්නේ මේ රූපේ ඉදිරි පෙනුම දෙනවා. එහෙනම් පැති පෙනුම දෙන්නේ මොන පැත්තෙන්ද? වම් මත පැත්තෙන්. එතකොට වම් මත පැත්තෙන් පැති පෙනුම දෙනකොට මෙයාගේ පැති පෙනුම එම පැත්තෙන්ම තියන්න එපා තර්ඩ් ඇන්ගල් එකේදී. එහෙනම් මෙයාගේ සයිඩ් වියු එක වම් පැත්තට වෙනවා. සයිඩ් වියු එක වම් පැත්තට වෙනවා. එතකොට මෙතෙන්ට එන්නේ ෆ්‍රන්ට් එක. ෆ්‍රන්ට් වියු එක මෙතෙන්ට එනවා. පැහැදිලිද? එතකොට ප්ලෑන් එකේ මෙතෙන්ට. පැහැදිලි? හරි. දැන් ඔයාගේ ෆ්‍රන්ට් එක එනකොට, හරි, ඔයාගේ ෆ්‍රන්ට් එක එනකොට ඔයාට එන්නේ මෙන්න මෙහෙම රූපයක්. ෆ්‍රන්ට් එක එනකොට
ඔයාගෙනවා මෙහෙමනවා. මෙහෙම යනවා. ඊට පස්සේ මේ කොටස හොස්සිලා යන්නේ මෙහෙම හැඩයක් තියෙනවා. මෙතන ලොකු සිදුරක් එනවා, හෝල් එකක් එනවා. හරි, මෙතන සිදුරක් තියෙන, මේ සිදුර පුංචිවට එන්නේ. මම මේක වෘත්තයක් නිසා මම මේකේ දෙගිරක් කොටිරක් සහිතව මම මෙයාගේ මධ්‍ය අක්ෂ ටික ලකුණු කරනවා. එතන මෙතන සිදුරක් එනවා. ඒ සිදුර තියෙනවා කියලා අපි පෙන්වන්න කඩ රේඛා ටිකක් අඳිනවා. හරි. ඔන්න ෆ්‍රන්ට් එක. ඊට පස්සේ හරි ෆ්‍රන්ට් එක කොහම වෙනවා? This is plan එක. උඩින් බලපුවම පේන විදිය. උඩින් බලපුවම පේන මෙන්න මෙහෙම. මෙහෙම පේනවා. මෙතන දිගට මේ පටිය පේනවා. මේ කෙලින් මෙයා මෙහෙම වෙනවා. ඊට පස්සේ මෙතනින් කඩ රේඛා ටිකක් එනවා මෙහෙම. අර කාණුව බේරලා තියෙන නිසා. ඊට පස්සේ මෙතන තියෙනවා පුංචි සර්කල් එකක් එනවා. ඒ පුංචි සර්කල් එක මම මෙහෙම කඩ රේඛා වලින් අදිනවා. මෙතන ලොකු සර්කල් එකක් තියෙනවා. ලොකු සර්කල් එක මම මෙහෙම සීමා ටික දානවා. හරි, රයිට්. ඔය විදිහට අපි නිර්මාණය කිරීම කරනවා. හරි, ඊට පස්සේ සයිඩ් එකේ මට මෙන්න මෙහෙම කැඩ ටික අඳගත්තම වල මිනුම් ටික දා ගන්න පුළුවන් වෙයි. මෙයා මෙහෙම වෙනවා. දැන් කානුවක් එනවා මෙන්න මෙහෙම. මෙයා මෙතනින් එනවා. එතකොට මේ ටික 20යි, මේක විශ්කම්මේ 20යි කියලා කියන්නේ. හරි, මෙයා මේ කෙලින් එනවා. මෙතනින් ඊළඟ තව සිදුරක් සිදුර ඊළඟ කොටස මෙතනින් එනවා. හරි, ඔය විදිහට එනවා. රයිට්. එතකොට මෙයාගේ මේ ටික 40යි. මිනුම් ටිකක් අපි දානවා. මෙයා මිනුම් 40යි, මේ ටික 60යි. මේ ටික ඇවිල්ලා 20යි. ඊට පස්සේ මේ සටහනේ 40යි 20යි කියන්නේ මේ ටික 20යි. රයිට් එකේ මේ ටික 10යි. එතකොට මෙයාගේ මේ ටික 10යි, මේ ටික 20යි. හරි, ඊට පස්සේ මෙතන මේක 40යි, මේක 60යි කියලා කියන්නේ 20යි, මේ ටික 10යි. මෙයා 10යි, මෙයා 10යි, මේ මැද කෑල්ල 40යි. හරි, ෆයිට්. ඊට පස්සේ මේ පැත්ත උසවල ටික. හරි, ඊට පස්සේ මේ ටික 45යි. මේ 45 කියන්නේ තමයි මෙතන ලකුණු කරනවා. මෙන්න මේ ටික තමයි 45 කියලා කියන්නේ. මෙයා 45යි. හරි, රයිට්. ඉතින් මේ ටික 45ක් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ මේ ටික 20යි. ඔයාලට රූපේ බලලා ලියා ගන්නත් පුළුවන් හරියට. ඉතින් මේ ටිකත් 20ක් වෙනවා. හරි, ඔච්චරයි මිනුම් ටික තියෙන්නේ. හරි, ඊට පස්සේ ඔයාට අර රූප සටහන අඳිද්දි x කියන්නේ කීයද, y කියන්නේ කීයද කියලා හොයාගත්තාම නිර්මාණය කරන්න ලේසි. x මේ පැත්තේ රූපේ පළල 40යි, මේ පැත්තේ වෙනවා 60ක්. එතකොට 40ට 60ක් එකතු කරපුවාම 100යි. x අගය කියන්නේ මිලිමීටර 100යි, y අගය කියන්නේ මේ උස වෙනවා මුළු උස 55යි. 55යි 20යි කියන්නේ 75යි. මේ උස 75ක් වෙනවා. ඊට පස්සේ මෙයාගේ උස කියලා කියන්නේ මෙතන මෙතන කියන 40යි. 5යි, 7යි, 4යි, 11යි. එතකොට පුතේ y අගය 115යි, x අගය 100ක් කියලා එනවා. හරි, මෙන්න මේ විදිහට වටිනාකම් ටික ලැබිලා ඇති. හරි, ටක් ගාලා පුතේ වාගේ ඔය දල සටහනක් ටක් ගාලා නෝට් කරගන්න ඔය රූප සටහනක් එක්ක.
දලසරණක් දාගත්තරන් ලේසි වැඩ ටික කරගෙන යන්න. ඔක්කොගේ රූපය නිවැරදිව සම්පූර්ණ කර ගැනීම ගෙදරින් කරගන්න. ගෙදරින් කරගමු රූපය සම්පූර්ණ කරගන්න එක. හරි, ඉවරද පුතේ? ඉක්මනින් ඉවර කරගමු. හරි, මං හිතන ඉවරයි කියලා. හොඳයි, කෙටි ඉවරයි. අපි ඊට පස්සේ එනවා පුතේයාගේ දෙවෙනි ප්‍රශ්නයට. ව්‍යුහගත පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නයට එනවා. මෙටි ඉවරයි කියලා අපි හිතමුකෝ. හරි, මෙටි අපි ඉවරයි. මෙටි ඉවරයි. රයිට්. ඉක්මනින් ඉවර කරගන්න. දැන් පුතේ ඊට පස්සේ එනවා මෙයාගේ ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ කියන පුතේ දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේදී මෙහෙමයි කියන්නේ අපිට. හරි, දෙවෙනි ප්‍රශ්නේදී කියන්නේ පුතේ මෙහෙමයි කියන්නේ, කැපිටල් A. දෙවෙනි ප්‍රශ්න කැපිටල් A කියනවා, සිව් පහර පෙට්‍රල් එන්ජිම එක කොටස් පහතින් දීලා තියෙනවලු. ඒක පළවෙනි කොටස කියන පොදේ. රයිට් කියලා සර් පොඩි ඉන්ටර්වල් එකක් දෙන්නකෝ හදිසි අවශ්‍යතාවයක් සඳහා. හරි, එහෙම ඉන්න අමාරුනේ ටක් ගල ගිහින් චුක් ගල දුවගෙන එන්න. මම පැහැදිලි කරනවා වැඩි කරගෙන එන්න පුළුවන්. හරි, ඒ අවශ්‍යතාවයෙන් ටක් ගල දුවගෙන ගිහිල්ලා පට් පට් ගාලා කරගෙන එන්නකෝ. හරි, මම පැහැදිලි කිරීමක් එතකන් ෂේප් එකේ කරගෙන යන්න. හොඳයි, පළවෙනි කොටස කියනවා, සටහනේ අංක 1 ඉඳලා 10 දක්වා කොටස් නම් කරන්න. දැන් ඔය දීලා තියෙන එන්ජිම ගත්තහම එන්ජිමේ කොටස් ටික නිබදේ යහන්නේ. දැන් ඔය කැපිටල් ඒ සෝරි ඔය අංක 1 කියන්නේ මොකද්ද පුතේ? අංක 1 කියන්නේ පුතේ චූෂණ වැල්වය. අංක 2 කියන්නේ එන්ජිමේ හිස, නැත්තම් සිලින්ඩර හිස. අංක 3 කියන්නේ චූෂණ වායුව ඇතුල් වෙන මාර්ගය. ඊතර දාලා තියෙනවනේ චූෂණ නල මාර්ගය. අංක 4 කියලා කියන්නේ පුතේ, ඔය අංක 4 කියන්නේ පුතේ සිලින්ඩරය, එන්ජින් එක සිලින්ඩරය. අංක 5 කියලා කියන්නේ ෆ්ලයි වීල් එක. අංක 6 කියලා කියන්නේ දඟර කඳ. අංක 7 කියන්නේ පිස්ටන් අත. අංක 8 පිස්ටනය. අංක 9 කියලා කියනවා දරුවනේ කුලි කුපේනුව. අංක 10 කියලා කියනවා පිටාර වායු මාර්ගය. අංක එක චූෂණ වැල්වය. අංක එක චූෂණ වැල්වය. අංක දෙක සිලින්ඩර හිස. අංක දෙක සිලින්ඩර හිස. අංක තුන චූෂණ නලය. චූෂණ නලය. අංක හතර සිලින්ඩරය. සිලින්ඩරය. අංක 5 ජවරෝදය.
අංක පහ ජවරෝදය, අංක හය දඟරකඳ, දඟරකඳ අංක හත, අංක හත කියන්නේ මොකද්ද? පිස්ටන් අත, අංක හත පිස්ටන් අත, අංක අට, අංක අට කියන්නේ පොතේ පිස්ටනය, පිස්ටනය, අංක නවය පුලිඟු පේනුව, පුලිඟු පේනුව, ඊට පස්සේ අංක 10 පිටාර නලය, පිටාර නලය. හරි, පොතේ කියනවා ඊළඟට දෙවැනි කොටස එන්ජිමක මූලික කොටස් හඳුන්වන්න. එන්ජිමක මූලික කොටස් ගත්තාම මෙන්න මේවා කියලා තියෙනවා නම් හරි. එන්ජිමේ හිස, එන්ජිමේ බඳ, තෙල් දෙන, එතනින් එහාට ගියාට පස්සේ පිෂ්ඨණය, දඟර කඳ, කැමි දණ්ඩ, ඔව තමයි එන්ජිමක මූලික කොටස් වෙන්නේ. තේරුණානේ? හරි, ලියන්න පොතේ. කීපයක් අපි ලියමු. ලියන්න, සිලින්ඩර හිස, සිලින්ඩර හිස, සිලින්ඩර හිස. ඊළඟට ලියන්න, සිලින්ඩර බඳ, සිලින්ඩර හිස. ඊළඟට සිලින්ඩර බඳ, සිලින්ඩර බඳ. තෙල් දෙන, තෙල් දෙන, තෙල් දෙන. ඊළඟට තව ලියන්න ඕන, දඟර කඳ, දඟර කඳ. ඊළඟට කැමි දණ්ඩ, දඟර කඳ. ඊළඟට කැමි දණ්ඩ, පිස්ටන්, ඔය වගේ දේවල්. හරි, ඊළඟට කියන තුන්වෙනි කොටස, සිව් පහර එන්ජිමක එක් චක්‍රයක් සම්පූර්ණ කිරීම සඳහා සම්පූර්ණ කරවද පහරවල් හතර නම් කරන්න. පහරවල් හතර හන්නේ අපි මේවා දන්නවා ලේසි. මොනවද පහරවල් හතර? පුතේ චූෂණ පහර, පිටා මේ සම්පීඩන පහර, බල පහර, පිටාර පහර. ඔන්න පහරවල් හතර ලියන්නක පුතේ. චූෂණ පහර, චූෂණ පහර, චූෂණ පහර. ඊට පස්සේ චූෂණ පහර, එතනින් එහාට ගියාට පස්සේ මොනවද? සම්පීඩන පහර, බල පහර, පිටාර පහර, පිටාර පහර. හරි, දරුවෙක් අහනවා මේ සර් එන්ජිමේ හිස, එන්ජින් හිස බඳ තෙල් දෙන විතරක් ලිව්වත් හරිද? ඇත්තටම එන්ජිමේ අහන්නේ මූලික කොටස්නේ. එන්ජිමක මූලික කොටස් කිව්වම එන්ජින් හෙඩ් එක, බ්ලොක් එක, සම්ප් එක, ඒ කියන්නේ සිලින්ඩර හිස, සිලින්ඩර බඳ සහ තෙල් දෙන තමයි මූලික වෙන්නේ. හරිද? ඒ තුන් දෙනා විතරක් තමයි ඇත්තටම මතනදී ලිව්වනම් හරියටම හරියන්නේ. ඊට අමතරව ඉතින් ලියලා තියෙනවා නම් ඔය දඟර කඳ, කැමි දණ්ඩ, පිස්ටන් කියලා ලිව්වත් ලකුණු හම්බ වෙයි. දරුවෙක් කියලා තියෙනවා මේ සර් ඒවට වැරදි දාගන්නේ. මොකද්ද පුතේ දාලා තියෙන්නේ? කියන්නේ මොකද්ද දාලා ලියලා තියෙන්නේ පුතා? මොන කොටක් දාන්න? ආරට චින්තනේ. හරි, චින්ත මට මොකක් කියලා පුතේ මේ විතර ටික දාලා තිබ්බේ. චින්ත මොන කොටක් කියන්න? වැරදි දාලා තියෙනවා කියලා කියන මොකද්ද දාලා තිබ්බේ? හෙඩ් එක, බ්ලොක් එක, සම්ප් එක කියන ටික නෙමෙයිද දාලා තිබුණේ? එහෙම නැත්නම් වෙන මොන හරි දාලා තිබ්බද? චින්තයි විතර දාලා තිබ්බ ටික ෂිෆ්ට් අපට දාන්න බලන්න. හරි, අස එන්ජින් හිස බද තෙල් දෙන විතර ලිවත් හරිද? රටයි ඔබ සමරෙන්. ඇත්තටම බ්ලොක් එක, සම්ප් එක සහ හෙඩ් එක කියලා ලිව්වා නම් වඩාත් හොඳයි. නමුත් අනිත් ටික ලිව්වත් ගැටලුවක් නැහැ. ඒ ටිකම තමයි වැරදි දාලා තියෙන්නේ. ඒ ටික නුස වලින් දාලා තියෙන. ඒ කියන්නේ දාලා තියෙන චින්ත දැන් ඔයා දාලා තියෙන්නේ එන්ජින් හිස බඳ තෙල් දෙන කියලා දාලා තියෙන්නේ. මට වඩා ඒ කියන්නේ ඒ එහෙමද දාලා තියෙන්නේ? හිස බඳ තෙල් දෙන කියලා දාලා තියෙන්නේ. ඒකටද වැඩි දාලා තියෙන්නේ? ඒකට නම් වැඩි දාලා තියෙන්නේ. ගැටලුවක් තියෙනවා. ඔව්, පිස්ටන් එකයි දැනට ඔක්කොම ලිව්වා. ඔව් සර්, පිස්ටන් එකයි දැන් ඔක්කොම ලිව්වා. හරි, හරි. ඒක එහෙමනම් ඒ කියන්නේ එන්ජින් හිස බඳ
තෙල් දෙන කියන කොටස් ටිකක් එක පිළිතුර ඇවිල්ලා තියෙනවා නම් ඔකට වල ලකුණු අපි 10ක් දෙන්න දීලා තිබුණා. එහෙම වුණොත් චින්තා එකට 10ක් එකතු කරන්න, එකතු කරලා මෙහෙම කරන්න 10ක් එකතු කරලා ඒ කියන්නේ ඕක වෙන්න ඕන මෙහෙමයි. ඔක 10 එකතු වෙද්දී ඔක සම්පූර්ණ ලකුණු 10 එකතු වෙන්නේ නැහැ. 10 බෙදන්න ඕන 750. බෙදලා 100ෙන් වැඩි කරන්න. 10 750 බෙදලා 100ෙන් වැඩි කරන්නකො බෙදලා පුංචි ලකුණක් එකයි. ඒ කියන්නේ කීය දෙන්නේ 10 බෙදුවා 750 වැඩි කළා 100ෙන්. ලකුණක් එකතු වෙනවා. ඒ කියන්නේ එක ලකුණක් වගේ ඒ ගානට ලකුණක් එකතු කරගන්න. හරි. ඒ ආපු ගානට තව ලකුණක් එකතු කරගන්න. එතකොට හරි. එක ලකුණක් එකතු වෙයි. හොඳයි. එතකොට රයිට් පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ එක හරි දෙක හරි තුන හරි. ඊට පස්සේ කියනවා සිව්පහර ඩීසල් එන්ජිමක සහ පෙට්‍රල් එන්ජිමක වෙනස්කම් මොනවාද? ඔන්න වැදගත් ප්‍රශ්නයක්. පුතේ බෙදා ගන්න ඔයාලගේ කොලේ ඔතන දැන් ඔය අපි දීලා තියෙන ඉඩනම් ප්‍රමාණවත් මදි වෙයි කීපයක් ලියන්න මම සේරම ටික දෙන්නම්. හරි එක පැත්තක ලියනවා දරුවනේ අපි ඔතනදී කතා කරන්නේ ඩීසල් සහ පෙට්‍රල් එන්ජින් ගැනනේ. පෙට්‍රල් එන්ජිම කියලා එකක් දානවා ඩීසල් එන්ජිම කියලා අනිත් පැත්ත දාන්න. 1 2 3 කියලා අපි කොටස් ටික නම් කරමු. මේ පැත්තෙත් 1 2 3 4 කියලා කොටස් ටික නම් කරමු. හරි. හැමෝම සම්බන්ධ වෙමු. හරි හොඳට අහගෙන ඉන්න. දැන් පොතේ ඩීසල් පෙට්‍රල් කියලා අපි ගත්තට පස්සේ පෙට්‍රල් එන්ජිමක පෙට්‍රල් එන්ජිමක ගත්තට පස්සේ පෙට්‍රල් එන්ජිමක අපි දන්නවා චූෂණ පහරේදී සිලින්ඩරයක තුලට චූෂණ පහරේදී සිලින්ඩරය තුලට පෙට්‍රල් වාතය මිශ්‍රණය ඇතුළු වෙනවා. ඩීසල් එන්ජිමක චූෂණ පහරේදී වාතය පමණයි ඇතුළු වෙන්නේ. මම හොඳට අහගන්න. පෙට්‍රල් එන්ජිමක් ගත්තාම පොතේ පෙට්‍රල් එන්ජිමක හරි පෙට්‍රල් එන්ජිමක චූෂණ පහරේදී පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩරය තුළ ඇතුළු වෙනවා. ඩීසල් එන්ජිමක චූෂණ පහරේදී ඇතුළු වෙන්නේ වාතය විතරයි. පෙට්‍රල් එන්ජිමක ගත්තට පස්සේ දහනය සිද්ධ කරද්දී හරි පුළිඟු දහනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පුළිඟු හරහා තමයි දහනය සිද්ධ වෙන්නේ. මෙතනදී සම්පීඩන දහනයක් සිද්ධ වෙන්නේ. ඒ වගේම පෙට්‍රල් එන්ජිමක් ගත්තට පස්සේ සම්පීඩන අනුපාතය වැදගත්ම දෙයක්. සම්පීඩන අනුපාතය පොතේ 8ට ඉඳලා 10ට එක දක්වා තියෙනවා. ඩීසල් එන්ජිමක සම්පීඩන අනුපාතය පොතේ 15ට ඉඳලා 25ට එක දක්වා තියෙනවා. ඒ වගේම පෙට්‍රල් එන්ජිමක් ගත්තට පස්සේ සිසිලන කාර්යක්ෂමතාව 125 ඉඳලා 130 දක්වා තියෙනවා. ඩීසල් එන්ජිමක සිසිලන කාර්යක්ෂමතාව 130 ඉඳලා 135 දක්වා තියෙනවා. පෙට්‍රල් එන්ජිමක් භාවිතා කරන එක අනතුරුදායකයි. මොකද ඉක්මනින් ගිනි ගන්න පුළුවන් නිසා ඩීසල් එන්ජින් භාවිතය අනතුරුදායක බව අඩුයි. ඩීසල් එන්ජිමක් ප්‍රමාණයෙන් කුඩායි, සරි පෙට්‍රල් එන්ජිමක් ප්‍රමාණයෙන් කුඩායි, ඩීසල් එන්ජිමක් ප්‍රමාණයෙන් ලොකුයි. පෙට්‍රල් එන්ජිමක් සුමටයි, ඩීසල් එන්ජිමක් රළුයි. ඔය වගේ ඉතින් තව දේවල් කියන්න පුළුවන්. අපි කීපයක් කතා කරමු. හරි රයිට්. මෙන්න මෙහෙම ලියන්නකො. පෙට්‍රල් එන්ජිම ඩීසල් එන්ජිම කියලා කොටස් දෙකකට බෙදා ගත්තා. බෙදාගෙන ලියන්න පෙට්‍රල් කියන පැත්තෙන් ලියන්නකො. මෙහෙම ලියන්න මෙහෙම. අංක එක චූෂණ පහරේදී පෙට්‍රල් වාත මිශ්‍රණය චූෂණ පහරේදී පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇද ගනී. පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇද ගනී. ඔන්න එකක් හරි. ඩීසල් එන්ජිම කියන පැත්තට වෙලා ලියන්න. අංක එක කියලා දාලා ලියන්න. ඩීසල් කියන පැත්තට ලියන අංක එක. චූෂණ පහරේදී වාතය පමණක් සිලින්ඩරය තුළට ඇද ගනී. වාතය පමණක් සිලින්ඩරය තුළට ඇද ගනී. හරි. ආයෙනවා පෙට්‍රල් පැත්තට. අංක දෙක. පෙට්‍රල් ලියන අංක දෙක. යන්න. සම්පීඩන පහරේදී පෙට්‍රල් කියන පැත්තට යන්න.
සම්පීඩන පහරේදී සම්පීඩන පහරේදී පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩන පහරේදී පෙට්‍රල් වාත මිශ්‍රණයක් පෙට්‍රල් වාත මිශ්‍රණයක් සම්පීඩණයට භාජනය කරයි. පෙට්‍රල් වාත මිශ්‍රණයක් සම්පීඩණයට භාජනය කරයි. පෙට්‍රල් වාත මිශ්‍රණයක් සම්පීඩණයට භාජනය කරයි. සම්පීඩණයට භාජනය කරයි. ඊට පස්සේ ඩීසල් එන්ජිම කියන පැත්තට එන්න. ඩීසල් එන්ජිම කියන පැත්තට යන්න. සම්පීඩන පහරේදී වාතය පමණක් සම්පීඩණයට භාජනය කරයි. වාතය පමණක් සම්පීඩණයට භාජනය කරයි. සම්පීඩණයට භාජනය කරයි. වාතය පමණක් සම්පීඩණයට භාජනය කරයි. හරි. ඊට පස්සේ පුතේ එන්න පෙට්‍රල් එන්ජිම කියන පැත්තට එන්න ආයත් අංක තුන කියලා දාන්න. පෙට්‍රල් වල යන අංක තුන. කියන්න මෙහෙම. ඉන්ධන දහනය වනුයේ විදුලි පුළිඟුවක් ආධාරයෙනි. ඉන්ධන දහනය වනුයේ විදුලි පුළිඟුවක් ආධාරයෙනි. විදුලි පුළිඟුවක් ආධාරයෙනි. එතනින්ම ලියන්න මේ සඳහා පුළිඟු පේනුවක් යොදා ගනි. මේ සඳහා පුළිඟු පේනුවක් යොදා ගනි. පුළිඟු පේනුවක් යොදා ගනි. පුළිඟු පේනුවක් යොදා ගනි. හරි. එතකොට එතන තුන් දෙනෙක් හරි. ඩීසල් කියන පැත්තට එන්න අංක තුන කියලා දාන්න. ඩීසල් කියන පැත්තට ඇවිල්ලා අංක තුන කියලා දාන්න. ඩීසල් වල අංක තුන ලියන්න. ඉන්ධන දහනය වන්නේ වාතය සම්පීඩණය හේතුවෙන් ඉන්ධන දහනය වන්නේ වාතය සම්පීඩණය හේතුවෙන් ඇතිවන වාතය සම්පීඩණය හේතුවෙන් ඇතිවන අධික වාතය සම්පීඩණය වීම හේතුවෙන් ඇතිවන අධික උෂ්ණත්වය හේතු කොටගෙන අධික උෂ්ණත්වය හේතු කොටගෙන වාතය සම්පීඩණය නැතිවන අධික උෂ්ණත්වය හේතු කොටගෙන ය අධික උෂ්ණත්වය හේතු කොටගෙන ය අධික උෂ්ණත්වය හේතු කොටගෙන ය මේ සඳහා එතනින්ම ලියන්නේ මේ සඳහා ඉන්ජෙක්ටරයක් භාවිතා කරයි. මේ සඳහා ඉන්ජෙක්ටරයක් භාවිතා කරයි. මේ සඳහා ඉන්ජෙක්ටරයක් භාවිතා කරයි. හරි. කරුණු තුනක් හරි. පෙට්‍රල් කියන පැත්තට ඇවිල්ලා ඉන්න අංක හතර. අපි සම්පීඩන අනුපාතය ගැන කතාවක් කියමු. අංක හතර. කියන්න පුතේ මෙහෙම. සම්පීඩන අනුපාතය අංක හතර කියන සම්පීඩන අනුපාතය පෙට්‍රල් කියන පැත්තට යන්නේ සම්පීඩන අනුපාතය 8ට 1 සිට 10ට 1 දක්වා 8ට 1 සිට 10ට 1 දක්වා පමණ වේ. 8ට 1 සිට 10ට 1 දක්වා පමණ වේ. පමණ වේ. ඩීසල් එන්ජිම කියන පැත්තට වෙලා ලියන අංක 4 එයාගේ සම්පීඩන අනුපාතය ලියව ලියන්න. සම්පීඩන අනුපාතය 15ට 1 ඉරක් 25ට 1 15ට 1 ඉරක් 25ට 1 පමණ වේ. පමණ වේ. පමණ වේ. ඔන්න දැන් කරුණු හතරක් ලිව දෙපැත්තට. පෙට්‍රල් එන්ජිම කියන පැත්තට වෙලා ලියන අංක 5. ඊළඟ කරුණ ලියන්න. තාප කාර්යක්ෂමතාව 25 ඉරක් 130 තාප කාර්යක්ෂමතාව 25 ඉරක් 130 අතර වේ. ඊට පස්සේ ඩීසල් එන්ජිම කියන පැත්තට එන්න. ඩීසල් එන්ජිම කියන පැත්තට වෙලා ලියන්න. ලියන්න. තාප කාර්යක්ෂමතාව
තාප කාර්යක්ෂමතාව 30 ඉරක් 35 30 ඉරක් 35 අතර වේ පෙට්‍රල් කියන පැත්තරවල ලියන ඊළඟ අංකය දාලා ලියන්න පොදේ ඊළඟ අංකය දාලා ලියන්න පෙට්‍රල් පැත්තර යන වාෂ්පශීලී බව වැඩි නිසා වාෂ්පශීලී බව වැඩි නිසා අනතුරුදායකය වාෂ්පශීලී බව වැඩි නිසා අනතුරුදායකය වාෂ්පශීලී බව වැඩි නිසා අනතුරුදායකය ඩීසල් කියන පැත්තෙන් ලියන්න වාෂ්පශීලී බව වාෂ්පශීලී බව නැත්නම් වාෂ්පශීලී බවක් වාෂ්පශීලී බවක් නොමැති නිසා වාෂ්පශීලී බවක් නොමැති නිසා අනතුරුදායක නැත අනතුරුදායක නැත වාෂ්පශීලී බවක් නොමැති නිසා අනතුරුදායක නැත ඊට පස්සේ පෙට්‍රල් කියන පැත්තට වෙලා ලියන්න දහවන තත්වයේදී වැඩි පිරිවැයක් දහවන තත්වයේදී වැඩි පිරිවැයක් අවශ්‍ය වේ දහවන තත්වයේදී වැඩි පිරිවැයක් අවශ්‍ය වේ ඩීසල් කියන පැත්තට වෙලා ලියන්න ඩීසල් කියන පැත්තට ලියන්න දහවන තත්වයේදී අඩු පිරිවැයක් ප්‍රයෝජනවත් වේ අඩු පිරිවැයක් ප්‍රයෝජනවත් වේ අඩු පිරිවැයක් ප්‍රයෝජනවත් වේ ඊට පස්සේ පෙට්‍රල් කියන පැත්තෙන් ලියන්න පොදේ පෙට්‍රල් කියන පැත්තෙන් ලියන එන්ජින් වල ප්‍රමාණය ගැන ලියමු ලියන්න පොදේ ප්‍රමාණයෙන් කුඩාය බරින් වැඩිය ප්‍රමාණයෙන් කුඩාය බරින් වැඩිය ප්‍රමාණයෙන් කුඩාය බරින් වැඩිය ප්‍රමාණයෙන් කුඩාය බරින් වැඩිය නෙමෙයි අඩුය පෙට්‍රල් කියන්නේ අඩුයිනි ප්‍රමාණයෙන් කුඩාය බරින් අඩුය වැඩිය නෙමෙයි බරින් අඩුය ප්‍රමාණයෙන් කුඩාය බරින් අඩුය ඩීසල් කියන පැත්ත ලියන්න ප්‍රමාණයෙන් විශාලය බරින් වැඩිය ප්‍රමාණයෙන් විශාලය බරින් වැඩිය බරින් වැඩිය ඊට පස්සේ පෙට්‍රල් කියන පැත්ත ලියන්න පෙට්‍රල් කියන පැත්ත ලියන්න ඔටෝ චක්‍රයට අනුකූල වේ ඔටෝ චක්‍රයට අනුකූල වේ ඩීසල් කියන පැත්ත වල ලියන්න ඩීසල් චක්‍රයට අනුකූල වේ හරි දැන් ඔය පෙට්‍රල් එන්ජින් වල තියෙන ෆාස්ට් ට්‍රැක් එක හඳුන්වන්නේ ඔටෝ සර්කල් එක කියලා ඩීසල් එන්ජින් වල තියෙන ෆාස්ට් ට්‍රැක් එක හඳුන්වන්නේ ඩීසල් සර්කල් එක කියලා පැහැදිලිද එතකොට ඔටෝ සර්කල් එකයි ඩීසල් සර්කල් එකයි කියලා නම් දෙකක් එන්නේ දරුවනේ පෙට්‍රල් ඩීසල් කියන වාහන වල භාවිතා කරන ඉන්ධන වර්ගය අනුවයි හරිනේ හොඳයි ඊට පස්සේ පොදේ අපි වෙනම අතනින් අනුතරුව සාකච්ඡා කරන්න එයාගේ B කොටසට එනවා B කොටස පොදේ B කොටසට ආවට පස්සේ කියනවා මෙන්න මෙහෙම එකක් B වල කියනවා දැන් වලගේ අර ටේබල් එක කම්ප්ලීට් කරගන්න බොහොම සම්පූර්ණ කරගන්න හරි බගු සම්පූර්ණ කරගන්න හරි බගු සම්පූර්ණ කළා රයිට් ඊට පස්සේ බී කොටස දෙනවා මෝටර් රථවල ජ්වලන පද්ධතියක දල සටහනක් දෙනවා මෙහි A B C D කොටස් ටික නම් කරන්න කියලා කියනවා කැපිටල් A කියන්නේ මොකක්ද ඔලිගු පේනෝ B කියන්නේ වේදාහරණය C කියන්නේ ජ්වලන දඟරය D කියන්නේ ජ්වලන ස්විචය E කියන්නේ බැටරිය එක හරි රයිට් ලියන්න ඕනේ කැපිටල් A ඔලිගු පේනෝ කැපිටල් A ඔලිගු පේනෝ කැපිටල් B වේදාහරණය කැපිටල් B වේදාහරණය ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුටරය වේදාහරණය කැපිටල් C ජලන දඟරය කැපිටල් E
සරි සිඩී ය ඩී අගොඩ කැපිටල් ඩී සි වලින් පස්සේ ඩී තියෙනවනේ ඩී ජ්වලන ස්විචය ජ්වලන ස්විචය ඊ කියන්නේ මොදේ බැටරිය ඊ කියන්නේ බැටරිය හරි එයාගේ තේරා තුන්වෙනි කොටස ජ්වලන පද්ධතියෙන් ඉටුවන කාර්ය කෙටියෙන් විස්තර කරන්න පුතේ දැන් ජ්වලන පද්ධතියෙන් ඉටුවෙන කාර්ය තමයි අභ්‍යන්තර දහන එන්ජින් වල ජවය ලබා ගැනීම සඳහා දහන කුටීරය වෙතට දරුවනේ වැඩිපුර විශේෂම නිවැරදි නැත්තම් නිවැරදි වේලාවට ඉන්ධන විදින්නට ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ අභ්‍යන්තර දහන එන්ජිමක ජවය ලබා ගැනීම සඳහා නියමිත අවස්ථාවල ඉන්ධන විදින්නට ඕනේ. ආන්ගේ නියමිත වේලාවට ඉන්ධන විදීම එහෙම නැත්තම් ඒ අර ඉන්ධන විදීම නෙමෙයි ඉන්ධන දහනය නේද? ඉන්ධන දහනය කරගන්න එපා. එතකොට නියමිත වේලාවට ඉන්ධන දහනය කරගන්න අවශ්‍ය ඒ අර ඒ ඉන්ධන දහනය කරගන්න අවශ්‍ය කුලිකුටික නිර්මාණය කරලා දෙන එක තමයි ඔය ජ්වලන පද්ධතියකින් සිද්ධ කරන්නේ. ඇත්තරම දැන් ඔය ජ්වලන පද්ධතිය ගැන කතා කරද්දී දැන් අපි ඔය කතා කරන සම්පීඩන ජ්වලන පද්ධතිය නෙමෙයි අපි ඔය කතා කරන්නේ කුලිකු ජ්වලන පද්ධතිය. පෙට්‍රල් වාහනවල භාවිතා කරන ජ්වලන පද්ධතියක් නේද? හරි. එතකොට බලමුකෝ දැන් අපෙන් අහන්නේ ජ්වලන පද්ධතියකින් ඉදිරියට කාර්යය. කියන්න පුතේ මෙන්න මෙහෙම හරි. ලියන දරුවනේ ජ්වලන පද්ධතියෙන් ඉටුවන කාර්යය ලියන්න පුතේ මෙන්න මෙහෙම ජ්වලන පද්ධතියෙන් ඉටුවන කාර්යය ලියන්න පුතේ අභ්‍යන්තර දහන එන්ජිමක ජවය ලබා ගැනීම සඳහා අභ්‍යන්තර දහන එන්ජිමක ජවය ලබා ගැනීම සඳහා ජවය ලබා ගැනීම සඳහා දහන කුටීර තුළ නිවැරදි වේලාවට දහන කුටීර තුළ නිවැරදි වේලාවට ඉන්ධන දහනය කළ යුතුය. නිවැරදි වේලාවට ඉන්ධන දහනය කළ යුතුය. නිවැරදි වේලාවට ඉන්ධන දහනය කළ යුතුය. මෙසේ ඉන්ධන දහනය සිදු කිරීම. මෙසේ ඉන්ධන දහනය සිදු කිරීම. මෙසේ ඉන්ධන දහනය සිදු කිරීම සඳහා ජ්වලන පද්ධතියක් අවශ්‍ය වේ. ජ්වලන පද්ධතියක් අවශ්‍ය වේ. ජ්වලන පද්ධතියක් අවශ්‍ය වේ. හරි. ඊට පස්සේ පොතේ වලකින් අහනවා ජ්වලන පද්ධතියක ඇතිවන දෝෂ මොනවද කියලා අහනවා. එකක් තමයි දරුවනේ පොලිගු පේනුවේ කාබන් බඳින්න පුළුවන්. ඒ වගේම පොලිගු පේනු පරතරය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම දාරිත්‍රකේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම පේනුව ක්‍රියා නොකරන්න පුළුවන්. ඔව තමයි පුතේ පවතින්න පුළුවන් දෝෂ ලියන්න. පේනුව ක්‍රියා නොකිරීම. ඒ වගේම පේනු පරතරය වෙනස් වීම. ඊළඟට පුලිඟු පේනුවේ කාබන් බැඳීම. පුලිඟු පේනුවේ කාබන් බැඳීම. ඊළඟට දාරිත්‍රකයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම. දාරිත්‍රකයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම. තව එකක් ලියන්න. අපි කීපයක් මම ලියනවා. විස්පර්ශක තුඩු වියන්න දාරා ලියන්න. විස්පර්ශක තුඩු තියෙන ඩිස්ට්‍රිබියුටර් එකේ විස්පර්ශක තුඩු දෝෂ සහිත වීම. විස්පර්ශක තුඩු දෝෂ සහිත වීම. ඊළඟට
විස්පර්ශක තුඩු පරතරය විස්පර්ශක තුඩු පරතරය වෙනස් වීම විස්පර්ශක තුඩු පරතරය වෙනස් වීම තව එකක් අධිවෝල්ටීයතා රැහැන්වල අධිවෝල්ටීයතා රැහැන්වල දෝෂ තත්වයන් අධිවෝල්ටීයතා රැහැන්වල දෝෂ තත්වයන් හරි රයිට් දරුවෙක් කියනවා සර් ඕනෑම කරුණු දාලා තියෙන උත්තර ලිව්වොත් ලකුණු අඩු වෙනවද ඕනෑම කරුණු දාලා කෙටියෙන් උත්තර ලිව්වොත් මෙහෙමයි දැන් ඔය ව්‍යුහගත පේපර් එකට නම් ඉතින් කෙටි උත්තර තමයි බලාපොරොත්තු වෙන්නේ හැබැයි රචනා පේපර් එකේදී ලොකු දිග උත්තර තමයි බලාපොරොත්තු වෙන්නේ ඒක වලට හුරුව ලැබෙයි අපි මේ වැඩ කරගෙන යනකොට ඔයි බලමුකෝ හරි රයිට් ඊට පස්සේ කියනවා ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතියක දක්න ලැබෙන ලක්ෂණ හරි දරුවනේ සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතියක් ගත්තට පස්සේ අර ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතියක කන්ඩෙන්සර් නැහැ ඒ කියන්නේ දාරිෂ්ඨක නැහැ ඒ වගේම ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතියක අපි දකින ඒ කියන්නේ විස්පර්ශක තුඩුත් නැහැ විස්පර්ශක තුඩුත් නැහැ ඒ වගේම කන්ඩෙන්සර් එකකුත් නැහැ එතකොට ECU ඒකකයක් මගින් තමයි සියලුම පාලන කටයුතු ටික සිද්ධ වෙන්නේ. හරි? ඒ නිසා ලියන්න දරුවනේ ඔය ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතියක තියෙන විශේෂ ලක්ෂණ කීපයක්. ඒ කියන්නේ මතක තියාගන්න ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතියක් ගත්තට පස්සේ ඩිස්ට්‍රිබියුටර් එකේ විස්පර්ශ තුරු නැහැ. ඒ වගේම කන්ඩෙන්සර් නැහැ. ECU ඒකකයක් මගින් තමයි ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතියක් කන්ට්‍රෝල් කිරීම කරන්නේ. ඒක ලියන්න මෙහෙම. කියන්න මෙම ජ්වලන පද්ධතිවලද මෙම ජ්වලන පද්ධතිවලද මෙම ජ්වලන පද්ධතිවලද සාමාන්‍ය ජ්වලන පද්ධතියකට සාමාන්‍ය ජ්වලන පද්ධතියකට සාමාන්‍ය ජ්වලන පද්ධතියකට ඇතුළත් ඇතුළත් සාමාන්‍ය ජ්වලන පද්ධතියකට ඇතුළත් බැටරිය බැටරිය තමා ජ්වලන දඟරය තමයි ජ්වලන දඟරය ජ්වලන දඟරය ඩිස්ට්‍රිබියුටරය හා පුළිඟු පේනු ඇත ඩිස්ට්‍රිබියුටරය හා පුළිඟු පේනු ඇත ඩිස්ට්‍රිබියුටරය හා පුළිඟු පේනු ඇත එහෙත් එහෙත් ඩිස්ට්‍රිබියුටරය තුළ එහෙත් ඩිස්ට්‍රිබියුටරය තුළ එහෙත් ඩිස්ට්‍රිබියුටරය තුළ විස්පර්ශක තුඩු නොමැත ඩිස්ට්‍රිබියුටරය තුළ විස්පර්ශක තුඩු නොමැත විස්පර්ශක තුඩු නොමැත විස්පර්ශක තුඩු නොමැත ඒ වෙනුවට ඇත්තේ ඒ වෙනුවට ඇත්තේ ඉලෙක්ට්‍රොනික අවයවයකි ඉලෙක්ට්‍රොනික අවයවයකි මෙයට අමතරව මෙයට අමතරව මෙයට අමතරව පුළිඟු ඇති කිරීමට මෙයට අමතරව පුළිඟු ඇති කිරීමට හා පාලනය කිරීමට උළුගත කිරීමට හා පාලනය කිරීමට සහයවන සහයවන ඉලෙක්ට්‍රොනික පාලන ඒකකයක්ද සහයවන ඉලෙක්ට්‍රොනික පාලන ඒකකයක්ද වරහන්තර දාන ECU කියලා ECU වරන් වහන්න පද්ධතියට ඇතුළත් කර ඇත පද්ධතියට ඇතුළත් කර ඇත පද්ධතියට ඇතුළත් කර ඇත හරි ඊට පස්සේ ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි එනවා තුන්වෙනි ප්‍රශ්නෙට තුන්වෙනි ප්‍රශ්නය
ගෘහබිදලි පරිපථයක මූලික උපාංග සම්බන්ධ කිරීමේ පරිපථ සටහනක් දීලා තියෙනවලු. මෙයාගේ PQRS කොටස් වලින් ලකුණු කරන්න කියලා කියනවා. හරි. දැන් බලන්න පොතේ මෙයාගේ P කියන්නේ මොකක්ද? P කියන්නේ සේවා විලායකය. Q කියන්නේ වොට් පර් මීටරය. T කියන්නේ ඔෆ් T කියන්නේ මොකක්ද? දරුවනේ මේන් ස්විච් එක. S කියන්නේ ට්‍රිප් ස්විච් එක. E කියන්නේ ඔය ගොඩනැගිල්ල ඇතුලේ තියෙන ගෘහ පරිපථ බෙදෙන උප පරිපථ ටිකව තියෙන්නේ. හරි. දැන් ඔය උප පරිපථ ගත්තට පස්සේ ඔතන ඇත්තටම තියෙන සිඟිති පරිපථ තමයි තියෙන්නේ. සිඟිති පරිපථ බිඳින කියන දේවල් අපි නම් කරගනිමු. අපි දන්නවා මේක. P කියන්නේ P කියලා කියන්නේ අපි කියනවා සේවා විලායකය. සේවා විලායකය. එහෙම නැත්නම් අපි එකට කියනවා ප්‍රධාන වෙන්කරණය. ප්‍රධාන වෙන්කරණය. ප්‍රධාන වෙන්කරණය. P හරි. ඊට පස්සේ Q. Q කියන්නේ වොට් පර් මීටරය. වොට් පර් මීටරය. PQ හරි. R. R කියන්නේ ලියන්නේ සිඟිති පරිපථ බිඳින. සිඟිති පරිපථ බිඳින. සිංහති පරිපාලක බිඳින හරි P Q R හරි ඊට පස්සේ S. S කියන්නේ කියන්නේ දැන් ට්‍රිප් ස්විච් එක. ඒ කියන්නේ අපි ඒක කියනවා ඔය ට්‍රිප් ස්විච් එක. එහෙම නැත්නම් අපි ඔකට කියනවා R double C B. ඒ කියන්නේ ශේෂ ධාරා පරිපාලක බිඳිනේ. කියන්නේ S කියන දාල කියන්නේ ශේෂ ධාරා පරිපාලක බිඳිනේ. ශේෂ ධාරා පරිපාලක බිඳිනේ. ශේෂ ධාරා පරිපාලක බිඳිනේ. හරි. ඊට පස්සේ S හරි. ඊට පස්සේ T ලියන්නේ ප්‍රධාන ස්විචය. ප්‍රධාන ස්විචය. ප්‍රධාන ස්විචය. හරි. හොඳයි. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස ගෘහවිදුලි පරිපථයක විලායක මගින් ඉටුවන කාර්ය සටහන් කරන්න. මොකද ගෘහවිදුලි පරිපථයක විලායක මගින් ඉටුවෙන්නේ මොකක්ද? එකක් තමයි පරිපථයක් කරනවා කරන ධාරාව ක්‍රමතාගේ ඉක්මවා යාම වැළැක්වීම සඳහා විසන්ධි කරනවා. එකක් හරි. තව එකක්. ඔව් තව එකක්. තව එකක් මට බලන්න කියන්න. ගෘහවිදුලි පරිපථයක විලායක මගින් ඉටුවන කාර්යයක්. එකක් තමයි දරුවනේ පරිපථ හරහා ධාරාවක් ගියොත් එහෙම ඒ ධාරාව ප්‍රමත ධාරාව ඉක්මවා යනවා නම් අනිවාර්යයෙන්ම ඒ වැඩි වෙන ධාරාව හේතු කොටගෙන විලායකයක් තියෙනවා නම් පරිපථය ආරක්ෂා කර ගැනීම සඳහා පිලිස්සෙනවා. ලියන්න කීපයක් වෙන්නේ මෙහෙම. හරි. විලායක මගින් ඉටුන කාර්යයක් කියන්නේ පොතේ උප පරිපත තුලින්. උප පරිපත තුලින්. උප පරිපත තුලින් අධිදහරා ගැලීමේදී. උප පරිපත තුලින් අධිදහරා ගැලීමේදී. අධිදහරා ගැලීමේදී. අධිදහරා ගැලීමේදී ඇතිවිය හැකි. ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීමට. ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීමට සිංගිති පරිපත බිඳිනය. සිංගිති පරිපත බිඳිනය යොදා ගනි. සිංගිති පරිපත බිඳිනය යොදා ගනි. හරි. ඊට පස්සේ අපෙන් අහනවා ඊළඟ කාරණාව ගෘහබිදලි පරිපථයක නැත්නම් පරිහරණයේදී පිළිපදින්නට වන ආරක්ෂක පිළිවෙත් පහක් කෙටියෙන් සඳහන් කරන්න. හරි. එකක් තමයි පරිවාරක සමත්තු බැලඳ කටයුතු කරන්නට ඕන. කැඩුන පේනු ස්විච් වගේ දේවල් පරිපථ වලින් ඉවත් කරන්නට ඕන. පරිවරණ ඉවත් වෙච්ච රැහන් භාවිතා කරලා පරිපථ නිර්මාණය කරන්න යන්න හොඳ නැහැ. ඒ වගේමයි රයිට්. ඒ වගේ දේවල් තමයි කතා කරන්න දෙන්න අපිට නේද? හරි. කියන්න පොතේ මෙන්න මෙහෙම පිළිපදින්නට වන ආරක්ෂක පිළිවෙත්. කියනකොට මෙහෙම කඩුන පේනු කමා ස්විචර් ස්විචර් ආදිය ආදිය කඩුන පේනු කමා ස්විචර් ආදිය භාවිතා නොකිරීම. කඩුන ස්විච් පේනු කමා ස්විචර්
ආදිය භාවිතා නොකිරීම. භාවිතා නොකිරීම. රයිට් නෙවන්ම කියනවා සර් මගේ ආර් කොටසට වැරදි දාලා. වෙන්කරණයේ ප්‍රධාන සූචියේ කියලා දාලා තියෙන එකට වැරදි දාලා නම් පුතේ එතන එන්න ඕන ඒක කොටසකට ලකුණු දෙක ගන්න දීලා තියෙන්නේ. නෙවන් මේ එක කොටසකට ලකුණු දෙක ගන්න පුතේ දීලා තියෙන. එතකොට එතන කොටස් පහට ලකුණු 10ක් අපි දීලා තියෙනවා. වට මාකින් එක හම්බුනම බලා ගන්න පුළුවන්. එතකොට ඔතන එක කොටසකට ලකුණු 10ක් කියලා කියන්නේ සර් එක කොටසකට ලකුණු දෙකක් කියලා කියන්නේ එතන සම්පූර්ණ ගාන ලකුණු 10ක් වෙනවා. ලකුණු 10ක් වෙනකොට මුළු ගාන ගත්තහම එතකොට එකකට දෙක ගානේ වැඩි වෙනවා. ලකුණු දෙක සර් ලකුණු දශම දෙකයි ලකුණක් බලමු. ඔබ තව අඩිපාඩු තිබුණොත් ඒ ලකුණු එකතු කරලා ගමු. ඔතෙන්ට ලකුණු දෙකක් දාගන්න. සම්පූර්ණ ගානට ලකුණු දෙකක් නෙමෙයි. සම්පූර්ණ ගානට එනකොට එන්නේ ඔකට 0.2ක් වගේ මුළු ලකුණු ගානක් එකතු වෙන්නේ. තව අඩිපාඩු තිබුණොත් අපි ඉස්සරහට බලමුකෝ. හරි. දැනට එහෙම දාගන්න. දැන් අද කොහොමත් අද අපේ ක්ලාස් එක ඉවරුනට පස්සේ පුතේ මම ඔයාලට හෙට උදේ වෙද්දි කොහොමත් මාකින් එක දානවා. හරි. එතකොට ඔයාලට අඩිපාඩු බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා පුතේ රයිට් එකක් තමයි කඩුන පේනු ස්විච් ආදිය නැත්නම් කඩුන පේනු ස්විච් ආදිය භාවිත නොකිරීම. හරි. තව එකක් කියන්න. පරිවරණය ඉවත් වූ රැහැන් පරිවරණය ඉවත් වූ රැහැන් භාවිතයෙන් වැළකීම. පරිවරණය ඉවත් වූ රැහැන් භාවිතයෙන් වැළකීම. පරිවරණය ඉවත් වූ රැහැන් භාවිතයෙන් වැළකීම. තව එකක් තෙතමනය සහිත ස්ථානවල. තව එකක් තෙතමනය සහිත ස්ථානවල. තෙතමනය සහිත ස්ථානවල විදුලි අලුත් වැඩියා කටයුතු වල. තෙතමනය සහිත ස්ථානවල විදුලි අලුත් වැඩියා කටයුතු වල. විදුලි අලුත් වැඩියා කටයුතු වල නිරත නොවීම. නිරත නොවීම. නිරත නොවීම. තව එකක් පරිපතවල ගලන ධාරාවට. පරිපතවල ගලන ධාරාවට ධාරාවලට පරිපතවල ගලන ධාරාවලට ගැළපෙන පරිදි ගැළපෙන පරිපතවල ගලන ධාරාවලට ගැළපෙන රැහැන් තෝරා ගැනීම. ගැළපෙන රැහැන් තෝරා ගැනීම. එහෙන් තෝරා ගැනීම. ඊළඟට පරිවාරක සපත්තු පැළඳ. පරිවාරක සපත්තු පැළඳ කටයුතු කිරීම. කටයුතු කිරීම. පරිවාරක සපත්තු පැළඳ කටයුතු කිරීම. හරි. ඊට පස්සේ පොදේ ඔය කතන්දර වලින් අනුතරුව තියෙනවා. හරි. තුන්වෙනි කොටස හරි. හතරවෙනි කොටස එනවා. හතරවෙනි කොටස අර ආවට පස්සේ කියන විද්‍යුත් ප්‍රතිරෝධය යන කුමක්ද? හතරවෙනි කොටස පළවෙනි කෙනා විද්‍යුත් ප්‍රතිරෝධය. පුතේ විද්‍යුත් ප්‍රතිරෝධය කියලා කියන්නේ මොකක්ද? සන්නායකයක් තුළින් ධාරාවක් ගැලීමට දක්වන බාධාව තමයි ප්‍රතිරෝධය කියන්නේ. ඒක තමයි අහන්නේ. විද්‍යුත් ප්‍රතිරෝධය යන කුමක්ද? ලියන්න පුතේ විද්‍යුත් ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද කියලා ලියන්න. සන්නායකයක් තුළින් සන්නායකයක් තුළින් ධාරාව සන්නායකයක් තුළින් ධාරාව ගැලීමට සන්නායකයක් තුළින් ධාරාව ගැලීමට දක්වන බාධාව බාධාව ප්‍රතිරෝධයයි. සන්නායකයක් තුළින් ධාරාව ගැලීමට දක්වන බාධාව ප්‍රතිරෝධයයි. ප්‍රතිරෝධයයි. ඊට පස්සේ කියන දෙවැනි කොටස ප්‍රතිරෝධය මැනීමේ ඒකකේ නම් කරන්න. ප්‍රතිරෝධය මැනීමේ ඒකකේ මොකද්ද පුතේ? ඕ. ප්‍රතිරෝධය මැනීමේ ඒකකේ පුතේ ඕ. ඕ. හරි. ඊට පස්සේ කියනවා ස්ථිර ප්‍රතිරෝධක ආකාර හතරක් නම් කරන්න. ස්ථිර ප්‍රතිරෝධක ආකාර මොනවද පුතේ? අපි දන්නවා කාබන් පටල ප්‍රතිරෝධක, ඒ වගේම ලෝහ ඔක්සයිඩ්
පටල ප්‍රතිරෝධක, ඒ වගේම පුතේ කම්බි පොතන ලද ප්‍රතිරෝධක, ඒ වගේම විලායකමය ප්‍රතිරෝධක, ඒ වගේම පෘෂ්ඨීය ප්‍රතිරෝධක, ඒ වගේම ලෝහ ප්‍රතිරෝධක. ඔන්න ප්‍රතිරෝධක වර්ග. පැහැදිලිද? ඔයාලා මේ වගේ අහන්නේ, මේ ඔයාලගෙන් يعني ඔයාලා මේ වගේ හතරක් ලියුවා නම් ඇති, අපි කී දන්න සේරම ටික ලියාගමු. ලියන්න ප්‍රතිරෝධක වර්ග ටික පොතේ ලියන්න. කාබන් පටල ප්‍රතිරෝධක, ඊළඟට ලියන්න ලෝහ ඔක්සයිඩ පටල ප්‍රතිරෝධක, ලෝහ ඔක්සයිඩ පටල ප්‍රතිරෝධක, ඊළඟට කම්බි ඔතන ලද ප්‍රතිරෝධක, කම්බි ඔතන ලද ප්‍රතිරෝධක, ඊළඟට විලායකමය ප්‍රතිරෝධක, ඊට පස්සේ පෘෂ්ඨීය ප්‍රතිරෝධක, ඊට පස්සේ ලෝහ ප්‍රතිරෝධක. මේකෙන් හතරක් ලියලා තිබ්බනම් මොනවහරි ලකුණු හම්බ වෙලා ඇති. ඊට පස්සේ අහනවා 70 වෙනි කොටස විචලන ප්‍රතිරෝධකයේ සංකේත සටහනක් අඳින්න. දැන් විචලන ප්‍රතිරෝධකයක් ගත්තාම මෙහෙම දැම්මත් හරි, එහෙම නැත්නම් මෙහෙම ඇඳලා තියෙනවා නම් ඒත් හරි ඈ. ඔය දෙකෙන් ඕන එකක් හරි. විචලන ප්‍රතිරෝධකයේ සංකේතය හරි. ඩග්ගව නෝට් කරගන්න. අද ඇදලා නැත්තම් හරි. හතර වෙනි කොටසත් හරි. ඊට පස්සේ නාපතේ B වල පළවෙනි කොටසට දාරිත්‍රක යන කුමක්ද? දාරිත්‍රක. දැන් දාරිත්‍රක ගත්තට පස්සේ අපිට මතකයි, දැන් දාරිත්‍රකයක් ගත්තට පස්සේ පොතේ මේ දැන් අපි දන්නවා දාරිත්‍රකයක තියෙනවා සියලු සමාන්තර පහඩු දෙකක්. මෙහෙම තමයි දාරිත්‍රකයක් තියෙන්නේ. එක පැත්තක ධන ආරෝපිත පහඩුවක්, අනිත් පැත්තේ ඍණ ආරෝපිත පහඩුවක් කියලා අපි දන්නවා. හරිද? එතකොට දාරිත්‍රකයකින් සිද්ධ වෙන්නේ ආරෝපණ ගබඩා කර ගැනීමක්. විශේෂම සරල ධාරාව, ඒ කියන්නේ සරල ධාරාවක් දාරිත්‍රකයක් කරා ගමන් කරන්නේ නැහැ. ප්‍රත්‍යාවර්ත ධාරාවක් විතරයි දාරිත්‍රකයක් කරා ගමන් කරන්නේ. අපෙන් අහන්නේ දාරිත්‍රකයක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ පොද ඇත්තටම අපිට මෙහෙම කියන්න පුළුවන්. යම් කිසි වෝල්ටීයතාවයක් සැපයුවට පස්සේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ තහඩුවල ගබඩා කරලා තියාගන්න පුළුවන් උපාංගයක් තමයි දාරිත්‍රකයක් කියලා කියන්නේ. අපි එක වෙන මේ රූපේ ඇඳලම ලියාගත්තත් වඩා වටි. ඒ කියන ධර්මනේ අපි ඔය යම් කිසි වෝල්ටීයතාවයක් දුන්නට පස්සේ ඒ ප්‍රතිවිරුද්ධ ආරෝපණ තහඩු දෙකේ ගබඩා කරලා තියාගන්න පුළුවන් උපාංගය තමයි අපි ඔය කියන්නේ දාරිත්‍රකය කියලා. මේ කැඳගමුකෝ ටක් දාලා මේ රූපේ ඇඳගෙනම ලියමුකෝ. ඒක වඩා වටිනවා එතකොට. ඔක ඇඳගන්නකෝ, ඇඳගෙනම ලියමුකෝ. ඇඳගෙනම ලියමු. ඇඳා ලියන මෙහෙම යම් විභව අන්තරයක් සැපයූ විට ප්‍රතිවිරුද්ධ ආරෝපණ යම් විභවාන්තරයක් සැපයූ විට
ප්‍රතිවිරුද්ධ ආරෝපණ. ප්‍රතිවිරුද්ධ ආරෝපණ යම් විභවන්තරයක් සැපයෝ විට ප්‍රතිවිරුද්ධ ආරෝපණ තාවකාලිකව. ප්‍රතිවිරුද්ධ ආරෝපණ තාවකාලිකව ගබඩා කරගත හැකි. තාවකාලිකව ගබඩා කරගත හැකි උපාංගය. තාවකාලිකව ගබඩා කරගත හැකි උපාංගය උපාංගය දාරිත්‍රකයයි. දාරිත්‍රකයයි දාරිත්‍රකයයි ඇත්තටම පුතේ සමාන්තර තහඩු දෙකක් අතරට පරිවාරක මාධ්‍යයක් දාලා තමයි පුතේ ඇත්තටම අපි ওই දාරිත්‍රකයක් නිර්මාණය කර ගැනීම කරන්නේ. ඒ කියන්නේ පරිවාරක මාධ්‍යයක් දාලා. එතනින්ම ලියන්න සන්නායක තහඩු දෙක අතරට සන්නායක තහඩු දෙක අතරට සන්නායක තහඩු දෙක අතරට පරිවාරක මාධ්‍යයක් යෙදීමෙන් පරිවාරක මාධ්‍යයක් යෙදීමෙන් දාරිත්‍රක නිපදවයි. පරිවාරක මාධ්‍යයක් යෙදීමෙන් දාරිත්‍රක නිපදවයි. දාරිත්‍රක නිපදවයි. හරි. ඊට පස්සේ පොදේ දාරිත්‍රක නිපදවයි. හරි. ඊට පස්සේ අපි අහනවා ධාරණාව යනු කුමක්ද? ධාරණාව. ධාරණාව කියලා කියන්නේ පොදේ අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් ධාරණාව කියලා කියන්නේ දාරිත්‍රකයක් තුල තියෙන මම දැන් මෙහෙම කියන්නම්කෝ. දැන් දාරිත්‍රකයක් අපි ගත්තාම දාරිත්‍රකයක අපි කියනවා මේ තහඩු දෙක අතර ගැප් එක සිම්පල් D. මේ තහඩුවේ ක්‍රියාකාරී ක්ෂේත්‍රඵලය කැපිටල් A. එප්සයිලන් කියලා කියනවා මේ තහඩුවේ පාරවෙද්දු ද්‍රව්‍යයේ නැත්නම් පාරවේද්‍ය තව මාධ්‍ය පාරවේද්‍ය තව. එතකොට මට මෙහෙම කියන්න පුළුවන් සිම්පල් D කියන්නේ තහඩු දෙක අතර පරතරය. එහෙම නැත්නම් දුර. කැපිටල් A කියන්නේ තහඩුවක ක්‍රියාකාරී ක්ෂේත්‍රඵලය. එප්සයිලන් කියන්නේ මාධ්‍යයේ පාරවේද්‍යතාව. මාධ්‍ය පාරවේද්‍යතාව. ඒ වෙලාවේ C කියන්නේ ධාරණාව කියලා ගත්තොත් C කියන්නේ ධාරණාව කියලා ගත්තොත් C සමානයි A epsilon යට D කියලා අපි ප්‍රකාශනයක් කියනවා. C සමානයි A epsilon යට D. ඔන්න ඔක තමයි පොතේ තව පැත්තකින් අපි ධාරණාව කියලා කියන්නේ. හරි. දැන් අපි ලියනවා පොතේ අපෙන් අහන්නේ ධාරණාව කියන්නේ මොකක්ද කියලා. ලියන පොතේ මෙන්න මෙහෙම ලියනවා. මේ තමයි ධාරණාව සඳහා නැත්තම් දාරිත්‍රකයක ධාරිතාව සඳහා බලපාන සාධක. හරි. ලියන්න මෙන්න මෙහෙම ටික වැඩි දේකුත් අපි අතනදී නෝට් කරගමු. ලියන්න මෙහෙම. ධාරණාව කියන්නේ මොකක්ද කියලා නහන්නේ ලියන්න මෙතන මෙහෙම. අග්‍ර අතර විභව අන්තරය. අග්‍ර අතර විභව අන්තරය. අග්‍ර අතර විභව අන්තරය. අග්‍ර අතර විභව අන්තරය. වෝල්ට් එකකින් අග්‍ර අතර විභව අන්තරය වෝල්ට් එකකින් වෝල්ට් එකකින් ඉහළ නැන්වීම සඳහා. අග්‍ර අතර විභව අන්තරය වෝල්ට් එකකින් ඉහළ නැන්වීම සඳහා වෝල්ට් එකකින් ඉහළ නැන්වීම සඳහා ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණය. ආරෝපණ ප්‍රමාණය දාරිත්‍රකයක ධාරිතාවයයි. දාරිත්‍රකයක ධාරිතාවයයි. ඔච්චරයි ඔයාලගෙන් අහන්නේ. නමුත් මම අමතර දෙයක්ත් ඔතනදිම කියන්නම්. යටින් ලියා ගන්න මෙන්න මෙහෙම වෙනම පාටකින් ලිව්වත් කමක් නැහැ. මේක ඔය ප්‍රශ්න ටයිප් දෙයක් නෙමෙයි. නමුත් දැනගන්න ඕන දෙයක් ලියන්න. ලියන්න මෙහෙම. දාරිත්‍රකයක ධාරිතාව කෙරෙහි බලපාන සාධක.
චාරිත්‍රකයක ධාරණාව කෙරෙහි බලපාන සාධක. චාරිත්‍රකයක ධාරණාව කෙරෙහි බලපාන සාධක කියලා දාලා අනින්නක වෙන මේ රූපය මේ තහඩු දෙක අතර ගැප් එක ඩී මේ තහඩුවක ක්‍රියාකාරී ශේෂ්ඨ ඵලය ඒ මේක සයිලන්ට් කියලා දාගන්නකො. තත්කල රූපය අඳගන්න බලන්න. අඳගෙන කොටස් ටික නම් කරමු. මම කොටස් ටික කියන්නම් රූපය අඳිනකොට ටක් ගාලා. හරි අnder ඉවරයි. දැන් අපි යන්නේ තහඩුවක ධාරණාව කෙරෙහි බලපාන සාධක ගැන කියන්නේ. මේක අමතර දෙයක්. ලියන්න කැපිටල් මෙහෙම ලියන්න සිම්පල් D කියලා දාලා ලියන්න. ලියන්න තහඩු දෙක අතර පරතරය. සිම්පල් D කියලා දාලා ලියන්න තහඩු දෙක අතර පරතරය. ඒක අමතර දෙයක් ඈ. ඒකට ප්‍රශ්නට අයිති දෙයක් නෙමෙයි. දැනගන්න ඕන දෙයක් මම කියන්නේ. තහඩු දෙක අතර පරතරය. D කියන්නේ තහඩු දෙක අතර පරතරය. වරහන් ඇතුළේ දාන්න දුර කියලා. දුර. ඊට පස්සේ කැපිටල් A කියලා දාන්න. කැපිටල් A ලියන්න. තහඩුවක ක්‍රියාකාරී ක්ෂේත්‍ර ඵලය. තහඩුවක ක්‍රියාකාරී ක්ෂේත්‍ර ඵලය. තහඩුවක ක්‍රියාකාරී ක්ෂේත්‍ර ඵලය. ඊට පස්සේ එප්සයිලන් කියලා දාලා ලියන්න. එප්සයිලන් මාධ්‍යයේ පාරවේද්‍යතාව. එප්සයිලන් කියලා දාලා කියන්නේ මාධ්‍යයේ පාරවේද්‍යතාව. එප්සයිලන් මාධ්‍යයේ පාරවේද්‍යතාව. මාධ්‍යයේ පාරවේද්‍යතාව. සී කියලා දාලා කියන්නේ ධාරණාව. සී කියන්නේ ධාරණාව. සී ධාරණාව. සී කියන්නේ ධාරණාව. යටින් ලියන්න පුතේ කෙලින්ම C සමානයි A epsilon එකට D කියලා දාන්න. C සමානයි A epsilon එකට D. C සමානයි A epsilon එකට D. C සමානයි A epsilon එකට D. ප්‍රකාශනය කොට කරගන්න. හරි. හරිනේ. හොඳයි. ඊට පස්සේ පුතේ වලගෙන් අහනවා ස්ථිර ප්‍රේරක වර්ග නම් කරන්න කියලා. හරි. ස්ථිර ප්‍රේරක වර්ග නම් කරන්න. දැන් අපි බලමු මොනවද පුතේ ස්ථිර ප්‍රේරක කියන්නේ කියලා. හරි ස්ථිර ප්‍රේරක. ස්ථිර ප්‍රේරක බලමු අපි. හරි ස්ථිර ප්‍රේරක වර්ග නම් කරන්න කියලා කියනවනේ. හරි දැන් ස්ථිර ප්‍රේරක ගත්තාම මම මෙහෙම කියන්නම්කෝ. අපි දන්නවා පුතේ අපිට කියන ස්ථිර ප්‍රේරකද අපි අහන්නේ. ඊට කලින් කියන දාරිත්‍ර වර්ග නම් කරන්න අපි ඒක කිව්වේ නැහෙනි. ඔව්. දාරිත්‍රක වර්ග නම් කරන්න. මොකද දාරිත්‍රක වර්ග නම් කරනකොට දාරිත්‍රක වර්ගේ නම් කරන්න ඕන මුලින්ම දාරිත්‍රක. ඔන්න මතකයි පුතේ. දාරිත්‍රක ගත්තට පස්සේ දාරිත්‍රක ප්‍රධාන ලෙස වර්ග දෙකක් තියෙනවානේ. එක්කෙනෙක් කවුද? ස්ථීර දාරිත්‍රක කියලා කියනවා. අනිත් කෙනා කවුද? විචල්‍ය ධාරිත්‍රක කියලා තියෙනවා. හරිද? හරි. ස්ථිර ධාරිත්‍රක ගත්තට පස්සේ ස්ථිර ධාරිත්‍රක ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවානේ. එක්කෙනෙම මොකක්ද? විද්‍යුත් විච්ඡේද්‍ය නොවන ධාරිත්‍රක තියෙනවා. හරිද? අනිත් එක්කෙනා කවුද? විද්‍යුත් විච්ඡේද්‍ය ධාරිත්‍රක තියෙනවා. එකක් විද්‍යුත් විච්ඡේද නවන ධාරිත්‍රක, අනිත් එක විද්‍යුත් විච්ඡේද ධාරිත්‍රක. විද්‍යුත් විච්ඡේද නවන ධාරිත්‍රක ගත්තාම ආකාර හතරක් තියෙනවා. විද්‍යුත් විච්ඡේද නවන ධාරිත්‍රක මොනවද? ප්ලාස්ටික් පටල ධාරිත්‍රක, සුමැටි ධාරිත්‍රක, අඩදාසි ධාරිත්‍රක, ඒ වගේම මයිකා ධාරිත්‍රක. ඊට පස්සේ විද්‍යුත්
ඒ කියන්නේ විචල දාරිත්‍ර එක ගත්තට පස්සේ එයාලා ආකාර දෙකයි. එක්කෙනෙක් සුසර දාරිත්‍රක, අනිත් එක්කෙනා පෙර සැකසුම් දාරිත්‍රක කියලා වර්ගීකරණය තියෙනවා. අපි දන්නවා මේ දේවල්. ටක්කර නෝට් කරගම් බලන්න. දාරිත්‍රක කියලා වර්ගීකරණය කරන්න ස්ථිර දාරිත්‍රක, විචල දාරිත්‍රක. එතකොට ස්ථිර දාරිත්‍රක වර්ග දෙකයි, විද්‍යුත් විච්ඡේද නවන සහ විද්‍යුත් විච්ඡේද කියලා ගන්න. විද්‍යුත් විච්ඡේද නවන, අනිත් එක්කෙනා විද්‍යුත් විච්ඡේද්‍ය. හරි. දැන් විද්‍යුත් විච්ඡේද නවන දාරිත්‍රක ගත්තහම, විද්‍යුත් විච්ඡේද නවන දාරිත්‍රක ගත්තහම ප්ලාස්ටික් පටල, සුමැටි, කඩදාසි, මයිකා. ඒක එහෙම දාගන්න. ඒ කියන්නේ ප්ලාස්ටික් පටල දාරිත්‍රක, සුමැටි දාරිත්‍රක, කඩදාසි දාරිත්‍රක, මයිකා දාරිත්‍රක. මයිකා දාරිත්‍රක. ඊට පස්සේ විද්‍යුත් වි ඒ කියන්නේ මේ මොකද්ද විචල දාරිත්‍රක ගත්තාම සුසර දාරිත්‍රක, පෙර සැකසුම් දාරිත්‍රක. පෙර සැකසුම් දාරිත්‍රක. හරි. ඊට පස්සේ ඊළඟ කොටසෙන් අහන අපදේ ප්‍රේරක ස්ථිර ප්‍රේරක වර්ග නම් කරන්න කියලා කියනවා. දැන් ස්ථිර ප්‍රේරක වර්ග ගත්තාම 3 දෙනෙක් ඉන්නෝනේ අපිට. මොනවද ස්ථිර ප්‍රේරක වර්ග 3? ස්ථිර ප්‍රේරක වර්ග 3යි. එක්කෙනෙක් තමයි වායු හරයක් සහිත ප්‍රේරක, යකඩ හරයක් සහිත ප්‍රේරක, ෆෙරයිට් හරයක් සහිත ප්‍රේරක. ඔන්න ප්‍රේරක වර්ග 3. ලියන්න බදේ. ලියන්න ප්‍රේරක වර්ග 3. වායු හරයක් සහිත ප්‍රේරක. යටි යටට ලියන්න. වායු හරයක් සහිත ප්‍රේරක. වායු හරයක් සහිත ප්‍රේරක. වායු හරයක් සහිත ප්‍රේරක. ඊට පස්සේ යකඩ හරයක් සහිත ප්‍රේරක. යකඩ හරයක් සහිත ප්‍රේරක. යකඩ හරයක් සහිත ප්‍රේරක. ඊට පස්සේ ෆෙරයිට් හරයක් සහිත ප්‍රේරක. 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 හරි. ඊට පස්සේ දෙය කියනවා 4 වෙනි ප්‍රශ්නය. අන්න විවේකගත ප්‍රශ්න පේපර් එකේ 4 වෙනි ප්‍රශ්නෙට එනවා. හරි. දැන් නිදිමතද නෑ නේද? හරි. හරි. රයිට්. අපි කරගෙන යමුකෝ. හරි. 4 වෙනි ප්‍රශ්නේ ඒ කොටස පළවෙනි එකේ එනවා. තාක්ෂණ වේදයේ දිවුරු මගින් මිනිසා හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම් දෙකක්. දැන් මිනිසාට සහ සමාජයට ඇති කරන බලපෑම් මොනවද? එකක් තමයි දරුවනේ අපිට කියන්න පුළුවන් මේ තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහ වෙනස් වෙනවා. ඒ වගේම නිෂ්පාදන ධාරිතාව සහ පරධාරිතාව වැඩි වෙනවා. තොරතුරු සහ දැනුම ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම පෞල් සංස්ථාව නැත්තම් අපි කියත්තොත් මොකද්ද පුද්ගල සම්බන්ධතා දුරස් වෙනවා. එහෙම නැත්තම් පෞලේ සමාජික දුරස් වෙනවා තාක්ෂණයත් එක්ක. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණු වෙනවා. ඔය වගේ අපිට කියන්න පුළුවන් නේද? කීපයක් අපි කතා කරමුනේ. හරි. මිනිසා හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම්. ඒක හොඳද නරකද කියලා දාලා නැහැ බලපෑම් අහන්නේ. ලියන්න බදේ කීපයක් වෙන මේ බලපෑම් ලියන්න. තාක්ෂණය අනුව යටි ඉහළට ලියන්න. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. තව එකක් ලියනවා. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. තව එකක් ලියනවා. නිෂ්පාදන ධාරිතාව හා නිෂ්පාදන ධාරිතාව හා ඵලදායීතාව
නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩිවීම, නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩිවීම, නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩිවීම. තව එකක්, පවුල් සබඳතා දුරස් වීම, පවුල් සබඳතා දුරස් වීම, පවුල් සබඳතා දුරස් වීම. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය යහපත් වීම, සෞඛ්‍ය තත්ත්වය යහපත් වීම. ඉතින් ඔන්න වගේ කරුණු කීපයක් දරුවනේ ලියන්න පුළුවන්. ඔය වගේ කරුණු කීපයක් ලියුවනම් හරි. ඊට පස්සේ පොතේ අපෙන් අහනවා තාක්ෂණ වේදයේ දියුණුව මගින් පරිසරය කෙරෙහි ඇති කරන බලපෑම් දෙකක්. පරිසරය කෙරෙහි ඇති කරන බලපෑම් තාක්ෂණ වේදයේ මගින් පරිසරයේ තාක්ෂණ වේදයේ දියුණුව මගින් පරිසරය කෙරෙහි ඇති කරන බලපෑම් එකක් තමයි පොතේ නව පරිසර පද්ධති හදනවා, ස්වාභාවික සම්පත් ක්ෂය කරනවා, ගෝලීය උෂ්ණත්වය වැඩි කරනවා, ඒ වගේම පරිසර දූෂණය කරනවා. ඔය තමයි පරිසරයට ඇති කරන බලපෑම් කියලා පොතේ කීපයක්. පරිසර දූෂණය සිදු කිරීම, පරිසර දූෂණය සිදු කිරීම, පරිසර දූෂණය සිදු කිරීම. ඒ වගේම ස්වාභාවික සම්පත්, ස්වාභාවික සම්පත් ක්ෂය වීම, ස්වාභාවික සම්පත් ක්ෂය වීම. ඒ වගේම නව පරිසර ඉදිවීම, නව පරිසර ඉදිවීම, නව පරිසර ඉදිවීම. ඒ වගේම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා හරිතාගාර බලපෑම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා හරිතාගාර බලපෑම. හරි, ඊට පස්සේ පොතේ B කොටසට එනවා. B කොටස පළවෙනි කෙනා යම් කර්මාන්තයක නිෂ්පාදනය වැඩි දියුණු වීමට බලපාන ප්‍රධානතම සාධක දෙකක්. දැන් කර්මාන්තයක නිෂ්පාදන වැඩි වෙන්න බලපාන ප්‍රධානතම සාධක. ඒ කියන්නේ දැන් කර්මාන්තයක පොතේ නිෂ්පාදනය වැඩි වෙන්න බලපාන සාධක තමයි මොනවද? වෙළඳපොළ තුල සාර්ථක වීමේ අවශ්‍යතාවය. ඒ කියන්නේ වෙළඳපොළ තරඟකාරීත්වය තුල සාර්ථක වීමේ අවශ්‍යතාවය. ඒ වගේම පෞද්ගලික අවශ්‍යතා. ඒ වගේම රාජ්‍ය අරමුණු. මේව තමයි බලපාන්නේ. පැහැදිලිද? කියන්නක පොතේ කීපයක් කියන්න. එහෙම ලියන්න, වෙළඳපළ තරඟකාරීත්වය තුළ, වෙළඳපළ තරඟකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව, සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. ඒ වගේම පෞද්ගලික අවශ්‍යතා, පෞද්ගලික අවශ්‍යතා. ඒ වගේම පොතේ රාජ්‍ය අරමුණු, රාජ්‍ය අරමුණු. හරි, ඊට පස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේහි තාක්ෂණික දියුණු වීම සඳහා උදාහරණ දෙකක්. ඒ කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තාක්ෂණික වැඩි දියුණු වීම සඳහා උදාහරණ දෙකක්. දැන් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ පොදේ තාක්ෂණික දියුණුව සඳහා උදාහරණ ගත්තාම එකක් අපිට ගන්න පුළුවන් සුහුරුපන්ති කාමර. ඒ කියන්නේ මේ දරුවනේ අපි කියනවා ස්මාර්ට් ක්ලාස් රූම් කියලා කියන්නේ සුහුරු පන්ති කාමර දරුවනේ නිර්මාණය වෙන්නට ඕන. මාර්ගගත ඉගෙනුම් ක්‍රමයක් හැදෙන්නට ඕන. ඒ වගේම පොතේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ, ඒ කියන්නේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ භාවිතයෙන් උගන්වනවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් වලින් වගේ. අපි කියමු කීපයක්. කියනකොට සුහුරු පන්ති කාමර නිර්මාණය කීපයක් කියන්න. සුහුරු පන්ති කාමර නිර්මාණය, සුහුරු පන්ති කාමර නිර්මාණය. තව එකක් මාර්ගගත ඉගෙනුම් ක්‍රම, මාර්ගගත ඉගෙනුම් ක්‍රම. ඒ වගේම බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ භාවිතයෙන් ඉගැන්වීම, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ භාවිතයෙන් ඉගැන්වීම, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ භාවිතයෙන් ඉගැන්වීම. හරි, තුන්වෙනි කොටස කියනවා තාක්ෂණ වේදී කළමනාකරණ ක්‍රියාවලියටයි අංග පහ. පුතේ මොනවද? නිර්මාණකරණය, සැලසුම්කරණය, ඒ වගේම දරුවනේ පාලනය, මෙහෙයවීම සහ සංවිධානය. පැහැදිලි කටයුතු ටික ලියන්න පුතේ, කරුණු පහ ලියන්න. නිර්මාණකරණය, නිර්මාණකරණය, ඒ වගේම සැලසුම්කරණය,
සැලසුම් කරණය, පාලනය, පාලනය, ඒ වගේම පුතේ මෙහෙයවීම, මෙහෙයවීම, පාලනය, මෙහෙයවීම, අවසානට සංවිධානය, සංවිධානය, සංවිධානය. හරි. රයිට්. බලමු රයිට්. හරි. ඉන්න ළමයි. හරි. හරි. දැන් ඉන්න කට්ටියට නිදිත් වගේ දැන් මේ 37 දෙක ක්ලාස් එකේ තින්නේ. පුතේ දැන් අපිට මේ මේ ඒ කියන්නේ දැන් මේ පේපර් එකේ වැඩ ටික තව ඉවර වෙනවා කියන්නේ තව පැය 3ක්වත් යයි මං හිතන්නේ. හරි. මං හිතන්නේ දැන් ඉතිරි ටිකට නම් මම මූලික ටිකට අවධානය යොමු කරපු නිසා මං හිතන ඉතිරි ටිකට දරන වල මාකින් එක බැලුවට පස්සේ වලට උත්තර තේරුම් ගන්නත් පුළුවන් වෙයි. දැන් ලබන සතියේ ඉඳලා පේපර් එකේ අපි මේ තෝරාගත්ත අමාරුවයි හැගෙන පේපර් එකේ තියෙන ප්‍රශ්න ටික අපි සාකච්ඡාවට අවධානය යොමු කරමු. මොකද සාමාන්‍ය මේ පැය 3යි පැය 2යි කියන පැය 5ක පේපර් එකක් අපි සාකච්ඡා කරනවා කියන්නේ පැය 8ක්වත් යනවා සාමාන්‍ය මේ පේපර් එක සාකච්ඡා කරද්දී. මොකද ඔයාලා ලියන වේගයට වඩා අපි ස්ලෝලිලි, ඒ කියන්නේ අපි වැඩි විස්තර කතා කරමින් යන්නේ. අතර ලොකු වෙලාවක් අපිට ඒ සඳහා දෙන්නට වෙනවා. ඒකට සාමාන්‍ය පැය 8ක විතර කාලයක් අපිට වැය කරන්නට සිද්ධ වෙනවා. නමුත් අපි ඒක තෝරාගත්ත ප්‍රශ්න අපි බලලා අපි වැඩ ටික කරගෙන යමු. රයිට්. කරමු සර් කියලා ළමයි කියනවා. නමුත් මේ මට හිතනවා දැන් හුඟක් අය ටිකක් මිදිත් වගේ නේද? හරි. හිටුම් කට්ටියගෙන් දැන් ඒක තමයි බලබල වැඩේ කරන්නේ. හරි. දැන් බාගෙට විතර බහැලක් තියෙනවානේ. හරි. අද පළවෙනි දවසක් නිසා වෙන්නේ නැති සමහර විට තව ඉස්සරහට ළමයි හරියට සෙප්පි. හරි. ඉන්නවා සර් අපි නම් කියලා ළමයි කියනවා. රයිට්. එහෙනම් අපි මෙහෙම කරමු. හරි, ඔයාලට පවුලක් නැත්තම් මම වැඩේ කරලා දෙන්නම්. දැන් ඔයාලට එක බෝලිං වගේ නම් පොඩි විනාඩි 10 කින් ඉඳලා බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ අපි පටන් ගමු ආයෙ ක්ලාස් එක. හරි, විනාඩි 10 කින් බ්‍රේක් එකක් අරන් කරමුද? නැත්තම් ඉන්න කට්ටිය පොඩක් ඔය මොන කරලා ලෝදගෙන එහෙම සෙට් වෙන්න පුළුවන් නේ. හරි. එහෙම ගැටලුවක් නැද්ද? හරි. එහෙනම් අපි විනාඩි 10ක් ඉඳලා වැඩේ පටන් ගමු. මම ඊට පස්සේ ඔයාලට මම ආපහු ලින්ක් එකක් දාන ටක් දාලා ගෲප් එකට ඒ ලින්ක් එකෙන් ජොයින් වෙන්න. මම මෙතනින් මේ කොහොම ස්ටොප් කරලා මොකද මම ඊළඟ ලින්ක් එක හදාගන්න ඕනේ. මම ලින්ක් එක හදාගෙන දාන්නම් දරුවනේ ක්ලාස් එකට. හරි. ලින්ක් එක හදලා මම දාන්නම්. ඒකෙන් ජොයින් වෙන්න විනාඩි 10කින් සෙට් වෙමු. දැන් වෙලාව කීයද? 11:45 නේ. හරි. අපි 12 වෙද්දි සෙට් වෙමු. පැය කාලෙකින් 12 වෙද්දි ලෑස්ති වෙන්න මම ලින්ක් එක දාලා සෙට් කරනවා. වලවට මූණ කරලා හොදගෙන ආයෙ සෙට් වෙන. එහෙනම් පේපර් එකේ පුළුවන් උපරිමයක් අපි කරගෙන යන්න. හරි. හැබැයි ඔයාලා ඉන්න ඕනේ, යන්න බෑ. හරි. විනාඩි 10කින් හෝ 15කින් සෙට් වෙමු. පොඩි බ්‍රේක් එකක් ගන්නකො. හරි. හරි. රච්. හරිනේ කට්ටිය. දැන් තේකක් කියම්බිලා ලෑස්ති වුණාද කට්ටිය? හරි. තව එනවද කට්ටිය? එනවද? එනවද? රයිට්. හරි. කට්ටිය සෙට් වෙනවනේ. රයිට්. හොඳයි. අපි පුතේ ආයෙ වැඩේ ආරම්භ කරමු නේද? යයිද වෙලාවක් නෑනේ. හරි. හරි, අපි වැඩ ටික ආරම්භ කරමු පුතේ. රයිට්. ඔන්න දැන් අද අපි සෙනසුරාදා අද තමයි වැඩේ පටන් ගත්තේ. දැන් අද ඉරිදත් වෙලා. හරි. දැන් 12න් පස්සේ නේ. හරි. හරි. ඔය උනන්දු ඔහොම දිගටම තියනවා නම් හොඳයි. හරි. මම මගේ පැත්තෙන් වෙන්න තියෙන උපරිම සපෝට් එක දෙන්නම්. ඔයාලා කොහොමද වැඩේ කරගන්නයි ඕනේ. හරි. රයිට්. අපි වැඩේ කරගෙන යමු. හරි බබේ. රයිට්. ඔයාලට කියනවා මුලින්ම සී කොටසේ පළවෙනි කෙනා. රයිට්. මම කියන එක පැහැදිලිව ඇහෙනවනේ? ගැටලුවක් නැහැනේ? මම කතා කරන එක ඇහෙනව නේද? ඔබ කතා කරන එක ඇහෙනවනේ? වලට ගැටලුවක් නැහැනේ? අවුලක් නැහැනේ? හරි. හරි, අවුලක් නැහැ. රයිට්. හරි. පොදේ සී වල පළවෙනි කොටස
ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදුවෙන්න පුළුවන් හදිසි අනතුරු තුනක් සඳහන් කරන්න කියලා කියනවා. දැන් මේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන් හදිසි අනතුරු. දැන් එකක් තමයි දැන් ඉන්දි කටුවක් ඇඟිල්ලේ වැදිලා තුවාල වෙන්න පුළුවන්. කතුරකට කැපෙන්න පුළුවන්. ලිස්සලා ෆැක්ටරි එක ඇතුලේ ලිස්සලා වැටෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ අනතුරු තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් අනතුරු ලෙස පොතේ අපි දකින්නේ. හරිද? අපි කීපයක් කතා කරමු. ලියන්න පොතේ වෙන්න පුළුවන් අනතුරු කීපයක්. ලියන්න කතුරකට කැපීම. කීපයක් ලියමු පොතේ. කතුරකට කැපීම. කතුරකට කැපීම. ඒ වගේම විදුලි සැර වැදීම. 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 ඒ වගේම රෙදි තොග ඇඟට පෙරලීම. රෙදි තොග ඇඟට පෙරලීම. රෙදි තොග ඇඟට පෙරලීම. රෙදි තොග ඇඟට පෙරලීම. ඒ වගේ අනතුරු අපිට වෙන්නට පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ කියනවා එම කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ වැරදි ඉරියව් නිසා ඔවුන්ට සිද්ධ වෙන්න පුළුවන් සුඛෝපභෝගී ආපදා තුනක්. දැන් ඒ වැඩ කරන සේවකයන්ගේ වැරදි ඉරියව් නිසා වෙන්න පුළුවන් සුඛෝපභෝගී ආපදා. ඒ කියන්නේ මොකද්ද? දැන් වැරදි ලෙස බර ඔසවනවා, වැරදි ලෙස ඉඳගෙන ඉන්නවා, වැරදි ලෙස ඇවිදිනවා. එතකොට වෙන්න පුළුවන් ආබාධ නැත්නම් ආපදා තේරවනේ. කීපයක් ලියමු. මෙන්න මේවා වෙන්න පුළුවන්. ලියන්න කොන්දේ ආබාධ. කීපයක් ලියන්න පුතේ. කොන්දේ ආබාධ ඇති වෙන්න පුළුවන්. කොන්දේ ආබාධ. ඒ වගේම ලියන පුතේ අක්ෂි ආබාධ. ඇස්සල පෙනීම් දෝෂ ඇති වෙන්න පුළුවන්. අක්ෂි ආබාධ. ඒ වගේම පුතේ ලියනවා අත්පා වල සන්ධි ආබාධ. අත්පා වල සන්ධි ආබාධ. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ පොතේ තුන්වෙනි කොටස කියනවා කර්මාන්ත ශාලාවක් තුල සිද්ධ වෙන්න පුළුවන් අනතුරු වළක්වා ගැනීම විවිධ කාර්යයන් මගින් සිද්ධ කරන්න පුළුවන් කියලා කියනවා. පහත දැක්වෙන්නේ එක් එක් කාර්යයන් සඳහා යොදා ගන්න පුළුවන් ක්‍රම උදාහරණ බැගින් ලියන්න කියලා කියනවා. යොදා ගන්න පුළුවන් ක්‍රම උදාහරණ බැගින් ලියන්න කියලා. ඒ කියන්නේ පොතේ මෙහෙමයි. දැන් මේ ඉංජිනේරු මේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගන්නකොට අපි දන්නවා එකක් තමයි මේ ආයතනයක මේ විශේෂයෙන්ම දරුවනේ ආයතනයක බිම මාර්ග සංඥා නැත්නම් මාර්ග රේඛා දිනවා. ෆැක්ටරි එකේ බිම මාර්ග රේඛා දිනවා. ඒක ඉංජිනේරු මේ කටයුත්තක්. ඒ වගේමයි මේ ආයුධවල එහෙම නැත්නම් මේ අපි සලකන මේ යන්ත්‍රෝපකරණවල විශේෂයෙන්ම දරුවනේ ආවරණය යන්ත්‍රෝපකරණවල දැන් ඔය දැතිරෝද දන්වල් වගේ තියෙන දන්වලට ආරක්ෂක ආවරණ ගන්නට ඕනේ. ඒ වගේම අය පරිපාලනමය කාර්යයන් කියලා කියන්නේ සේවකයන් පුරුදු පුහුණු කරන්නට ඕන අනතුරුදායක බව හැඟවෙන සංඥා පුවරු වගේ දේවල් ප්‍රදර්ශනය කරන්නට ඕන. ඒ වගේම වීඩියෝ දර්ශන මගින් අනතුරු ඇතිවීම පිළිබඳව සෙසු අයව දැනුවත් කරන්නට ඕන. ඔක තමයි පරිපාලනමය කාර්යයන් කියලා කියන්නේ. ඊට පස්සේ පොතේ පුද්ගල වර්ණකේත සහ ආරක්ෂිත උපකරණ භාවිතා කරනවා කියලා කියන්නේ හිස් ආවරණ, ඒ වගේම පා ආවරණ, ඇඟ ආවරණ වගේ දේවල් පළඳින් කටයුතු කිරීම. අපි දැන් ওই ටික නෝට් කරමු. දැන් මුලින්ම තුන්වෙනි කොටස සිම්පල් ඒ ඉංජිනේරුමේ කාර්යයන් මගින් ලියන්න පොතේ ඉංජිනේරුමේ කාර්යයන් මගින් අනතුරු වළක්වන විදිහ ලියන්න පොත කීපයක් ලියන්න පොතේ මෙහෙම ලියන්න සිම්පල් ඒ ලියන්න යන්ත්‍ර සූත්‍ර වලට ලියන්න පොතේ යන්ත්‍ර සූත්‍ර වලට යන්ත්‍ර සූත්‍ර වලට ආවරණ යෙදීම. යන්ත්‍ර සූත්‍රවලට ආවරණ යෙදීම. යන්ත්‍ර සූත්‍රවලට ආවරණ යෙදීම. ඊළඟට අනතුරු සංඥා සවි කිරීම. ඒ වගේම දරුවනේ මේ ඔව් අනතුරු සංඥා සවි කිරීම. තව එකක් අනතුරු සංඥා සවි කිරීම. අනතුරු සංඥා සවි කිරීම. තව කෙනෙක් ලියන්න පොළව මත මාර්ග රේඛා සලකුණු කිරීම. 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 හරි.
ඔන්න දරුවනේ ඉංජිනේරමේ කටයුතු මගින් අනුතර වළක්වන ක්‍රමය හරි සිම්පල් බී. අපි කතා කරන්න බී වලදී කතා කරන්න පරිපාලනමය කටයුතු මගින් සිම්පල් බී කියලා දාලා ලියන්න. පරිපාලනමය කටයුතු මගින් අනුතර අවම කරගන්න ක්‍රම ටික මෙන්න මේවා ලියනවා. උදේ ලියන්න සේවකයන් පුහුණු කිරීම ඒ වගේම ලියනවා අවවාදාත්මක නාමපුවරු ප්‍රදර්ශනය අවවාදාත්මක නාමපුවරු ප්‍රදර්ශනය. ඒ වගේම ලියනවා අනතුරු ඇතිවීම පිළිබඳ වීඩියෝ දර්ශන පෙන්වීම. හරි. ඔන්න දැන් ඉංජිනේරමේ කටයුතු හරි පරිපාලනමේ කටයුතු හරි. ඊළඟට ලියනවා අවසාන කෙනා ලියනවා පොතේ පුද්ගල වර්ණකේත ආරක්ෂිත උපකරණ මගින් කොහොමද අනතුරු වළක්වා ගන්න කියලා. C කියලා දාලා ලියන්න. C. එන පොතේ ආරක්ෂිත අත්වැසුම්. ඒ වගේම ලියන්න හිස් ආවරණ පැළඳීම. ඉස් ආවරණ පැළඳීම. ඒ කියන්නේ හෙල්මට් දානවා. ඒ වගේම ආරක්ෂක සපත්තු යෙදීම. හරි. ඊට පස්සේ හතරවෙනි කොටස කියනවා මානවගතික විද්‍යාක්‍රම අනුගමනය කරමින් රියදුරාට පහසු වන පරිදි වාහනයක යම් යම් උපාංග සමිකර ඇත්තේ කෙසේද? කරුණු තුනක් මගින් දක්වන්න. එකනතේ මානවගතික විද්‍යාක්‍රම අනුගමනය කරමින් රියදුරකට පහසු වන පරිදි වාහනයක යම් යම් උපාංග සමි කරලා තියෙන කොහමද? දැන් එක උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් පොතේ රියදුරු ආසනය සීරුමාරු කරන්න පුළුවන් විදිහට හයි කරලා තියෙනවා. පැති කණ්ණාඩි කරකවන්න පුළුවන් විදිහට සම්බන්ධ කරනවා. ඒ වගේම රියදුරු ආධාරක කණ්ණාඩිය කරකවන්න පුළුවන් විදිහට සම්බන්ධ කරලා තියෙනවා. සුක්කානම අපට සුදුසු මට්ටමකට ඇඩ්ජස් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔවා තමයි පුතේ අපි මෙතනදී කතා කරන මොනවද මානව ගතික විද්‍යාක්‍රම කියලා කියන්නේ. හරි. ඒ නිසා මෝටර රථයක ඔය දේවල් සකස් වෙලා තියෙන විදිය මෙන්න මෙම ලියන්න. එන පුතේ එකක් ලියන්න. රියදුරු අසුනේ උස වෙනස් කළ හැකි වීම. 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 ඒ වගේම ලියනවා තව එකක්. නලාව සුක්කානම මත තිබීම. ඒ කියන්නේ නලා හඬවණය කියලා දාන නලා හඬවණය. ඒ කියන්නේ ස්විච් එක ඕන් එක ස්විච් එක. නලා හඬවණය සුක්කානම මත තිබීම. නලා හඬවණය සුක්කානම මත තිබීම. තව එකක් ලියන්න. සුක්කානමට ඇති දුර. ඊළඟට ලියන්න. ඉදිරිපස පාලන පුවරුවට ඇති දුර. ඒ වගේම පැති කණ්ණාඩි සැකසිය හැකි වීම. ඊට පස්සේ පස්වෙනි කොටස කියනවා වැඩ පරිසරයට අදාළ වන අන්තර්ජාතික රෙගුලාසියක් නම් කරන්න. පුතේ වැඩ පරිසරයට අදාළ වන අන්තර්ජාතික රෙගුලාසි මොනවද පුතේ? එකක් තමයි ILO. ඒ කියන්නේ අන්තර්ජාතික කම්කරු සංවිධානය. ඒ වගේම දරවනේ ISO ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය. එහෙම නැත්නම් ISO 18000.
ඔය වගේ නීති කීපයක් ලියන පොතේ. එකක් ලියන ILO, capital I, capital L, capital O, ILO. තව එකක් ලියනවා ISO 18000. ISO 18000. ISO 18000. හරිද? right. ඊට පස්සේ පුතේ එනවා කතා කරන්න අපි එයාගේ ඊළඟ කොටසට. ඒ තමයි ඇවිල්ලා දරුවනේ මෙතනින් හොන්න ව්‍යුහගත පේපර් එකේ වැඩි ඉවරයි. හරි, දැන් එනවා රචනා පේපර් එකට. අපි මේක පුතේ තෝරාගත්ත කීපයක් සාකච්ඡා කරමු. හරි, මං හිතන්නේ මේකේ ඔය අනිත් දේවල් චූටි චූටි කතන්දර ටිකක් තියෙන්නේ. අපි කතා කරමු මේතන B කොටසේ මේ ඔටෝමොබයිල් ප්‍රශ්න පොඩ්ඩක් කතා කරමු. හරිද? right. දරුවෙක් කනවා සර් මේ C කොටසේ එකට, C කොටසේ එක කියන කෝකද? හරි, C කොටසේ එකට අකුරු මගින් සිදු වෙන අනතුරු. හරි, ඒකත් ගැටලුවක් නැහැ. මොකද මම විදුලිය මගින් වෙන අනතුරු කියලා කිව්වනේ. එතකොට අකුරු මගින් වෙන්නත් පුළුවන්. හරි, ඒකත් ගැටලුවක් නැහැ. ඒත් හරිය. එහෙමත් කියන්න පුළුවන්. අපි මෙහෙම කරමු. අපි දැන් මේ B කොටසේ නෙමෙයි මේ රචනා කොටසේ පොදී ඔයාට මේ ඔය B කොටසේ තියෙන කොටස් වලට උත්තර ගමු. අපි ඉතිරි ටික සිවිල් ප්‍රශ්න ටිකක් නෙදෙන්නේ. ඒවට ලොකු සිද්ධියක් නෑ. මං හිතන්නේ උත්තර ගන්න ලේසි වේ වලට. හරි, අපි ගමු මේකේ B කොටසෙත්. මං හිතන්නේ හැම කොටසකටම නෙමෙයි, මං හිතන්නේ මේකේ පස්වෙනි ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. මේක ටිකක් වැදගත් හොඳ ප්‍රශ්නයක් වෙන නිසා. හරි, එහෙනම් පුතේ පස්වෙනි ප්‍රශ්නෙට අපි B කොටසේ රචනා ප්‍රශ්නය පස්වෙනි එක. ඩීසල් මගින් ක්‍රියාකරන සිව් පහර එකලී එන්ජිමක සිලින්ඩර හතරක් තියෙනවා. ඊට පස්සේ කියනවා දරුවනේ එම එන්ජින් පදනම් කරගෙන සිවුපහර ක්‍රියාවලිය ප්‍රායෝගික එන්ජින් වල භාවිතා වන ආකාරය පැහැදිලි කරන්න. ඒ කියන්නේ ෆෝර් ස්ට්‍රෝක් එක සිද්ධ වෙන විදියනේ ඩීසල් එන්ජිමක. ඒක නම් මම පැහැදිලි කරන්න අවශ්‍ය නෑ නේද? මම හිතන එක දන්නවනේ. ඒක කරගන්න පුළුවන් නේද? ඒක කතා කරන්න ඕනද? ෆෝර් ස්ට්‍රෝක් සර්කල් එකේ දරුවනේ වැඩ ටික වෙන විදිය දන්නව නේද? ඒක කතා කරන්න අවශ්‍ය නැහැ නේද? පහුගිය දවස්වලත් අපි තියෙදි ඒ කියන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා වන්දි දෙකේ අපි දරුවනේ කතා කළානේ. ඒ නිසා ඒ දිගටම ෆෝස්ටොක් සර්කල් වල ඩීසල් පෙට්‍රල් වල අපි කතා කරපු නිසා ඔව් ඒක දන්නවනේ. ඒකයි කතා කරන්න අවශ්‍ය නැහැ. හරි, ඔන්න පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අවුලක් නැහැ. හරි, දෙවෙනි කොටස අපි දන්නේ නැති කොටස පිළිතුරු උත්තර ගමු. බර වාහන සඳහා කුලඟ ජ්වලන එන්ජින් වලට වඩා සම්පීඩන ජ්වලන එන්ජින් සුදුසුයි සලකනවා. මේ සඳහා බලපාන ප්‍රධාන හේතුව මොකක්ද? අන්න හොඳ වැදගත් ප්‍රශ්නයක්. හරිද? ඒ කියන්නේ පොදේ බර වාහන වලට පුළුඟු පේන වලට වඩා සම්පීඩන ජ්වලන එන්ජින් හොඳයි කියලායි කියන්නේ. ඒ කියන්නේ පොදේ දැන් බර වාහන සඳහා සම්පීඩන ජ්වලන එන්ජින්, ඒ කියන්නේ ඩීසල් එන්ජින් හොඳයිලු පෙට්‍රල් එන්ජින් වලට වඩා. ඇයි පුතේ බර වාහන වලට පෙට්‍රල් පාවිච්චි කරන්නේ නැත්තේ අපි? ඇයි අපි ඒකට ඩීසල් පාවිච්චි කරන්නේ? ඩීසල් එන්ජින් පාවිච්චි කරන්නේ. දැන් පෙට්‍රල් එන්ජින් ගත්තට පස්සේ පෙට්‍රල් එන්ජිමක අපි දැන් සාමාන්‍යයෙන් කියනවනේ පෙට්‍රල් වල තෙල් පිච්චෙනවා, පෙට්‍රල් එන්ජින් වල තෙල් පිච්චෙනවා, ඩීසල් වල එච්චර නැහැ කියලා අපි කිව්වට ඒක හරියට සැටිස්ෆයි නෑ නේද? හරි, මොකද්ද පොතේ හේතුව වෙන්නේ? ඔව්, ඒ නිසා සාමාන්‍යයෙන් අපි දැන් මේ බර වාහනයක් ගත්තාම ඒකේ කන්සෙප්ට් එක වෙන්නේ මෙච්චරයි. බර වාහනයක් ගත්තාම බර වාහනයකට හොඳ ජවයක් දෙන්න ඕනේ. එන්ජිමෙන් හොඳ ජවයක් දෙන්න ඕනේ. දැන් බර වාහනයක් සඳහා එන්ජිමෙන් හොඳ ජවයක් දෙන්න නම්, හරි, හොඳ ජවයක් දෙන්න නම් එන්ජිම දරුවනේ කාර්යක්ෂමවම ඉහළ යන්න ඕනේ. එතකොට දැන් එන්ජිමක අපි ඔය ජවය වැඩි කරගන්න ඩීසල් එන්ජිමක් හොඳයි නම් බර වාහන විදියට පාවිච්චි කරන්න ඩීසල් එන්ජිමේ වැඩි ජවයක් දෙන්න ඕනේ. වැඩි ජවයක් දෙන්න නම් එන්ජිමේ සම්පීඩන අනුපාතය වැඩි වෙන්න ඕනේ. එතකොට ඩීසල් එන්ජිමක සම්පීඩන අනුපාතය වැඩි කියලා අපි දන්නවා. පෙට්‍රල් එන්ජිමක සම්පීඩන අනුපාතය අපි කලින් කතා කරානේ 8ට 1යි 10ට 1යි කියලා. එතකොට ඩීසල් එන්ජිමක 15ට 1යි 25ට 1යි. එතකොට ඇත්තටම පෙට්‍රල් එන්ජිමකට වඩා ඩීසල් එන්ජිමක සම්පීඩන අනුපාතය වැඩි. එන්ජිමක සම්පීඩන අනුපාතය වැඩි වෙන්න ඒ එන්ජිමේ ජවය වැඩි. ඒ නිසා කාර්යක්ෂමතාව වැඩි. ඒ නිසා අපිට බර වාහන සඳහා ගැටලුවකින් තොරව ඩීසල් එන්ජින් පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒ වගේ අදහසක් ඔතන කියවුණා නම් හරි. පැහැදිලිද මම කියමුද? හරි, right. right. දරුවෝ කනවා සර් ඩීසල් වල efficiency එක වැඩි නේද සර්? ඔව්, ඒක තමයි. ඒකට හේතුව තමයි ඩීසල් එන්ජින් වල සම්පීඩන අනුපාතය වැඩි. 15ට 1යි 25ට 1යි කියලා මම කිව්වට ඩීසල් වල පෙට්‍රල් වල 8ට 1යි 10ට 1යි. ඒතකොට පෙට්‍රල් වල සම්පීඩන අනුපාතය අඩුයි. ඒතකොට ඒකේ ජවය අඩුයි. ඩීසල් වල සම්පීඩන අනුපාතය වැඩි. එතකොට ඒකේ කාර්යක්ෂමතාව වැඩි. එතකොට බර වාහනයකට ඒක ගැලපෙනවා. තේරුණා මම කියපදේ? අන් ඒ ටික අපි ගලපලා පොඩ්ඩක් ලියමු. ලියන්න පොදි මෙන්න මෙහෙම ලියන්න.
දැන් මෙහෙම දී ඇති සම්පීඩන අනුපාතයකදී දී ඇති සම්පීඩන අනුපාතයකදී දී ඇති සම්පීඩන අනුපාතයකදී පුලිඟු ජ්වලන එන්ජිමක දී ඇති සම්පීඩන අනුපාතයකදී පුලිඟු ජ්වලන එන්ජිමක താപ കാര്യക്ഷമതാവ് സമ്പീരണ എൻജിമക താപകാര്യക്ഷമതാവട്ട വടാ സമ്പീരണ എൻജിമക താപകാര്യക്ഷമതാവട്ട വടാ താപകാര്യക്ഷമതാവട്ട വടാ വലിയ താപകാര്യക്ഷമതാവട്ട വടാ വലിയ വലിയ නමුත් 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 සම්පීර්ණ චෝල නෙංජිමක නමුත් සම්පීර්ණ චෝල නෙංජිමක නමුත් සම්පීර්ණ චෝල නෙංජිමක සම්පීර්ණ චෝල නෙංජිමක සම්පීර්ණ අනුපාතය ඉහළය සම්පීර්ණ අනුපාතය ඉහළය සම්පීර්ණ අනුපාතය ඉහළය එතනම කියන සම්පීර්ණ අනුපාතය ඉහළ විට නැත්නම් වැඩි විට සම්පීර්ණ අනුපාතය වැඩි විට සම්පීර්ණ අනුපාතය වැඩි විට වැඩි විට සම්පීර්ණ අනුපාතය වැඩි විට എഞ്ചിമക കാര്യക്ഷമതാവയത് എഞ്ചിമക കാര്യക്ഷമതാവയത് വലിയ എഞ്ചിമക കാര്യക്ഷമതാവയത് വലിയ എഞ്ചിമക കാര്യക്ഷമതാവയത് വലിയ എഞ്ചിമക കാര്യക്ഷമതാവയത് വലിയ മേനിസാ എഞ്ചിമക കാര്യക്ഷമതാവയത് വലിയ മേനിസാ ഇതിന്റെ കാര്യക്ഷമത വരി മേനിസ ഡീസൽ എൻജിമാക് വെടിചവയക്കിൻ യുക്തയ വെടിച്ചവയക്കൻ യുക്തയ യട്ടിൽ ലിയണ്ണ മെഹമ യട്ടി മെഹമ ലിയാണ് യട്ടി മെഹമ ലിയാണ് ബറ വാഹന സദഹ ബറ വാഹന സദഹ ബറ വാഹന സദഹ ബറ വാഹന സദഹ വെടിച്ചവയക്കൻ യുക്ത ബറ വാഹന സദഹ വെടിച്ചവയക്കൻ യുക്ത എഞ്ചിൻ അവശ്യവനഹയിൻ എഞ്ചിൻ അവശ്യവനഹയിൻ 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 ഈ സന്ദഹ സമ്പീർണ ചുരൺ എഞ്ചിമാക് ഇക്കര ഡീസൽ എഞ്ചിമാക് സമ്പീർണ ചുരൺ എഞ്ചിമാക് വടാത് ഉചിതയ വടാത് ഉചിതയ වඩාත් උචිතය වඩාත් උචිතය දැන් ඔතන දිවලම වැඩිපුරම පෙන්වන්න ට්‍රයි කරන්න පුතේ අර සම්පීර්ණ චූලන එන්ජිමක සම්පීර්ණ අනුපාතය වැඩි සම්පීර්ණ අනුපාතය වැඩි නම් ඒ එන්ජිමක කාර්යක්ෂමතාවය වැඩි එහෙම නැත්නම් ක්ෂමතාවය වැඩි එතන එහෙම නැත්නම් කාර්යක්ෂම බව වැඩි එතන කාර්යක්ෂම බව වැඩි කෙනෙක් කියන්නේ වැඩි ජවයක් දෙන කෙනෙක් එහෙනම් ඒ කෙනා තමයි බර වාහනයකට හොඳ අන්න එහෙම කියවනම් හරි ඒ අදහස ලියලා තියෙනවා නම් හරි ඈ හොඳයි ඊට පස්සේ තුන්වෙනි කොටස කියනවා අධික ලෙස කළුදුම පිටවීම ඩීසල් එන්ජින් වල දකින්න පුළුවන් සුලබ ගැටලුවක් සාමාන්‍ය ඩීසල් එන්ජිමක දුම කළු පාටයි ඒ කියන්නේ වැඩිපුර කළු පෙට්‍රල් වලට වඩා දුම යනවානේ ඩීසල් එන්ජිමක ඒකයි මේ කියන්නේ මෙලෙස එන්ජිම තුල කළුදුම් නිපදවීම සඳහා බලපාන විද්‍යාත්මක හේතු දෙකක් පැහැදිලි කරන්න අනේ සුපිරි ප්‍රශ්නයක් දැන් ඔය ඩීසල් එන්ජිමක දුම කළු පාට වෙන්න බලපාන
දරුවනේ මේ හේතු. දැන් ඒ හේතු කියලා කියන්නේ ඔයාලගෙන් අහන්නේ මොනවද? විද්‍යාත්මක හේතු දෙකක් අහන්නේ. බලපාන විද්‍යාත්මක හේතු. දැන් ඇත්තටම දුම කළුපාට වෙන්න බලපාන්නේ මොකක්ද? අර්ධ ලෙස දහනයනි. ඒ කියන්නේ ඉන්ධන භාගයට දහනය වෙලානි. ඒක කියන්නේ වැඩිපුර කාබන් තියෙනවා කියන එකනි. වැඩිපුර කාබන් තියෙන පුතේ අර්ධ දහනයක් වුණාම. ඒකට ඇත්තටම දැන් අපි කියන්න ඕනේ එහෙනම් ඩීසල් එන්ජිමක කාබන් වැඩි. ඒ කියන්නේ ඩීසල් ඉන්ධනයේ කාබන් තියෙනවා. එතකොට දහනය වෙනකොට ඇත්තටම ඩීසල් අර්ධ දහනයකට ලක් වුණොත් පිටවෙන වායුන් වල කාබන් ප්‍රමාණය වැඩි. ඒ නිසා දුම කළු පාට වෙනවා කියලා අපිට කියන්නට පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම දැන් අර එන්ජිමක් තුල ඉන්ධන දහනය වෙනකොට අවශ්‍ය මේ අර වාත කියන්නේ වාත ප්‍රමාණයක් තියෙනවනේ. අනේ වාත ප්‍රමාණය පුතේ පූර්ණ දහනය වීම සඳහා අවශ්‍ය තාපය සමහර විට ওই එන්ජිම තුල නැති වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි හේතුවක් වෙලා තමයි අර්ධ දහනය වෙන්නේ. අර්ධ දහනය වුණ ගමන් දුම කළු පාට වෙනවා. මම කිව්ව දේ පැහැදිලිද? හරි. එතකොට මේ දරුවෙක් කියන සර එතකොට සර් ලාම්පු තෙල් ගහලා බස් එහෙම දුවනවානේ. ලාම්පු තෙල් ගහලා බස් දුවනවා කියන්නේ තනිකරම ලාම්පු තෙල් නෙමේ, ඩීසල් වලට ලාම්පු තෙල් කලවම් කරනවා. එතකොට අර ඉන්ධනයේ ක්වලිටි එක නම් අඩු වෙනවා. හැබැයි ඉතින් ප්‍රමාණය වැඩි නිසා දුවන්න පුළුවන් ලොකු අවුලක් නැහැ. මොකද ඉතින් ඒකෙත් හැබැයි භූමි තෙල් වල කාබන් වැඩි නිසා ඒ වගේ වාහන වල දුමේම කළු පාටයි. වැඩියෙන් කළු පාටට සාපේක්ෂව. ඒ වගේ මේ වාහනයක පිටිපස්සෙන් එහෙම යනකොට කිලෝමීටර් 2 3ක් එහෙම එක දිගටම බයික් එකේ එහෙම ගියොත් බයික් එක යන මනුස්සයර කලන් දාලා වැඩෙනවා. හේතුව මොකද දන්නවද? ඒ වයින් පිට වෙන දරුවනේ අර්ධ දහනයකට ලක් වෙච්ච කාබන් තියෙනවා. ඒ කියන්නේ විශේෂම දුම කළු පාටයි අර්ධ දහනයට ලක් වෙච්ච හයිඩ්‍රෝකාබන් එහෙම පිට වෙනවා වැඩියෙන්. එතකොට ඒ වගේ වායුවක් දිගටම ආග්‍රහණය කරන්න පුද්ගලයෙකුට ලැබුණොත් එහෙම ඌට කිලෝමීටර් 2ක් 3ක් යද්දී ඌ කලන් දාලා වැටෙනවා බිමට. හරි. එහෙම සීන් එකත් වගේ දෙනවා. හරි. එතකොට මම ආයෙ කියන්නම් මෙන්න මෙහෙම දරුවනේ දැන් ඔය මේ කතන්දරේදී කළු දුම එනවා කියලා කියනකොට හරි කළු දුම එනවා කියලා කියනකොට පුතේ මම මෙහෙම කියන්නම් දැන් දුම කළු පාට වෙන එකට හේතුව අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් ඇත්තටම කළු දුම කළු يعني කළු දුමක් වෙන්න හේතුව තමයි ඉන්ධන අර්ධ දහනයට ලක් වෙනවා. ඉන්ධන අර්ධ දහනයට ලක් වෙනවා කියන්නේ තෙල් භාගයට විච්චෙනවා. එතකොට ඒකට ඉතින් බලපාන විද්‍යාත්මක හේතුව තමයි සමහර විට සිලින්ඩරය තුළට ඇතුළු වෙන වාතය ප්‍රමාණවත් මදි. එහෙම නැත්නම් වාතය දහනය වීම සඳහා නිවැරදි උෂ්ණත්වයට ඇවිල්ලා නැහැ. ඔය වගේ සීන් ටිකක් තියෙනවා. අපි කතා කරමු මේ ක්ලියර් උදේ. දුම කළු වීම සඳහා හේතු වන්නේ දුම කළුවීම සඳහා හේතු වන්නේ එන්ජිම තුල ඇතිවන දුම කළුවීම සඳහා හේතු වන්නේ එන්ජිම තුල ඇතිවන අර්ධ ඉන්ධන දහනයයි. එන්ජිම තුල ඇතිවන අර්ධ ඉන්ධන දහනයයි. අර්ධ ඉන්ධන දහනයයි. ඒ සඳහා හේතු වන්නේ පූර්ණ දහනය සිදු නොවීමයි. ඒ සඳහා හේතු වන්නේ පූර්ණ දහනය සිදු නොවීමයි. එනම් එන්ජිම තුලට සැපයෙන වාත ප්‍රමාණය එනම් එන්ජිම තුලට සැපයෙන වාත ප්‍රමාණය වාත ප්‍රමාණය වාත ප්‍රමාණය පූර්ණ දහනය සඳහා අවශ්‍ය පූර්ණ දහනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවීමයි. ගැටලියන්න එන්ජිම තුල ඇති වාතය එන්ජිම තුල ඇති වාතය අවශ්‍ය තරම් සම්පීඩණය නොවීම
එංජිම තුළ ඇති වාතය අවශ්‍ය තරම් සම්පීඩනය නොවීම නිසා ඒ උෂ්ණත්වය දහන ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා ප්‍රමාණවත් නොවීම ආදිය හේතු වේ. ප්‍රමාණවත් නොවීම ආදිය හේතු වේ. ආදී හේතු වේ. හරි. ඊට පස්සේ කියනවා හතරවෙනි කොටස වාහන එන්ජිමක් තුළ මෙම කළු දුම් නිපදවීම සඳහා බලපාන යාන්ත්‍රික හේතු නැත්නම් යාන්ත්‍රික දෝෂ. දරුවනේ දැන් ඩීසල් වාහනයක දුම කළු පාට වෙන්න බලපාන එකක් තමයි ඉන්ජෙක්ටරේ දෝෂ. එහෙම නැත්නම් පාවිච්චි කරන ස්නේහක තෙල් වල ගුණාත්මක බව අවහිර වීම. ඒ වගේම ෆිල්ටර් වල, ඒ කියන්නේ පෙරහන් වල තියෙන දෝෂ. ඒ වගේ දේවල් දරුවනේ බලපානවා දුම කළු පාට වෙන්න. ඒ නිසා අපි කීපයක් කතා කරමු. ඒ වගේම එහෙම නැත්නම් සමහර විට එන්ජින් එකේ පිස්ටන් වල එන්ජින් එක සිලින්ඩර් වල තියෙන පිස්ටන් වලලු ගෙවිලා. එතකොට එහෙම වුණාම ඔයිල් මිශ්‍ර වෙනවා දහනය වෙන කොටසත් එක්ක. එතකොට දුම කළු පාට වෙනවා. ඒ වගේම දරුවනේ ඔය පමණට වඩා වැඩිපුර ඉන්ධන, ඒ කියන්නේ පමණට වඩා වැඩිපුර දරුවනේ මේ අර වැඩි ඉන්ධන ප්‍රමාණයක් විඳින්න යනවා. ඉන්ජෙක්ටර් වල දෝෂ වෙලා ඕනට වඩා වැඩිපුර, ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඩීසල් විද්දහම එතන අර දහනය සිද්ධ වුණාට බාගෙට දහනය වෙන්නේ. මොකද ෆුවල් ප්‍රමාණය වැඩි. ඒක ගැටලුවක්. ආන් ඒ වගේ වුණා. හරි. ඒ නිසා අපි ලියමු යාන්ත්‍රික දෝෂ මොනවද දුම කළු පාට වෙන්න කියලා. ලියන්නක මෙහෙම. ලියන්න. දෝෂ සහිත ඉන්ධන විදීම් නිසා නැත්නම් ඉන්ධන විදුම් නිසා දෝෂ සහිත ඉන්ධන විදුම් නිසා ඉන්ධන කුඩා අංශු බවට පත් නොවීම ඉන්ධන කුඩා අංශු බවට පත් නොවීම එකනේ අර ඉන්ධන පොඩි කොටස් වලට කැඩුනොත් තමයි පුතේ අර සම්පූර්ණ වශයෙන් අර වාතයත් එක්ක ටක් ගාලා දහනය වෙලා පූර්ණ දහනයකට යන්නේ. අර කුඩා කොටස් වලට කැඩුනේ නැත්තම් අර පූර්ණ දහනයක් වෙන්නේ අමාරුයි. එතකොට දුම කළු පාට වෙනවා. තව එකක් ලියනවා. වැරදි මොහොතක ඉන්ධන විදීම හරියට ඉන්ධන විදලා දහනය වෙන්න ඕන වෙලාවට කලින් හෝ පිටිපස්සෙන් ඉන්ධන විදිනවා. එතකොට ඒ ඉන්ධන බාගෙට දහනය වෙන්නේ වැරදි මොහොතක ඉන්ධන විදීම. ඒකත් දුම කළු පාට වෙන්න හේතුවක්. ඒ වගේම ලියනවා එන්ජිමේ සිලින්ඩර සහ පිස්ටන් වලලු ගෙවී තිබීම එන්ජිමේ සිලින්ඩර සහ පිස්ටන් වලලු ගෙවී තිබීම ඒ වගේම තව එකක් අවහිර වූ වායු ශෝධක එකනේ යා ෆිල්ටර් වල ඩස්ට් එක හැම බෙදලා තිබුණොත් ඒත් ඔය දුම කළු පාට වෙන්න හේතුවක් වෙනවා. අවහිර වූ වායු ශෝධක. තව එකක් පමණට වඩා වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් විදීම ඉන්ධන ප්‍රමාණයක් විදීම. ඔය වගේ දේවල්. පැහැදිලිද? හරි. ඊට පස්සේ දරුවනේ ඔයාලගෙන් අහනවා අවසාන කොටස එන්ජිමේ සිසිලන පද්ධතිය සඳහා බොහෝ විට අණුවැටුම් හෝ ගියර පොම්ප වගේ ධන විස්ථාපන පොම්ප වෙනුවට කේන්ද්ර අපසාරී පොම්ප භාවිතා කරනවලු. මේ සඳහා හේතු දෙකක්. දැන් ඔය කේන්ද්‍ර අපසාරී පොම්ප පාවිච්චි කරන්න ගත්තහම කේන්ද්‍ර අපසාරී පොම්ප වල තියෙන විශේෂතාවය නැත්තම් වාසිය තමයි දරුවනේ අර මේ අර දැන් ඔය කේන්ද්‍ර අපසාරී පොම්ප වලට පුළුවන් පුතේ වැඩි ගැලීමේ සීඝ්‍රතාවයක් පවත්වා ගන්න. ඔය කේන්ද්‍ර අපසාරී පොම්ප ගත්තහම මෙන්න මෙතන තියෙන වැදගත් දෙයක්. ඔයාලා තාම මේක දන්නේ නැහැ හැබැයි
අපි තාම මේ පොම්ප කොටස නැත්නම් තරල යන්ත්‍ර කොටස කතා කරලා නැහැනේ. ඒකෙදි අපි මොකද කතා කරනවා? ඔය කේන්ද්‍රාපසාරී පොම්ප දත්තර පස්සේ දරුවනේ විශේෂයෙන්ම දරුවනේ මේ අර වැඩි ගැලීම් ශීඝ්‍රතාවයක්. ඒ කියන්නේ මෙයාලගේ වැඩි ගැලීම් ශීඝ්‍රතාවයක් පවත්වා ගන්න පුළුවන් කේන්ද්‍රාපසාරී පොම්ප වල. දැන් ඔයාගේ ගෙදර ලිදර ලිදර දාර නෙමෙයි, ගෙදර මේ වතුර පොම්පේ තියෙන්නේ. ඔයාගේ ගෙදර වතුර පොම්පේ, ඔයාගේ ගෙදර තියෙන වතුර පොම්පේ කේන්ද්‍රාපසාරී වර්ගයේ පොම්පයක්. ඒ කේන්ද්රපසාරී පොම්පේට පුළුවන් පුතේ වැඩි ගැලීම් ශීඝ්‍රතාවයක් පවත්වා ගන්න. හරි, වැඩි ගැලීම් ශීඝ්‍රතාවයක්. ඉතින් ඔන්න ඔය ඕක තමයි දරුවනේ ඔය කේන්ද්රපසාරී පොම්ප පාවිච්චි කරන හේතුව වෙන්නේ. හරි, ඒ නිසා ඔයාලගෙන් අහන්නේ ඔතනදී දරුවනේ ඔය සිසිලන පද්ධතිය සඳහා බොහෝ විට අණුවැටුම් හෝ ගියර පොම්ප වගේ ධන විස්ථාපර පොම්ප වෙනුවට කේන්ද්රපසාරී පොම්ප පාවිච්චි කරනවා. ඒකට හේතුව තමයි අර වැඩි ගැලීම් ශීඝ්‍රතාවයක් පවත්වා ගන්න පුළුවන් නිසා. ඒක පොඩ්ඩක් මෙහෙම පැහැදිලි කරමු. තාම මේ පොම්ප ගැන ඔයාලා දන්නේ නැහැ. නමුත් ඒක මම දැන් කියපු නිසා ලියාගමු. මෙන්න මෙහෙම ලියන්නක, මෙහෙම ලියන්න. එන්ජිමක සිසිලන කාර්යක්ෂමතාව, එන්ජිමක සිසිලන කාර්යක්ෂමතාව වඩාත් හොඳින්, එන්ජිමක සිසිලන කාර්යක්ෂමතාව වඩාත් හොඳින් සිදු කිරීමට, වඩාත් හොඳින් සිදු කිරීමට අවශ්‍ය වන්නේ, වඩාත් හොඳින් සිදු කිරීමට අවශ්‍ය වන්නේ වැඩි ගැලීම් ශීඝ්‍රතාවයක් පවත්වා ගැනීමයි. වැඩි ගැලීම් ශීඝ්‍රතාවයක් පවත්වා ගැනීමයි. මේ සඳහා වඩා සුදුසු වන්නේ, මේ සඳහා වඩා සුදුසු වන්නේ කේන්ද්‍රපසාරී පොම්පයයි. හිතන්නකො, ඔයගේ ගෙදර ලිඳේ වතුර ගන්න පාවිච්චි කරන පොම්ප ගැන හිතන්නකො. ඒකත් ඔය කේන්ද්‍රපසාරී පොම්පයක්මයි. එතන යටිල් ලියන්න. නමුත් ධන විස්ථාපන පොම්ප භාවිතා කරනුයේ නමුත් ධන විස්ථාපන පොම්ප භාවිතා කරනුයේ අඩු ගැලීම් ශීඝ්‍රතාවයක් සහිත වැඩි පීඩනයක් අවශ්‍ය අවස්ථාවන් සඳහාය. හරි, හොඳයි. පොතේ මම හිතනවා ඔය B කොටසට, ඒ කියන්නේ රචනා කොටසේ ඔය කොටස තමයි ටිකක් අපිට දැනෙන්න විදිහකට දරුණේ තිබුණේ. දැන් ඊට පස්සේ ඉතින් එහාට කියන්නේ ඔය පුලිඟු චෝරණ පද්ධතිය ගැන. දැන් අපි දැන් අර සිකුරාත සහ බ්‍රහස්පතින්දා දවස්වල ඔය පුලිඟු චෝරණ පද්ධතියක් ඇඳලා කොටස් නම් කරලා ඔය කතන්දර ටික නම් මම හිතන්නේ කියපු නිසා ලොකුවට සීන් එකක් නැහැ. ඊට පස්සේ එතනින් එහාට තියෙන සිවිල් කොටස් ටික මම ඒක මාකින් එක දුන්න ගමන් වාට ඒ දේවල් ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙයි. හරි, එතනින් එහාට අමාරු කොටස් නෙමෙයි කියලා ලේසි ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. ඒකට උත්තර දරුවනේ මම මාකින් එක දුන්නාම අවබෝධ කරගනිමු. එහෙම හොඳයි නේද? හරි, රයිට්. එතකොට හරි රයිට් හරි එතකොට දරුවනේ හරි, මං හිතනවා ඔය ටික ඔහොම අවබෝධ කරගන්න හැකියාවක් ලැබුණොත් අපිට එතනින් එහාට සිද්ධියක් නැහැ. ඒ ටික අපි අවබෝධ කරගමු මේ විදිහට. එතකොට අදට එහෙම වුණොත් අපි ඔතනින් වැඩ ටික අහවර කරමු. හරි, එතකොට මම ওই পেපර් එකේ දැන් ඕකේ ඔයාලට මම රෙකෝඩින් එක හෙට දවස් තුල වලින් ලැබෙන සලස්සනවා. අද දැන් මේ කතා කරපු ක්ලාස් එකේ ඒ වගේම ඕකේ දරුවනේ වලට මාකින් එකක් හෙට දවස් ඇතුළත ඔයාලගේ ගෲප් වලට අපි දානවා. එතකොට වාට තවදුරටත් තහවුරු කරගන්න පුළුවන් වැඩ ටික කොහොමද කරගත්තේ, කොහොමද කරගන්නේ කියන කාරණා පිළිබඳව. මම හිතන්නේ ඔන්න නිකම් අපි වාට මාකින් එක දෙන එකට වඩා වැඩි යමක්. දැන් මම හිතන්නේ අපි ඊයේ පටන් ගත්ත පන්තියනේ. හරි, ඊයේ පටන් ගත්ත පන්ති 8:00 මොකද 8:45 දෙනවා. මම හිතන්නේ ඊයේ අපි පටන් ගත්තේ ඒ පටන් ගත්ත පන්ති ඔන්න අද තමයි ඉවර වෙන්නේ.
හරි, එතකොට අද කියන්නේ දැන් වෙලාවත් ඇවිල්ලා කීයද? රයිට් 12:38. එතකොට අපි බලාපොරොත්තු වෙච්ච විදිහටම වැඩේ වුණා. හරි, එතකොට සෙනසුරාදා පටන් ගත්ත පන්තිය ඉරිද තමයි ඉවර වෙන්නේ. හරි හරි රයිට් හොඳයි. හරි රයිට්. එහෙනම් පුතේ අපි අදට එහෙනම් මෙතනින් වැඩ ටික ඉවර කරමු නේද? දැන් නිදිමත පැතිරේ. හරි, එහෙනම් දැන් ඔයාලා දැන් නිදා ගන්න. නිදාගෙන හෙට උදේ නැගිටලා පාන්දර නැගිටලා මේ දේවල් ගැන ආය අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරන්න. දැන් මීට වඩා දැන් හැරලා ඉන්න අවශ්‍ය නැහැ. ඔයාලා දැන් නිදා ගන්න. නිදාගෙන ඊට පස්සේ පාන්දර නැගිටලා ආය වැඩ ටික කරන්න. දැන් මේ විදිහට අපි හැමදාම වැඩ ටික කරගෙන යමු. දැන් අද මට කියන්න දැන් මේ පේපර් ක්ලාස් එක කියලා අපි දැන් ඔය ඩිස්කෂන් එක ගියානේ. දැන් මේ වැඩේ හොඳයිද පුතේ? මේක තේරෙනවද? නිකන් මේකට කාලය ගත කරන එක අපරාධයක්ද? මට චුට්ටක් ඔයාලගේ අයිඩියාස් ටික දෙන්න චුට්ටක් බලන්න. දැන් මේ පන්ති අවසානයේ මේ රැඳිලා ඉන්නේ වමනාවක තියෙන සෙට් එකනේ. මට එයාගේ කමෙන්ට් ටික තමයි ඕන වෙන්නේ. දැන් මේ හැම අපි පන්ති කරන්නේ නේද මේ විදිහට? දැන් අපි ওই পেපර් ඩිස්කෂන් එක යන එක දැන් මේක ඇත්තටම දැන් මම ඔයාලට මාකින් එකක් වෙන්නේ. මම දෙනවා දෙන මාකින් එක තේරෙන්නේ නැති නිසා හෝ තේරුම් නැති වුණොත් කියලා තමයි මම මේ পেපර් ඩිස්කෂන් එක වෙනවම කරන්නේ. එතකොට পেපර් ලියවලා බලලා දෙනවා. දැන් ඊළඟ වැඩ ගොඩක් මේක තියෙනවානේ. එතකොට දැන් මේ পেපර් ඩිස්කෂන් එක ගත්තාම මේ ඩිස්කෂන් එක ඔයාලට මම හිතන්නේ සෙට් වෙයි කියලා හිතාගෙන තමයි මම මේක කරන්නේ. රයිට් හරි මේක හොඳයි සර්. රයිට් රයිට් වැඩේ නම් හොඳයි සර්. පුළුවන් නම් YouTube live එකක් දෙන්නකෝ. YouTube live දෙන්න මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ නැති වෙයි. රයිට් හරි, ගොඩක් මෙහෙම කරගෙන යමු. රයිට්, අපිට නිදිත් මතයි. ඒ තවුලක් නැහැ පන්ති කරමු කියලා තාලා තියෙනවා. මෙහෙම හොඳයි සර්, නිකටම කරගෙන යමු. ඒක තමයි දැන් අපේ ටාගට් එක. දැන් තව අපිට ඇත්තරම පොදී ජුනි දැන් දැන් අර හෙට හෙට ඉරි දැන් හෙට කියලා අද ඉරිදානේ. දැන් හෙට අද ඉරිදා කියලා හෙට සහුදා කියන්නේ. දැන් හෙට ඉරිදා අද ඉරිදාගෙන් මේ මාසෙ ඉවරනේ. ඊට පස්සේ ජූලි, හරි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් 25 විභාගේ තියෙනවා නම් තියයිනි විභාගේ. එතකොට මාස 4යි තියෙන්නේ. ওই මාස 4 ඇතුළත අපිට ලොකු සිද්ධි ගොඩාක් මේක ඇතුලේ කරකවන්න තියෙනවා. දැන් අපි ඔයාලගේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා තියෙන ඇත්තරම රිවිෂන් පන්තිද තියෙලි පන්තිද කියලා එකක් නැහැ. දැන් අපේ පන්ති ඒ ෆුල් ඩේ පන්ති විදියට කන්වර්ට් කරලානේ තියෙන්නේ. බ්‍රහස්පතින්දා කුරුණෑගල සිකුරාදා මහනුවර තියෙන පන්තිවල අපි මේ සතිය ඔයාලට දෙනවා ඉලෙක්ට්‍රොනික්ස් ටියුට් එක දෙනවා. මෙතනින් එහාට පාඩම් හැම එක කරමු. ටියුට්ස් දීලා කරගෙන යන්නේ. අපිට තව තියෙනවා තරවනේ පාඩම් ටිකක්, ඉලෙක්ට්‍රොනික්ස් පාඩම තියෙනවා. ඒ වගේම මොකද මම ඒ ටිකක් අවධානයට තියාගත්තෙත් මේක ලස්සනට අපිට මැච් එක ගහගත්ත හැකි. හරි, ලස්සනට ටික කවර් වෙනවා. ඉලෙක්ට්‍රොනික් ලෙසන් එක තියෙනවා. ඊට පස්සේ තරල යන්ත්‍ර පාඩම තියෙනවා. ගෘහස්ත ජල සම්පාදනයේ පාඩම තියෙනවා. සර්වේ පාඩම තියෙනවා. ඔය පාඩම් ටික ලස්සනට දරවනේ මේ ඉතිරි මාස 4 ඇතුළත ඔයාලට ලස්සනට සිද්ධ වෙනවා. ඒත් එක්කම ටියුස් සෙට් එකක් එක්ක තමයි මේ ඉතිරි ටික යන්නේ. ඒ වගේම හොඳම පාඩම් හතර දැන් ඔය තියාගෙන තියෙන්නේ. ඔය හොඳම පාඩම් හතර මම තියාගත්තේ. දැන් ඔය ටික අවසානට අපි වැඩ කරද්දි හොඳටම ඔළුවට ඕක ක්‍රම ටික ඔළුවට එයි. එතකොට අපිට ලස්සන මේ වැඩේ බැලන්ස් කරගන්න පුළුවන් වෙන නිසා. එතකොට පන්ති කට් කරගන්න එපා. අපේ සාමාන්‍ය පන්ති මෙතනින් ඉස්සරහට මම මේ පැත්තන තුවාල උත්තරම සපෝට් එක දෙනවා. ඒ වගේම දිගටම අපි මේ විදිහට සෙනසුරාදා පටන් ගත්තද මේ পেපර් ඩිස්කෂන් ක්ලාස් එක අපි දිගටම කරගෙන යන්න. රයිට්. එතකොට ඔයාලා ඔයාලත් මමත් එක්ක කොහොම ඉන්නවනම්, හරි, ඒක ඔයාලා සෑහෙන කමෙන්ට්ස් ගොඩකුත් දාලා තියෙනවා. ඔයාලත් මමත් එක්ක මෙහෙම ඉන්නවනම් වැඩේ අපිට කරගෙන යන්න පුළුවන්. එතකොට දැන් දැන් මම දැන් ඒ කියන්නේ දැන් මට ඒ කැපවීම කරන්න පුළුවන් ඔයාලා මමත් එක්ක ওই විදිහට ඉන්නවනම්. හරි, එතකොට අපි මේ විදිහට ගේම් එක ගහගෙන යන්න. දැන් එක්සෑම් තව කිට්ටු වෙද්දී අපි මේ කාලේලා වැඩි කරමු. එතකොට ලොකු දේවල් ගොඩක් අපිට කරන්න පුළුවන්. හරි, උපරිම සපෝට් එකක් මම දෙන්නම්. මගිනුත් උපරිම මේ ගන්න අරගෙන ඔයාලා ඔයාලගේ ගේම් එක හරියට වින් කරන්න බලන්න. හරි, හොඳයි. එහෙනම් පොදේ අපි මෙතනින් වැඩිට ඉවර කරමු නේද? දැන් වෙලාව 12:42. එහෙනම් අදට වැඩිට ඉවරයි. අපි ආපහු දැන් මේ බදාදා කුරුණෑගල ළමයි පේපර් එක ලියන්න එන්න බදාදට බැරි කට්ටිය සිකුරාදට එන්න. එතකොට කවුද නුවර ළමයි ටික අඟහරුවාදායි බදාදායි කියන දවස් දෙකේ පේපර් ලියන්න එන්න. ඇවිල්ලා හැමෝම පේපර්ස් ටික ලියන්න. 48 පේපර් එක මේ සතියේ දැන් ලියන්න තියෙන්නේ. ඒ නිසා 48 පේපර් එකට සූදානම් වෙන්න. අපි දැන් පේපර් ගහලා ඉවරයි. දැන් ආයතන වලට හේටි ඉඳලා අපි දෙනවා. එතකොට 48 පේපර් එක ලියන්න මේ සතියේ ඔය කියපු දවස්වල ඇවිල්ලා. එහෙනම් අපි ඉස්සරහට වැඩ ටික එහෙනම් කරගෙන යන්න. අතේ නම් පුතේ වැඩ ටික ඉවරයි. හරි, එහෙනම් සිකුරාදා දවස්වල නැවතත් අපි පන්ති වලදී ආයතන දෙකේදී හම්බ වෙමු. එහෙනම් අදට වැඩි ටික ඉවරයි. අපි කොහොම වැඩි ටික කරගෙන යමු.
හරිමුද? එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් නැමෙමේ සුභ උදෑසනක් තමයි කියන්නේ. සුභ උදෑසනක් වේවා හැමෝටම. පරිස්සමෙන් ඉන්න රයිට් පරිදි කොහොමද කරගෙන යන්න. රයිට් පුතේ. හයි බෝවන්.